හරි එහෙනම් පටන් ගමු ඉස්සරවම අහගෙන ඉන්න මේක හොදට KPKC ප්‍රකාශනය දාන විදියට ඒකට මෙතන සිද්ධාන්ත ලොකු මතක් කිරීමක් වෙන්නේ නැහැ එහෙනම් දල වශයෙන් අහගෙන ඉන්න මේ KPKC දාන්නේ කොයි වගේ ඒවටද ඒක ගැන අවබෝධයක් තියෙනවා හිතන්න මේ විදියට මේ ඔන්න A කියලා එක්කෙනෙක් B කියලා එක්කෙනෙක් එක එකතු වෙලා C දන D හැදෙන සමතුලිත ප්‍රතික්‍රියාවක් තියෙනවා මේවා දාන්නේ සමතුලිත ප්‍රතික්‍රියාව වලට හරිද හරි මේකේ A කියන එක ගැන මම හිතන්න මේකට KC ප්‍රකාශනය KP ප්‍රකාශනය දාන්න කියලා කිව්වොත් එහෙම තමයි ඔයාලට ඕන ඕන විදිහට එහෙම KPKC දාන්න බෑ හරිද KPKC ප්‍රකාශන දාද්දී නීතියක් තියෙනවා හරිද අහගෙන ඉන්න දැන් මේකට KC ප්‍රකාශනය දාන්න කියලා කිව්වොත් මේකට KC ප්‍රකාශනය දාන්න කියලා කිව්වොත් ළමයි හොඳට මතක තියාගන්න KC ප්‍රකාශනයක ඉන්න පුළුවන් කවුද KC ප්‍රකාශනයක ඉන්න පුළුවන් හොඳට මතක තියාගන්න ළමයි භෞතික අවස්ථාව ජලීය එහෙම නැත්නම් ඒක්වස්ට් කියලා අපි කියනවා ඒක්වස්ට් වෙන කට්ටියයි භෞතික අවස්ථාව ගෑස් වෙන කට්ටියයි විතරයි. පැහැදිලිද? KC ප්‍රකාශනයේ කවදාවත් ලික්විඩ් කට්ටියවත්, ඒ වගේම සොලිඩ් ඝන අවස්ථාවේ තියෙන කට්ටියවත් ඉන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඊට KC ප්‍රකාශනය මම ලියනවා මේ විදිහට. අදට KC කියලා කියන්නේ සාන්ද්‍රණ අතර එන නියතයක්. අපි මෙතන දාගෙන යන්කෝ A, මේකලු ස්ප්‍රේකින් සංගේ B, C, D කියලා. හරි. එතකොට මේක ගත්තොත් එහෙම වුණා D වල D කියන්නේ භෞතික අවස්ථාව ගෑස් වෙන කෙනෙක් ප්‍රතිඵල වල සාන්ද්‍රණය එයාගේ ස්ටොයිකියෝමිතිය බලයක් විදියට දැම්මා ඊට පස්සේ සොලිඩ් ලියන්නේ නැහැ ලික්විඩ් ලියන්නේ නැහැ ඒක්වස් ලියනවා හරි එහෙනම් A ඒක්වස් සාන්ද්‍රණය එයාගේ ස්ටොයිකියෝමිතික සංගුණකයේ බලයක් විදියට දැම්මා ඔය තමයි මේකේ KC ප්‍රකාශනය හොඳට මතක තියාගන්න KC ප්‍රකාශනයක ඉන්න පුළුවන් භෞතික අවස්ථාව ගෑස් වෙන කට්ටියයි භෞතික අවස්ථාව ඒක්වස් වෙන කට්ටියයි විතරයි පැහැදිලිද හරි ඊළඟට KP ප්‍රකාශනය දාන්න කියලා කිව්වොත් මේකට KP ප්‍රකාශනය දාන්න කියලා කිව්වොත් ළමයි ආංශික පීඩන අතර නියතේනේ KP කියලා කියන්නේ අපි ආංශික පීඩන අර්ථ දක්වන්නේ ඝණයකට ද්‍රවයකට වායුවකටද වායුවකට එහෙනම් KP ප්‍රකාශනයක ඉන්න පුළුවන් වායු අවස්ථාවේ පවතින කට්ටිය විතරයි මේකේ වායු අවස්ථාවේ එක්කෙනා ඉන්නේ එතකොට ආංශික පීඩනය ගන්නවා D කියන වායුවේ රයිට් ඒ වගේම ඒකේ බලය D කියලා දාන්න ඕන එහෙනම් ඔන්න KP ප්‍රකාශනය මේකට ලියන විදිය. රයිට්. මතක නැත්තම් මේක පොඩි ෂෝට් නෝට් එකක් වේ දාගන්න. තව දෙයක් තියෙනවා කියලා දෙන්න. අහගෙන ඉන්න ඊළඟකට. හරි. ඔක දාගෙන ඉන්නකෝ. මතක නැත්තම් කොහෙන්ද කරුවට දාගන්න. හොඳට මතක තියාගන්න KP ප්‍රකාශනයක ඉන්න පුළුවන් ගෑස් භෞතික අවස්ථාව වායු වෙන කට්ටිය විතරයි. KC ප්‍රකාශනයක ඉන්න පුළුවන් ගෑස් සහ ඒක්වස් කට්ටිය විතරයි. පැහැදිලිද? හරි. පොඩි ෂෝට් නෝට් එකක් වේ දාගන්න ඕනේ. දැන් මේක අනිවාර්යයෙන්ම මූලික වශයෙන්ම ගණන් හදද්දී ඕනම වෙන දේවක. හරිද? ගොඩක් ළමයි ඔක වරද්ද ගන්නවා. ඒක පැටලෙනවා. ඔහේ දන්නේ සමහර විතර ඝන විතරයි KC වල දාන්න බැරි. එහෙම එහෙම දේවල් තියෙනවා. එහෙම නෑ. ඕක තමයි හරිම සිද්ධාන්තය. රයිට්. ඉබගෙන ඉබගෙන රගල දාගන්න. ලොකු වෙලාවක් දෙන්න බෑ. හරිද? රයිට්. ඊළඟට ඊට පස්සේ ළමයි මේ පාඩමේ හම්බෙන තව සමීකරණයක්. ඔය KPKC පාඩමේ හම්බෙන තව සමීකරණයක් තියෙනවා. ඔය KPKC අතර සම්බන්ධයක් ගන්න සමීකරණයක්. ඔයාලට මතක ඇති. රයිට්. මම මේක මකලා දාන්නම් දැන්. මම හිතන ලියා ගන්න ඇති දැන්. මකන්නම් ඈ. හරිද? රයිට්. මේ පාඩමේ හම්බෙන තවත් සමීකරණයක්. ඒ සමීකරණය තමයි KPKC අතර සම්බන්ධයක් අරගත්ත සමීකරණයක්. අපි මේක ඔප්පු කිරීමකුත් මේ පාඩමේදී යම් තැනක කරනවා. ඒ අවසාන හරිය. හරිද හරි එතකොට ඒකේ තියෙනවා මෙන්න මේ වගේ සමීකරණයක් බලන්න මතකද කියලා මතකද බලන්න මේ සමීකරණේ රයිට් KP සමානයි KC වතාවක් RT ඩෙල්ටා N කියන සමීකරණය
සමීකරණයක් තියෙනවා KP KC අතර සමහරවිට මේක පැටලෙනවා මේ සමහරවිට මේක ලියනවා KC සමානයි KP කියලා right KC සමානයි KP කියලා සමහරවිට එහෙම නෙමෙයි KP තමයි KC සමානයි RT ඩෙල්ටා එන්ට සමානයි පැහැදිලිද KP තමයි සමාන වෙන්නේ ඔක පැටලෙනවා මෙන්න මෙහෙම අතක තියාගන්න මේ දැන් ඔයාලා දන්නම සමීකරණයක් තියෙනවා PV සමානයි NRT කියලා ඒකේ සමාන වලින් වම් පැත්තේ තියෙන්නේ කවුද පීඩණය මේකේ සමාන වලින් වම් පැත්තේ තියෙන්නේ KP එහෙම අතක තියාගන්න එක පැටලෙනවා වගේ නෝ හරිද right ඔන්න ඔය සමීකරණය KP සමානයි KC වතාවක් RT ඩෙල්ටා N කියන සමීකරණය right අහගෙන ඉන්න ඔන්න ඔය සමීකරණ අපි දානවා එක්ක KP දන්නකොට KC හොයන්න එහෙම නැත්නම් KC දන්නකොට KP හොයන්න අපි ඔක දානවා right මේ සමීකරණයේදී පොතර මතක තියාගන්න මේ සමීකරණයට KC ආදේශ කරනකොට දැන් මේ සමීකරණයෙන් KP හොයන්න තිබ්බනම් උනාට මේකට KC ආදේශ කරනකොට මේකට KC ආදේශ කරන්න ඕනි ඝන මීටරයට මවුල වලින් ඒක හොඳට මතක තියාගන්න ඔය සමීකරණය දාලා KC දීලා තිනකොට KP හොයද්දී KC ඝන මීටරයට මවුල වලින් උයි මේකට ආදේශ කළ යුත්තේ ඊට පස්සේ අපිට KP හොයාගන්න පුළුවන් ඒ අනුව පැහැදිලිද හරි නම් හොඳට මතක තියාගන්න මේ සමීකරණය දානකොට KC ආදේශ කරන්න සාමාන්‍ය අපිට ගණන් වලදී KC එන්නේ ඝන ඩෙසිමීටරයට මවුල වලින් නේද අපි සාමාන්‍යයෙන් එහෙමනේ හැබැයි මේ සමීකරණයට ආදේශ කරද්දී SI එක වලින් ආදේශ කරන්න ඕනේ KC ට ආදේශ කරන්න ඕන ඝන මීටරයට මවුල කියන එකකින් තමයි KC ආදේශ කළ යුත්තේ පැහැදිලිද රයිට් ඒක හොඳට මතක තියෙන්න ඕනේ හරි ඊළඟට ඊළඟ දේ ඊළඟ අහන්න මේ සමීකරණයත් ඔයාට ඕන ඕන සමතුලිත වලට දාන්න බෑ මේක සමහරව දන්නේ නෑ මේක සමහරව ඕන එකට දානවා ඒ ඕන සමතුලිතයකට දාලා KC වලින් KP හොයනවා ඒක KP වලින් KC හොයනවා එහෙම කරනවා එහෙම දාන්න බෑ ළමයි මෙන්න මේ සමීකරණය දාන්න පුළුවන් තත්ත්ව කිහිපයක් තියෙනවා හොඳට අහගෙන ඉන්න මොකක් තත්ත්ව කියලා ඔයාට මොකක් හරි සමතුලිතයක් දීලා තිබ්බොත් අපි හිතමු ඔයාට දෙනවා AB එක්ක එකතු වෙලා CD හැදෙන සමතුලිත ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා මේකේ මෙන්න මෙයා ඒක්වස්ට් එකක් හිතන්නකො මෙයා සොලිඩ් එකක් මෙයා ලික්විඩ් එකක් මෙයා ගෑස් එකක් කියලා රයිට් මෙන්න මේ වගේ සමතුලිතයකට මෙන්න මේ සම්බන්ධය කිසිම විදියකට දාන්න බෑ හැදලිද මේ වගේ සමතුලිතයකට මේ සම්බන්ධය කිසිම විදියකට වළංගු නෑ ඇයි අහගන්න තියරි එක මේකයි තියරි එක ළමයි ඔයාට දීලා තියෙනවා සමතුලිතයක් ඒ සමතුලිතයේ එකම එක ප්‍රතික්‍රියකයක හරි එකම එක ප්‍රතිඵලයක හරි භෞතික අවස්ථාව ඒක්වස් නම් ඒ සමතුලිතයට කවදාවත් KP සමානයි KC වතාවක් RT ඩෙල්ටා n සම්බන්ධය දාන්න බෑ ඒක හොඳට මතක තියාගන්න මේ බලන්න මේකේ ඒක්වස් එකක් ඉන්නවා මෙහෙම වුණොත් එහෙම මෙතන තියෙනවා ඒක්වස් නැතුව වෙන ඕනම එකක් හරිද එනේ ලික්විඩ් එකක් තියෙනවා ආ දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ එහෙනම් දාන්න පුළුවන් ඈ මෙහෙනම් මේක දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ රයිට් ඒ කියන්නේ අපිට දීලා තියෙන මොකක් හරි සමතුලිතයක රයිට් අපිට දෙන සමතුලිතයකට මේක දානවා නම් ඔයා බලන්න ඕන ඒ සමතුලිතයේ කොතන හරි දැන් හිතනවා මෙතන තිබ්බා කියලා මේ මෙතන තියෙන ඒ ක්වස්ට් එකක් ඒත් බෑ ප්‍රතිඵලයක්වත් ප්‍රශ්නයක් නෑ කොහේ හරි එක කෙනෙක්වත් එන එක ප්‍රතික්‍රියකයක්වත් එක ප්‍රතිඵලයක්වත් ඒ ක්වස්නොත් එහෙම මේක දාන්න බැරුව යනවා පැහැදිලිද ඒකට හේතුවක් තියෙන ඒව වුණේ නැහැ රයිට් ඒක ටිකක් සවිස්තරාත්මක කියලා දෙන්න ඕනද එහෙම ඕනේ නෑ නිකන් දල වශයෙන් මතක තියාගන්න ඕකේ හේතුව අහන්න කවදා ඒකින්ද මෙන්න බලන්න මේකට හොඳට මතක තියාගන්න මේ සමතුලිතයට මේක දාන්න බෑ ඒකට හේතුව මේකෙ මෙන්න මේ ප්‍රතිඵලයේ එක්වස් අවස්ථාවේ තියෙනවා එහෙනම් කිසියම් සමතුලිතයක එක් සංඝටකයක් හෝ ජලීය අවස්ථාවේ පවතිනම් එම සමතුලිතයට කිසිදු විටක KP සමානයි KC වතාවක් RT ඩෙල්ටා n සම්බන්ධය දැමිය නොහැක ඒක හොඳට මතක තියාගන්න කොයි කරි කටුවට එක දාගන්න right ඕක තමයි මම මූලික වශයෙන් මේකේ කියලා දෙන්න ඕනේ වෙච්ච දේ ගල එකක් කරුවට දාගන්නකෝ. ඒ කියන්නේ ඒක්ව සිටින තු වෙන ඉතුරු මොන හිටියත් ප්‍රශ්නයක් නැහැ. දාන්න පුළුවන්. රයිට්. ඊළඟට තව දෙයක් තියෙනවා. ඒක කියලා දෙන්නම් ඊළඟට. හරිද
හරි ඊළඟට ඊළඟ දේ අහගන්න ඊට පස්සේ තමයි මේ මේ සමීකරණේ ඩෙල්ටා n වෙනකොට දාන්නේ මොකද්ද ඔකත් ප්‍රශ්නයක් අහගෙන ඉන්න මම ඔයාලට දෙන්නම් මේ වගේ උදාහරණයක් 2 3 5 2 හරි දැන් මට කියන්න මේකේ ඔන්න මෙන්න මෙයා a cost එකක් ඈ මෙයා a cost එකක් මට කියන්න එහෙනම් දැන් මේකට මේක දාන්නවත් පුළුවන්ද ආය මේක ඩෙල්ටා n හොයන දෙයක් නේ ළමයි මේකට මේ සමීකරණේ දාන්නත් බැහැ පැහැදිලිද හරි ඒකෙදි මම මේක एक क्वेश्चन है तो वह मेरे माँ का रिकार्ड दाना वह मेरे का ऐसा क्या कराने सॉलिड करनो वह मेरे का सॉलिड करनो मैं तो मेरे का गैस कर ला दाना है मेरे को वह गैस करनो राइट अगर इन उन्हें मेरे लिक्विड करना होने आपको मेरे को आगे नहीं था मेरे लिक्विड करा दाना को हाँ ये बार गैस तीनों लिक्विड तीनों सॉलिड හරි දැන් මම ආයෙත් අහනවා හරි මේකට මේ සම්බන්ධය දාන්න පුළුවන්ද දැන් මේකට මේක දාන්න පුළුවන්ද ඔව් දාන්න පුළුවන් ඇයි මේකේ a + එක්කෙනෙක්වත් නැහැ දැන් මේකට දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේකට මේ සම්බන්ධය දැම්ම හැකි ඊට පස්සේ හරි දාන්න පුළුවන් නම් මේකේ ඩෙල්ටා n කියන්නේ කීයද ඩෙල්ටා n කියන්නේ කීයද අහගන්න ළමයි සමතුලිතයකට මේ සම්බන්ධය දාන්න පුළුවන් නම් ඒ කියන්නේ a + එකක්වත් නැත්තම් මේකේ ඩෙල්ටා n ගණන් කරද්දී අපි ගන්නේ वायुमय प्रतिक्रियक सह वायुमय प्रतिफल විතරයි डेल्टा n වෙනුවට අපි ගන්නේ वायुमय අවස්ථාවේ තියෙන ඒවා විතරයි. ඒ කියන්නේ solid liquid aqueous කොහොමද එන්න විදිහක් නැහැ. මේක දානවා නම් aqueous තියෙන්නත් බෑනේ. එහෙනම් solid liquid ගණන ගන්නේ නැහැ අපි डेल्टा n හොයද්දී. අපි डेल्टा n වෙනුවට දාන්නේ वायुमय ප්‍රතිඵල ගණන ඍණ वायुमय ප්‍රතික්‍රියක ගණන. හා දැන් මට කියන්න මේක वायुमय ප්‍රතිඵල කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මෙයා वायुमय වෙන්නේ solid එකක්නේ. वायुमय प्रतिक्रियक मैं लिक्विड देखा उत्तरे डेल्टा इन मेकर दिखाई मदक पड़ी दाकोटेन अरे मैं मेकेमें बहुत पॉइंट सेट एक अरगन विशेष खाली एमसीक्यू वर्ल्ड सामान्य पेपर एक इनम पॉइंट नोट देने खाट दागे दागो लिया कमे राय वरदी बेपी के संबंध प्रश्न मैं मेपार गेस कमारी हे भाई चालक रसायन प्रश्न स्ट्रक्चर केपी के प्रश्न चांस मेपाटे स्ट्रक्चर पूरे रचना प्रश्न खदल बलो बहुमत मे संबंध गाना खदनी की රිමල් AC මේ KP KC ගන්න. රිමල් AC මේ ටික තමයි ළමයි පටල ගන්න ටික. ඒතර ඕක යම හිර වෙනා මැද්දේ. මේකට කොහොමද ඩෙල්ටා n ගන්නෙ? දන්නේ නැහැ. ඒතර දැන් දන්නවනේ. හරියට නිරවුල් තියරියක් තියෙනවා. ඒක හරියට ඉගෙනගෙන ඉන්න. ऑर्गेनिक वाले आंथ्रेटिक वेन मार्गन करम इलाट मिड नाइट क्लास इट पास अनुमापुर अनुमापुर पेपर क्लास विशेष पेपर बल्कि अनुमापन का हदे अनुमापन की हिंदा सवाल इनोगे अतारो अनुमापन सीरसी सिद्धांत ट्यूट करवाइट पीडीएफ पीडीएफ प्रिंटउट करना पलवन उदेवन का एक दिखट लाइव क्लास अनुमापन टीका अनुमापन गणंगाकार दास आती है हरमल कुछ मार्क अभी गणन टीका रचना प्रश्न अदन गम अनुमापन टीका मुलाई दंग आय पारा के कर अनुमापन टीका करगम अरे देखिए अनुमापन देना देना पेपर लास्ट मे विशेष मैं लखनऊ अड़ूलमाई लखनऊ तीस गणाई रेगोलो विशेष मे उदाउट अरगंड लखनऊ असुगंतिल प्रयोजन रेगोलो इतर पेपर तुम दिएगा कुहमारी असुपह मटमट හදාගන්න ට්‍රයි කරන්න විශේෂයෙන් ලකුණු 30 40 ගණන් ඉන්න ළමයි මේ දින උදව්ව ඒක උඩරිමෙටම ගන්න ඈ හරි තේරුණාද හරි ඊළඟ දේ ආ ගන්නකෝ ඊළඟ දේ හරි මෙන්න මේක සමතුලිතයක් අර ගන්නවා මම මේ විදිහට මේ බලන්නකෝ ඔන්න මම සමතුලිතයක් අර ගන්නවා හිතන්න A B එක්ක එකතු වෙලා C හැදෙන සමතුලිත ප්‍රතික්‍රියාවක් තියෙනවා right मे समुद्रित प्रतिक्रिया समुद्रिता नियत के वन किल मीन के वन किल समुद्रिता नियत के मुख खरी का पास
මේ සමතුලිතය මම දෙකෙන් ගුණ කරනවා. හරි. මේ සමතුලිතය මම දෙකෙන් ගුණ කරනවා. හරි. එතකොට මේකේ සමතුලිතතාව නියතය වෙනස් වෙනවා K2 බවට. හරි. මම අහන ප්‍රශ්නය ළමයි K1 හා K2 අතර සම්බන්ධය මොකක්ද? මේකත් ඔය MCQs බහුතර ප්‍රමාණයක ඇවිල්ලා තියෙනවා මේක කරලා ඒ සම්බන්ධ ප්‍රශ්න ටිකකුත් කරලා දාමු. හරිද? මොකදලා තියෙන්නේ සමතුලිතයක් දෙකෙන් ගුණ වෙනවා. රයිට් සමතුලිතයක් දෙකෙන් ගුණ වෙනවා නේද? හරි. හොඳට අහගන්න. සමතුලිත ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ වෙනවා කියලා කියන ළමයි සමතුලිතතා නියතය වර්ග වෙනවා කියන එක. එහෙනම් K2 සමාන වෙනවා K1 වල වර්ගයට. ඔක හොද්දට මතක තියාගන්න. හයි බහුතරයක් ළමයි මේක දන්නේ නැහැ නිකන් සුළු කර කර උත්තරේ ගන්නවා. තමයි උත්තරේ ගන්නත් පුළුවන් මේ අපරාධ කාලයක් යනවා. සමතුලිත ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ වෙනවා කියලා කියන්නේ සමතුලිතතා නියතය වර්ග වෙනවා කියන එක. ඔක හොඳට මතක තියාගන්න. හරි. ඊළඟ පළවෙනි පොයින්ට් එකක් ගලව ගන්න එක දන්නේ නැත්තම් सिद्धांत यूट्यूबी वीडियो सिद्धांत कर right ඊළඟට ඔන්න පළවෙනි එක ඊට පස්සේ ළමයි මෙහෙම වුණොත් එහෙම අහගන්න ඕනේ හරි පළවෙනි එක හරි ඊළඟට ඔන්න සමතුලිත ප්‍රතික්‍රියාවක් තියෙනවා මෙන්න මේ වගේ එකක් බලන්නකො මෙන්න මේ වගේ සමතුලිත ප්‍රතික්‍රියාවක් තියෙනවා දැන් දෙකක් A දන දෙකක් B සමතුලිතයි දෙකක් C කියනවා ඔහොම සමතුලිත ප්‍රතික්‍රියාවක් තියෙනවා right මේ සමතුලිත ප්‍රතික්‍රියාව දෙකෙන් බෙදෙනවා දැන් ඔන්න මේකේ සමතුලිතානිද K1 හරිද ඒක දෙකෙන් බෙදෙනවා ඔන්න අලුත් සමතුලිත අපිට ලැබිලා තිනවා A දන B හැදෙනවා C කියන සමතුලිතය ආ ඒකේ සමතුලිතානියතේ K2 කියලා දීලා තියෙනවා හරි එහෙනම් මම අහනවා K1 සහ K2 අතර සම්බන්ධය මොකද්ද දැන් කලින් මොකද්ද උනේ සමතුලිතතා සමතුලිතතාවයක් දෙකෙන් ගුණ වෙද්දි සමතුලිතා නියතේ වර්ග වුණා පැහැදිලිද හරි එහෙනම් දැන් මොකද්ද K1 සහ K2 අතර තියෙන සම්බන්ධතාවය මේකයි ළමයි වෙන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවක් දෙකෙන් බෙදෙද්දී මේකේ වර්ගමූලයක් තමයි ඊළඟ එකේ සමතුලිතතා නියතය වෙන්නේ. දෙකෙන් ගුණ වෙද්දී වර්ගයක්. දෙකෙන් බෙදෙද්දී වර්ගමූලයක්. පැහැදිලිද? ඔන්න එහෙනම් දෙවනි පොයින්ට් එක අපිට සමතුලිත ප්‍රතික්‍රියාවක් දීලා ඒක දෙකෙන් බෙදලා නම් සමතුලිතතා නියතය ඇහුවොත් පරණ එකේ වර්ගමූලය අරගන්න උත්තරේ එනවා බොහොම ලේසියෙන්. මේවා හස්සෙවස ආපු හැම අවුරුද්දකම වගේ අහන ප්‍රශ්නයක් වොන් ඔය සමතුලිතතා නියත දෙකෙන් ගුණ වීම සහ දෙකෙන් බෙදීම අවස්ථා දෙකක් තියෙන එක මම ඊළඟට කියන්නම්. right ඊළඟට හරිද? right ඊළඟ එක තුන්වෙනි අවස්ථාව හරිද? තුන්වෙනි අවස්ථාව. හරි. ඔන්න ඔයාලට සමතුලිත ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. A දන B එකතු වෙලා C හැදෙන සමතුලිත ප්‍රතික්‍රියාව. right ඊට පස්සේ මම ඔයාලට කියනවා මේ A දන B එකතු වෙලා C හැදෙන සමතුලිත ප්‍රතික්‍රියාව සමතුලිතා නියතය K1 කියලා මම කියනවා. මම K1 කියලා තියෙනවා. ඊට පස්සේ මම ඔයාලගෙන් තව සමතුලිතයක් අහනවා. මේ C වලින් A දන B හැදෙන සමතුලිතයක් මම ඔයාලට දීලා මම අහනවා මේකේ සමතුලිතා නියතය K2 නම් K1 සහ K2 අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා මම ඔයාලෙන් අහනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සමතුලිත ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ වෙලාද නැහැ දෙකෙන් බෙදිලාද ඒත් නැහැ මොකද වෙලා තියෙන්නේ සමතුලිත ප්‍රතික්‍රියාව අනිත් පැත්ත හැල කියන්නේ ප්‍රතිඵල ප්‍රතික්‍රියක පැත්තට ගිහිල්ලා ප්‍රතික්‍රියක ප්‍රතිඵල පැත්තට ගිහිල්ලා සමතුලිත ප්‍රතික්‍රියාවක පැත්ත මාරු වෙලා සරලව කියනවනේ නේද සමතුලිත ප්‍රතික්‍රියාවක දෙපස පැත්ත මාරු වෙලා හරි ඒ වගේ වෙලාවට ළමයි කරන්නේ මෙන්න මෙහෙම දෙයක් කරන්නේ රයිට් සමතුලිත ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ප්‍රතිඵල තමන්ගේ පැත්ත මාරු කර ගන්නව නම් වෙන්නේ අලුත් ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය කියලා. කියන්නේ පරණ ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතෙන් පරස්පරයක්. පැහැදිලිද? දැන් මෙන්න ඒක සම්බන්ධ සිද්ධාන්තය. රයිට්. දැන් ඔන්න MCQ වලදී මේවා පාවිච්චි කරන්න පුළුවන්. කෙලින්ම සුළු කර කර හැමින් ඉන්න ඕනේ. සමතුලිත ප්‍රතික්‍රියාවක පැත්ත මාරු වෙලා නම් සමතුලිතතා නියතේ පරස්පරය ගන්න. පරස්පරය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. රයිට්. ඊළඟ එක ඉබඟ තගල් ලඟන්නේ නැහැ. හරි කයි.
ලෙස ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. එතකොට අවසාන එක ඊළඟ එක හතරවෙනි එක හරිනු හතරවෙනි චුට්ටක් වෙනස් එකක් මේකයි වෙන්නේ මකන්න නේ හරිද හරි ඔන්න සමතුලිත ප්‍රතික්‍රියාවක් වඩ දීලා තියෙනවා A දන B වලින් C හැදෙන ප්‍රතික්‍රියාවක් හරිද ඔන්න මම තවත් සමතුලිත ප්‍රතික්‍රියාවක් දෙනවා මොකද අනිත් එක මොකට දෙනවා C දන D වලින් E හැදෙන සමතුලිත ප්‍රතික්‍රියාවක් මම වඩ දෙනවා right මම දිලා කියන මේ මේ දෙවෙනි එකේ සමතුලිත නියතය K2 කියලා මම වඩ කියනවා right එතකොට මට තව සමතුලිත ප්‍රතික්‍රියාවක් දෙනවා A දන B වලින් sorry A දන B දන D වලින් ඊ හැදෙන සමතුලිත ප්‍රතික්‍රියාවක් දීලා මම අහනවා මෙන්න මේ අලුත් සමතුලිත ප්‍රතික්‍රියාවේ සමතුලිතානියතේ කීයද කියලා අරය ඇසුරෙන් කියන්න කියලා. හරි මේ බලන්න. එහෙම දුන්නොත් එහෙම මේ බලන්නකෝ. මෙන්න මේ ප්‍රතික්‍රියාවයි මෙන්න මේ ප්‍රතික්‍රියාවයි අපි එකතු කරොත් එහෙම. පළවෙනි දෙක එකතු කරොත් එහෙම. මොකද එන්නේ? A දන B දන C දන D හැදෙනවා. නේ? 1 2 එකතු කරොත් එහෙම A දන B දන C දන D හැදෙනවා. දකුණු පැත්තේ C දන E හැදෙනවා. මේ සීට මේක කැපිලා යනවා අපිට උත්තර එනවා A දන B දන D සමතුලිතයි E කියලා අපිට එනවා ඔන්න 1 2 එකතු කරොත් එහෙම මට එනවා මොකද්ද මට එන්නේ 1 2 එකතු කරොත් එහෙම මට තුන්වෙනි ප්‍රතික්‍රියාව එනවා නේද මේ තුන්වෙනි එකනේ මේ ඇවිල්ලා තියෙන්නේ හරියටම හරි එහෙනම් සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් එකතු කරාට පස්සේ එන තුන්වෙනි ප්‍රතික්‍රියාවේ සමතුලිතානියත අපෙන් ඇහුවොත් අපි කරන්නේ මොකද්ද අදාළ එකතු කරපු ප්‍රතික්‍රියා දෙක ඒ කියන්නේ K1 සහ K2 කියන සමතුලිතා නියත දෙක මෙබලා ගන්න අපි කරන්නේ K1 වතාවක් K2 සමාන වෙනවා K3 ට එහෙනම් ඔන්න ඊළඟ එක මොකද්ද සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් එකතු කළ විට ලැබෙන තුන්වෙනි ප්‍රතික්‍රියාවේ සමතුලිතා නියතය වන්නේ අදාළ එකතු කර ප්‍රතික්‍රියා දෙකේ සමතුලිතා නියත අතර ගුණිතයයි පැහැදිලිද ඕක තමයි ඊළඟ එක පැහැදිලිද ඔය ටිකෙන් වාඩ පුළුවන් ඔය සම්බන්ධ මොන ගාන දුන්නත් MCQ එකක් කරගන්න හරිද හරි ඊට පස්සේ අපි මේකේ MCQ ටික බලමු ඕක ඇතුලෙන් ඇවිල්ලා තියෙන ඕක තියෙන ඔක්කොම පාසිබල්ස් MCQ හරිද මේ MCQ ටට අටක් ගාලා ගහගෙන යන්නද ඉසරෝම ප්‍රශ්න අංක 1 බහුවර්ණ ගැටලු ඔය අවුරුද්ද නම්බර දාන්න බැරිලා තියෙන උතන අටක් ගාලා ගහගෙන යන්න දැන් ඉතින් හරි දෙයක් නැහැ ප්‍රශ්න අංක 1 කර නැත්නම් කරගෙන යන්න 1 කරන්න එක කරන්න දොළහ කරන්න දාහත කරන්න හරි 1 12 කරන්න කොහෙද 17 ඒකම තමයි 1 12 කරන්න 1 12 ටග් ගාලා ගහලා දාන්න MCQ නම්බර් 1 අය 12 1 12 කරලා දාන්නකො තියෙලිය තහවුරු වෙන්න මොකද MCQ දෙකක් තියෙනවා 1 12 ටග් ගාලා කරලා දාන්න බොහොම සරල දෙයක් තියෙන්නේ ඊට පස්සේ අපි බලමු සල්චන ප්‍රශ්නයක් හරි බලන්න පළවෙනි එක සමතුලිතා නියත පිළිවෙලින් K1 K2 හා K3 වන පහ සමතුලිත සලකන්න කියලා සමතුලිත ප්‍රතික්‍රියා තුනක් දීලා තියෙනවා සමතුලිතා නියත තුන අතර සම්බන්ධතාවය එතකොට මෙන්න පළවෙනි එක කියන්නේ K1 ලු හරිද සම්බන්ධතාවය අපෙන් අහනවා මේ බලන්නකෝ දැන් ඔය අවසාන කරපෙක නේද A ගෑස් දන B ගෑස් හැදෙනවලු සමතුලිතයි C කියලා දීලා තියෙනවා ඊට පස්සේ C දන A හැදෙනවලු නිකන් භෞතික අවස්ථා නැතුව ලියන්නම් C දන A හැදෙනවලු D ඊට පස්සේ කියනවා දෙකක් A දන B හැදෙනවලු මොනවද
නේද ආයත ඒක D හරිනේ හැමෝටම තියෙන්නේ හා දැන් මුදලා තියෙන බලන්න මෙයා එක නම් මෙයා දෙක නම් මෙයා තුන නම් මෙයාගේ K1 නු මෙයාගේ K2 නු මෙයාගේ K3 ලු ළමයි 1යි 2යි එකතු කරලා බලන්නකෝ 1යි 2යි එකතු කරාට පස්සේ 2ක් K වෙනවා 1යි 2යි එකතු කරාට පස්සේ ආය B වෙනවා හැබැයි අර පැත්ත සීට කැපිලා යනවා යා D හැදෙනවා හරි 1යි 2යි එකතු කරාට පස්සේ අපිට බොහොම පැහැදිලිව හම්බෙනවා මොකද්ද ඒක D කරගන්න කියලා මං කිව්වා ඊයේ එදා ඔගේ තුන්වෙනි ප්‍රතික්‍රියාවේ කෙලවරේ තියෙන ප්‍රතිඵලය C නෙමේ D කරගන්න තුන්වෙනි ප්‍රතික්‍රියාව මෙතන තියෙන ප්‍රතිඵලය D කරගන්න ඒක පෙන්ඩි මිස් එකක් තියෙන්නේ හරිද C නෙමේ D එක මම හදාගෙන කියලා කිව්වා ඊට පස්සේ ඔන්න ඔහම එකක් හැදලා තියෙනවා හරිද ඔහම එකක් හැදෙනවා 1යි 2යි එතනට පස්සේ එහෙනම් මොකද වෙලා තියෙන්නේ 1යි 2යි එතනට පස්සේ මෙයා හැදෙනවා නම් අපෙන් අහන්නේ මොකද්ද K3 සහ K1 සහ K2 අතර සම්බන්ධතාවය මොකද වෙන්නේ K1 වතාවක් K2 සමාන වෙන්න ඕනි K3ට හරියටම හරි උත්තරේ උත්තර අංක 4 නේද උත්තරේ උත්තර අංක 4 රයිට් ඊට පස්සේ ඊළඟ එක එහෙන් බලමුකෝ 12 වෙනි එකත් 12 වෙනි එක බලන්න දැන් 12 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 12 ප්‍රශ්න අංක 12 7 කියන ප්‍රශ්න දෙක මේකයි ඈ 7 12 දෙක මේකයි ඒක ටිකක් කපලා දාන්න 7 12 ත් එකයි ඊට පස්සේ 17 කියන්නේ මේ ප්‍රශ්නෙමයි ඈ දෙපාරක් ඒ දෙක වැදලා තියෙනවා 17 වෙනි එකත් කපලා දාන්න 17 වෙනි එක නම් මේක හරියට දෙනවා කරෙක්ෂන් එක 17 ත් කපලා දාන්න ඒතකොට ඒත් එකම පළවෙනි ප්‍රශ්නෙම තමයි පස්සේ ප්‍රශ්න ඔක්කොම හරිද හරි අපි වලු ටක් ගාලා ඔය 12 කියන ප්‍රශ්නේ 7 හරි 12 හරි 7 බලමු 7 මෙන්න මේකයි 12 හරි 7 හරි කැමති එකක් හරිද රයිට් බලන්න එහෙම තියෙනවා කිසියම් මොෂනත්වයකදී A වලින් සමතුලිත B හැදෙනවා Bව B සමතුලිතයි C දන D මේ වගේ සමතුලිතා නියත K1 හා K2 කියලා දීලා තියෙනවා ටක් ගාලා එක ලියා ගන්න එතකොට A වලින් දෙකක් B හැදෙනවා භෞතික අවස්ථා අවශ්‍ය නැහැ MCQ එකක් ඉඳලා A වලින් දෙකක් B හැදෙනවා ඊළඟට B වලින් C දන D හැදෙනවා B වලින් හැදෙනවා C දන D රයිට් එතකොට අපි පළවෙනි එකේ සමතුලිතා නියතේ K1 උ ළමයි මෙයාගේ K1 ලු මෙයාගේ K2 ලු සමතුලිතා නියතය අපෙන් අහනවා A වලින් දෙකක් C දන දෙකක් D හැදෙන ප්‍රතික්‍රියාවේ සමතුලිතා නියතය කීයද අපෙන් අහන්නේ මොකද්ද A වලින් ඒ සමතුලිතයි ලු බලන්න පෙර ඒ සමතුලිතයි ලු දෙකක් C දන දෙකක් D නේද දෙකක් C දන දෙකක් D දෙකක් C දන දෙකක් D හරි ඔන්න ඔහුගේ සමතුලිතා නියතය මොකද්ද කියලා අපෙන් අහනවා මේකේ ළමයි අපෙන් අහන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා හරිද හරි તો කොහොමද ඒක ගන්නෙ කොහොමද ඒක ගන්න මේ වන්නකෝ දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ මෙතන අපිට වෙලා පේනවා මෙන්න මේ මෙතන තියෙන C දන D මොකද වෙලා තියෙන්නේ මෙතෙන්ට උඩ දෙගුණ වෙලා පැහැදිලිද රයිට් එහෙනම් අපි මේ ප්‍රතික්‍රියාව මෙහෙම තියාගෙන හරියනවද හරියන්නේ නැහැ අපි මේ ප්‍රතික්‍රියාව දෙගුණ කරලා දාමු ඒ කියන්නේ මේ මේ දෙවනි ප්‍රතික්‍රියාව දෙගුණ කරමු ඒතර දෙකක් B සමතුලිතයි දෙකක් C දන දෙකක් B වෙනවා සමතුලිතා නියතය එන මොකද වෙන්නේ ප්‍රතික්‍රියාව දෙගුණ වීමේ සමතුලිතා නියතය වර්ග වෙනවා එහෙනම් මේක K2 වල වර්ගයක් බවට පත් වෙනවා අපි දැන් මේක 3 කියලා මේක 1 කියලා මේක 2 කියලා මේක තමයි අපිට හොයන්න තියෙන එක හරි එහෙනම් මොනවා කරොත්ද මේ 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 හොයන්න දින එක හදා ගන්න පුළුවන් මේ බලන්නකෝ අපිට පුළුවන් 1යි 3යි එකතු කරොත් එහෙම 1යි 3යි එකතු කරොත් එහෙම අපිට පේනවා මෙන්න මේක 4 නම් 4 වෙනි එක හැදෙනවා පැහැදිලිද අයිට 1යි 3යි එකතු කරන්න A දන මොකද්ද 2ක් B ර 2ක් B කැපෙනවා 2ක් C දන 2ක් D වෙනවා එහෙනම් ඔන්න 1යි 3යි එකතු කරා එහෙනම් මේකේ සමතුලිතා නියතය මොකද්ද K3 කියලා අපි හිතමු එහෙනම් K3 සමාන වෙනවා 1යි 3යි එකතු කරාට පස්සේ 1 කියන්නේ K1 ඊට පස්සේ සමතුලිත ප්‍රතික්‍රියාවක් එකතු කරනවා නම් සමතුලිතා නියත වැඩි වෙනවා 3 කියලා කියන්නේ දැන් K2 නෙමේ K2 වල වර්ගය එහෙනම් මෙන්න අපිට එනවා උත්තරේ මෙන්න මේ විදියට හරි එහෙනම් උත්තරේ එන්න ඕනි K1 වතාවක් K2 වර්ගය කියලා උත්තරේ උත්තර අංක 3 විදියටයි එන්නේ හරි මොකද මතර මතක තියාගන්න ඔයගේ ප්‍රශ්නයක් දුන්නොත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ සමතුලිතා නියත ඇසුරෙන් ආයෙම සුළු කර කර ඉන්න දෙයක් නැහැ රයිට් ඔන්න අර තියෙදි හතරක් කියලා දුන්නේ ඒ හතරෙන් කරගෙන යන්න වාට පුළුවන්කමක් තිබිය යුතුයි හරි රයිට් හරිද
රෙද් හරි දැන් අපි රචනා ප්‍රශ්න පැත්තට මට රචනා ප්‍රශ්න වල ලකුණු සාකච්ඡා කරන්න ඕන උනේ ගන්න ටියුට් එකේ යුනිට් පේපර් එකේ අපි අග ඉඳන් පොඩක් බලමු ඒ කියන්නේ මෑත කාව රචනා ප්‍රශ්න ඉඳන් කරගෙන යමු ඒ කියන්නේ මුල් වෙන 1800 ගණන් වල ඒවා එහෙම අවශ්‍ය නැහැ ලකුවට ඉතින් අපි මෑත කාව රචනා ප්‍රශ්න ඉඳන් කරගෙන යමු හිතන රචනා ප්‍රශ්න මම කිව්වා අඩුම අවසාන ප්‍රශ්න තුනමත් කරලා තියන්න කියලා මොකද අවසාන අවුරුදු තුනේමත් KPKC ප්‍රශ්න ටික කරලා තියෙන්න ඕනේ මොකද KPKC ප්‍රශ්නයක් එන්න chance එකක් තියෙනවා structured එකට එසේ කරන මම හිතන්නේ ඇයි කියලා प्रश्न करियरी प्रश्न कर අපි ප්‍රතික්‍රියා ලබ්ධිය කියලා පොඩි මාතෘකාවක් තියෙනවා ඒක මම මෙතන ගොඩනන්න අමාරුයි QPQC කියන එක මතක නැති ළමයි ඒක අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගෙන ඉන්න මේ පාඩේ බාහිර කලින් QPQC කියන ප්‍රතික්‍රියා ලබ්ධිය කියන මාතෘකාව හරිද ඒක ඕනනම් ඔය YouTube වීඩියෝ එකක් දාලා තනවා සංස්ථාවේ කියලා අපි ඇටික සාකච්ඡා කරපු වීඩියෝ එක ඒකේ අවසානටත් තියෙනවා ඕනනම් ඒක බලලා හරි කරගන්න මතක ඒක දැනගන්න නැත්නම් ඒතර මේක අනිවාර්යයෙන්ම පුළුවන් කරගෙන යන්න QPQC කියලා කියන්නේ ඔයාලගේ සිලබස් එකට අලුතෙන් දාපු කොටසක් 2019 සිලබස් චේන්ජ් එකත් එක්ක ඊට කලින් ප්‍රශ්න වල මේක නැහැ ඒකින්ද මේකෙන් ප්‍රශ්නයක් තාම ඇහුවේ නැගිය පාරක් කියව බලන්න යන්නේ කියලා ඒ දුන්නා ඊට කලින් පාරක් කියව ඒ ආවේ නැහැ ඒතර මේ පාරත් එන්න පුළුවන් chance එකක් තියෙනවා මොකද මේක සිලබස් එකට අලුතෙන් ඉදිරි කරපු කොටසක් ඒකින්ද මේ QPQC ටිකක් විශේෂයෙන් බලාගෙන යන්න ප්‍රතික්‍රියා ලබ්ධිය ඒකට ආරම්භක සාන්ද්‍ර සහ ආරම්භක ආංශික පීනතර අනුපාතය කියලා අපි කියනවා QPQC ට හරි එහෙනම් අපි රචනා ප්‍රශ්න සාකච්ඡාව පටන් ගමු ගන්නකෝ මේ ප්‍රශ්නය යුනිට් පේපර් එකේ ප්‍රශ්න අංක මම අවුරුද්ද කියන්නම් කරේ නැත්තම් කමන්නේ අහගෙන ඉන්න කියන එක හරි අහගෙන ඉන්න කරේ නැත්තම් අවුරුද්ද 2017 ප්‍රශ්නේ ගන්නකෝ ඇමෝනියම් බයිකාබොනේට් සෙල් ඔය පස්වෙනි එසේක අවසාන පිටු අංක 7 තියෙන පස්වෙනි එසේක ඔක يعني ඔක දිගේ එසේකක් ओके केपी के सिंह आपको रोज़ रहमान डाल दिए ने देदास दाहते सेक गंड देदास दाहते सेक प्रश्न अंक पहा फिर हमें थी अमोनियम बाइकार्बोनेट सेल्सियस आंसर का सी ये का उष्णता देखा था हाथ कल विटर किया रहती है ना वहाँ प्रश्न या अन्य प्रश्न ये तो भाई इस तरह अभी साक्षात कराने एक आरा गंड right ඒ හොදර ප්‍රශ්නේ මුල් ටික කියවන්නකෝ මුල් ටික කියවන්න කර ප්‍රශ්න අංකය එන තැනට අවශ්‍ය නැහැ ප්‍රශ්නේ මුල් ටික හොදර කියවන්න ඇමෝනියම් බයිකාබොනේට් හා කියවන්න තනි ප්‍රශ්න හොදර කියවන්න දැන් 1 2 3 රෝමි ලක්කන් 3 ඒ එක ඕනේ නැහැ ප්‍රශ්නේ මුල් ටික හොදර කියවලා ඔලුවට දා ගන්න ඕනේ හොදර කියවන්න ප්‍රශ්නේ මුල් ටික හරිද හරි දැන් බලමු බලමු දැන් බලන්න මෙහෙම කියනවා ඇමෝනියම් බයිකාබොනේට් සෙල්සියස් අංශක 100ක ඉහළ උෂ්ණත්වයට රත් කළ විට පහත ප්‍රතික්‍රියාව සිදු වේ. ළමයි ඇමෝනියම් බයිකාබොනේට් කියලා කියන්නේ තාපය හමුවේ වියෝජනය වෙන කෙනෙක්. සෝරි ඇමෝනියම් නෙවෙයි සෝඩියම් බයිකාබොනේට්. සෝඩියම් බයිකාබොනේට් කියලා කියන්නේ තාපය හමුවේ වියෝජනය වෙන කෙනෙක්. සෝරි සෝඩියම් බයිකාබොනේට් නෙතින්. හරි. ඒතර සෝඩියම් බයිකාබොනේට් තාපය හමුවේ වියෝජනය වෙන සමතුලිතතාවට දීලා තියෙනවා. ඒතර තවත් ලේසි ප්‍රශ්නය. සෝඩියම් බයිකාබොනේට් තාපය හමුවේ වියෝජනය වෙලා सोडियम कार्बोनेट कार्बन डाइऑक्साइड वायु जल हेदला
සෝඩියම් කාබනේට් නියදියක් පරිමාව 5ක් වන රේචනය කරන සංයුත භාජනයක් තුළ තබා 328 සෙල්සියස් අංශක උෂ්ණත්වයකට රත් කරන ලදී. හරි, එතකොට 100කට රත් කරාට පස්සේ මේක මෙහෙම වියෝජනය වෙනවලු. මේ බලන්න ළමයි කියන දේ මේ කවුද සෝඩියම් බයිකාබනේට් සෙල්සියස් අංශක 100කට රත් කරාට පස්සේ. එතකොට සම්බන්ධිත මම ලියා ගන්නම්. සෝඩියම් බයිකාබනේට් හරිද? NaHCO3. අපි සෝඩියම් බයිකාබනේට් කියලා කියන්නේ ගණයක්. එතන සොලිඩ් කරගන්න උඩ නම් හරි දිනනවා. මේක සොලිඩ් එකක් කරගන්න. සොලිඩ් එකක් මේක. රයිට්? එතන ගෑස් කියලා මම හිතන වැදිලා තියෙන එක සොලිඩ් කරගන්න. මෙයා වියෝජනය වෙනවා. වියෝජනය වෙලා හැදෙනවා ළමයි සෝඩියම් කාබනේට් කියන ඝණය. සෝඩියම් කාබනේට් කියන ඝණය ඊට පස්සේ ධන කාබන් ඩයොක්සයිඩ් වායුව. අනේ CO2 වායුවක්. ධන H2O ගෑස්. ඉතින් ජල වාෂ්ප තමයි හැදෙන්නේ. හරි. ඔන්න සමුදිරෙත් ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. මේක සොලිඩ් එකක් කරගන්න දෙපින්ටි මිස්ටේක් එකක් නේ. උඩනම් හරි සෝඩියම් කාබනේට් කියලා දීලා තියෙනවා සොලිඩ් කියලා. යටරේකට වැරදිලා. ඊට පස්සේ දැන් ඔන්න මේක කොච්චර උෂ්ණත්වයක රත් කරොත්ද මේ විදිහට වියෝජනය වෙන්නේ 100කට රත් කරොත් එහෙම හරි දැන් මේගොල්ලෝ මේක කීයකට රත් කරනවද සෝඩියම් බයිකාබනේට් නියදියක් පරිමාව 5ක් වන රේචනය කරන ලද සංයුත දෘඩ භාජනයක් හරි මොකද්ද රේචනය කරන ලද සංයුත දෘඩ භාජනයක් කියලා කියන්නේ ඔක ගණන්වල හරියට එන දෙයක් තමයි සංයුත දෘඩ භාජනයක් කියලා කියන්නේ රේචනය කරපු කියලා කියන්නේ බාහිර වායු ගෝලයක් එක්ක සම්බන්ධයක් කරන්නේ නැහැ මෙයා. ඒ කියන්නේ සම්පූර්ණ සීල් කරලා තියෙන්නේ. ඒ වගේම සංෘතයි කියන්නේ ඒක තමයි වෙහිච්ච කියන එක. දෘඩ භාජනයක් කියලා කියන්නේ පරිමාව වෙනස් නොවන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි යකඩ භාජනයක් දැන් ඔන්න රත් කළා කියලා ඇදෙන්නේ මෙයා වෙන්නේ නැහැ. ඒතර අන් ඒ වගේ පරිමාව වෙනස් නොවන සංෘත දෘඩ භාජනයක් තමයි මේක ප්‍රතික්‍රියාව කරන්න අපි අරගෙන තියෙන්නේ. 328කට රත් කරනවා. ඒතකොට 100කට රත් කරන වියෝජනය වෙනවා. එහෙනම් 320කට රත් කරාට පස්සේ කොහොමවත් වියෝජනය වෙන්න ඕනි. හරිද? ඊටවස කියනවා සමුදලිතාවයට එළමුණු පසු සෝඩියම් බයිකාබනේට් කුඩා ප්‍රමාණයක් තවදුරටත් භාජනය ඉතිරිව තිබුණි. හරි. දැන් මොකක්ද ඒ කියන්නේ? දැන් මේක මේ විදිහට සමුදලිතාවයට එළඹෙනවා. එළඹුණාට පස්සේ සෝඩියම් බයිකාබනේට් තවත් පොඩි ප්‍රමාණයක් මේක ඉතුරු වෙනවලු. ඒ කියන්නේ ඔක්කොම සෝඩියම් බයිකාබනේට් ටික වියෝජනය වෙලාද? වියෝජනය වෙලාද? නෑ වියෝජනය වෙලා නෑ නේද? සෝඩියම් බයිකාබනේට් යම් ප්‍රමාණයක් මේක ඉතුරු වෙනවා කියලා කියන්නේ විඝටනය වෙලා තියෙනවා වියෝජනය වෙලා තියෙනවා හැබැයි යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා ඒ කියන්නේ සමස්ත සෝඩියම් බයිකාබනේට් ටික මේකෙදි වියෝජනය වෙලා නැහැ ඒක තමයි එකෙන් ගන්න තියෙන නිගමනය ඊට පස්සේ භාජනයේ පීඩනය එක වැඩි කිරීම 10 6ක් පැස්කල් බව ඔන්න භාජනයේ සමස්ත පීඩනය එක වැඩි කිරීම 10යි පැස්කල් ලු හරි භාජනයේ ඉතුරු පවතින ඝන ද්‍රව්‍යයන්හි පරිමාව නොසලකා හැරිය හැකි බව උපකල්පනය කරන්න එතකොට මේ භාජනයේ ඉතුරුලා තියෙනවා නම් ඝන ද්‍රව්‍යයක් මේ බලන්නකො අගන්න ඔය කියන දේ හරි දැන් මේ භාජනය මෙහෙම එකක් නේ මොනවා භාජනයක් හරි මේ භාජනයේ මොනවද දාන්නේ සෝඩියම් බයිකාබනේට් ටිකක් දානවා මොන දැම්මා හරිද දැම්මට පස්සේ මේක වියෝජනය වෙන්න අරිනවා එතකොට සෝඩියම් කාබනේට් මේක ඉතුරු වෙනවා ඝන ද්‍රව්‍යයක් විදිහට මොන සෝඩියම් කාබනේට් යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා මේකේ ඊට අමතරව දැන් සෝඩියම් බයිකාබනේට් යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා නේද හරි ඊට පස්සේ ඉතුරු කටිනවා වායු එතකොට මේගොල්ලෝ මෙහි පැතිරෙනවා හරිද දැන් මේ භාජනයේ සමස්ත පරිමාව කීයද सोडियम बाइकार्बोनेट परिमाव ඒ භාජනයේ සමස්ත පරිමාව 5යි කියලා. දෙච්චර නගලන්න එපා කියලා කියන්නේ නේද? හරිද? රයිට්. ඊට පස්සේ සෙල්සියස් 328 දී RT යගේ දීලා තියෙනවා. මොකටද මේ RT දෙන්නේ? RT දෙන්නේ අනිවාර්යයෙන්ම මොකටද? අපේ මෙන්න මේ සමීකරණය දාන්න ඇති මේ ගාණෙ කොහේ හරි තැනක KC වතාවක් RT ඩෙල්ටා n. ඒක මේකට දාන්න පුළුවන්ද? ඔව් පුළුවන් නේද? ඒකවත් කිසිම කෙනෙක් මේකේ නැහනේ. එහෙනම් මේ සමීකරණය මේකට වැලීඩ් වෙනවා. එහෙනම් ඒක දාන්න පුළුවන් මේ RT ලේසියෙන්ම දීලා තියෙනවා. RT දිලා දිනවා 500යි මවුලේට ජූල් කියලා මම මේකත් කියනවද ගුණා RT යගේ අපිට දුන්නොත් එහෙම සමහර ගණන් වල RT දෙන ඕන මේ වගේ එහෙම වුණොත් එහෙම RT යගේ අපි ආදේශ කරන්න ඕනේ 500යි sorry 500යි නෙමෙයි ජූල් මවුලේට වලින් තමයි RT යගේ අපි මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ ඒකත් හොඳට මතක තියාගන්න සමහර ගණන් වල RT යගේ ඍජුව දුන්නොත් එහෙම RT ආදේශ කළ යුත්තේ මවුලේට ජූල් වලින් මිසක් මවුලේට කිලෝ ජූල් වලින් නන් නෙමෙයි මවුලේට ජූල් වලින් RT යගේ මෙතන ආදේශ කරන්න ප්‍රශ්නයක් නැහැ ගාන තියෙන්නේ ඒ විදිහට එහෙම ආදේශ කරා නම් ගාන හදනකොට හරි. එහෙනම් මම ගානක් දුන්නට පස්සේ ගාන ගැන ඉස්සරම දාලා අවබෝධයක් අරගන්න
ගාන හොඳට කියවලා ඊට පස්සේ ගාන ලියාගෙන ලියාගෙන යන්න තියෙන උත්තර ටික. හා දැන් අපි ගාන උත්තර ටික ලියන්න යන්නේ අංක බලන්න. රයිට්. බලලා දාන්න. ආගෙන ඉන්න දැන්. හරි මෙහෙම කියනවා. පළවෙනි එක දැන් අහගන්න. උත්තර ලියන්න යන්න තියෙන ළමයි. හරි මේසි. බලන්නකෝ. පළවෙනි එක බලන්න මොකද්ද කියන්නේ කියලා. අපිට කියනවා 328 සෙල්සියස් අංශකවලදී සමතුලිතතාවයට එළඹුණු විට භාජනයේ ඇති ජල මවුල ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. ඔන්න 328 දී මේක මෙහෙම රත් කරාට පස්සේ වියෝජනය වෙනවා. ඊට පස්සේ සෝඩියම් බයිකාමනේට් වියෝජනයෙන් සෝඩියම් කාබනේටුත් කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජල වාෂ්පත් හැදෙනවා. අපෙන් අහන්නේ මෙන්න මෙතන හැදෙන ජල වාෂ්ප ප්‍රමාණය කීයක්ද කියලා තමයි අපෙන් අහන්නේ. පැහැදිලිද? රයිට්. हरिंगजने ඉස්සරවම තිබෙනවා සෝඩියම් බයිකාබනේට් නේද ඊට පස්සේ මේක තිබ්බ සෝඩියම් බයිකාබනේට් ටික මොකද උනේ වියෝජනය වෙනවා ඊට පස්සේ වියෝජනය වුණාට පස්සේ දැන් මේකේ සෝඩියම් බයිකාබනේට් යම් ප්‍රමාණයක් ඉතුරුත් වෙනවා හරි ඔය දින වියෝජනයේට පෙර මේකේ තිබ්බ දේවල් ඊට පස්සේ මට කියන්න වියෝජනයෙන් පස්සේ මේකේ ඉතුරු හැදිච්ච දේවල් මොනවද වියෝජනයෙන් පස්සේ මේකේ ඇතුළේ මොනවද වියෝජනයෙන් පස්සේ මේකේ හැදුනා වියෝජනයෙන් පස්සේ මේකේ හැදුනා සෝඩියම් බයිකාබනේට් යම් ප්‍රමාණයක් ඉතුරු වුණා දැන් මේකේ යම් ප්‍රමාණයක් ඉතුරු වුණා කියලා කියනවනේ ඊට අමතරව සෝඩියම් කාබනේට් යම් ප්‍රමාණයක් මේකේ හැදුණා. මේ දෙන්නම ළමයි ඝන ද්‍රව්‍ය. ඊට අමතරව වායු විදිහට මේකේ හැදුනේ කාබන් ඩයොක්සයිඩුයි ජල වාෂ්පයි තමයි මේකේ ගෑස් විදිහට මේ පද්ධතියේ තිබ්බේ. පැහැදිලිද? හරි. මේගොල්ලෝ කිව්වා මෙන්න මේ වගේ පරිමාවන් සලකන්න එපා. මේ ගාණේ කියන්නේ මොකද්ද ගාණේ කියන්නේ? භාජනයේ ඉතිරි වැති ඝන ද්‍රව්‍යයන්හි පරිමාවන් නොසලකා හැරිය හැකිව උපකල්පනය කරන්න. ඒ කියන්නේ මේ වගේ පරිමාවන් සලකන්නවත් එපා කියලා මේගොල්ලෝ කිව්වා. පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න මෙතන මේ පරිමාව පුරා පැතිරෙන්නේ ඇත්තම කවුද? අර දෙන්නා නෙමෙයි. මෙන්න මේ දෙන්නා. එහෙනම් වියෝජනයෙන් පස්සේ අපේ භාජනයේ පරිමාව පුරා පැතිරෙන්නේ මෙන්න මේ දෙන්නා. පැහැදිලිද? ඒක තමයි ඔය කියන්නේ මේගොල්ලන්ගේ පරිමාව සලකන්න එපා කියලා. පැහැදිලි? හරි. එහෙනම් අපි මෙහෙම දෙයක් කරමු. අපෙන් අහන්නේ මෙතන හැදිච්ච ජල වාෂ්ප මවුල ප්‍රමාණය නේද? ජල වාෂ්ප මවුල ප්‍රමාණය තමයි මෙතන අපෙන් අහන්නේ. හරි. අපි එහෙනම් මෙන්න මේ පද්ධතියට වියෝජනයෙන් පස්සේ තියෙන පද්ධතියට දාමු PV NRT. හරිද? මේ වැඩක් කරනවා. ඔන්න රෝමිලක එක හදන්න පටන් ගන්න විදිය. වියෝජනයෙන් පස්සේ අපේ ඝන ඩෙසිමීටර 5ක අර දෘඩ සංවෘත රේචනය කරපු භාජනයට මම දානවා PV NRT. PV NRT දාන්නේ මොකටද? වායු වලට. සමස්ත පරිමාවතින් ඝන ඩෙසිමීටර 5යි. හැබැයි ඝන ඩෙසිමීටර වලින් පරිමාවක් තියන්නේ නැහැ. ඇයි ඒ ඝන ඩෙසිමීටර කියන්නේ SI එකකයක් නෙවෙයි. අයි ඝන ඩෙසිමීටර ඝන මීටර කරන්න ළමයි ඩෙසි අයින් කරලා දාන්න. 10 ඍණ 3න් වැඩි කරලා දාන්න. රයිට්. සමාන වෙනවා. රයිට්. N total ට මම එක NT කියලා තියන්නම්. R කියලා කියන්නේ මොකද්ද? සර්වත්‍ර වායු නියතය. ඒවනම් ඉතින් දැනගන්න ඕන 8.314යි. මොකද ළමයි ඒකකය? ජූල් මවුලයට කෙල්විනයට රයිට් හොඳයි ඊට පස්සේ වැඩි කිරීම කීයද මේක උෂ්ණත්වය කියලා මේක උෂ්ණත්වය කීයද උෂ්ණත්වය 328යි එතකොට 328ක් දාන්න පුළුවන් 320 කියන්නේ සෙල්සියස් අංශක බෑ බෑ 328ක් දාන්න බෑ මේකේ උෂ්ණත්වය කෙල්වින් කරන්න ඕන එහෙනම් 328 කෙල්වින් කරන්නේ කොහොමද ළමයි 328 කෙල්වින් කරන්නේ මේකට එකතු කරලා ළමයි 273ක් කියලා දෙන්නේ 601ක් නේද එන්නේ 601ක් කියලා එනවා කෙල්වින් උෂ්ණත්වය හරිද ෆයිට් ඔබ සුළු කරලා n total හොයාගන්න
එන් ටෝටල් කීයක්ද හරි කීයක් හරි උසුරු කරලා එන් ටෝටල් හරිය. මම හිතේ එන් ටෝටල් එන්නේ මවුල 1යි කියලා. එන් ටෝටල් වල උත්තර එනවා මවුල 1යි කියලා. 1යි මවුල කියලා එන් ටෝටල් එනවා. එහෙනම් මේ එන් ටෝටල් කියන්නේ මොකද්ද? වෙන මේක නේද? එහෙනම් මේකේ තියෙන්නේ මේ දෙන නැහෙනේ. එන් ටෝටල් කියලා කියන්නේ මොකද්ද ළමයි? මම ලියනවා එන් ටෝටල් කියලා කියන්නේ මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජල මවුල ප්‍රමාණය. එහෙනම් NCO2 සහ NH2O ගෑස් මවුල ප්‍රමාණය තමයි මේකේ මේ එන් ටෝටල් විදියට මට උත්තරයක් එන්නේ. එහෙනම් ඔන්න ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය එකතුව මම හොයාගන්නවා මවුල 1යි කියලා. පැහැදිලිද? Right. RT යගේ කෙලින්ම දාන්න පුළුවන්ද? ඔව් RT එකේ කෙලින්ම දැම්මත් නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි දාලා උත්තරේ ඒත් ඒ විදියටම එන්න ඕනි. RT යගේ අවශ්‍ය නම් මෙතන RT කෙලින්ම දාන්න පුළුවන් ඕන නම් RT එක දිලා තියෙනද ඒක කෙලින්ම දාන්න පුළුවන් මවුලේට ජූල් වලින්ම දාන්න. ඒකින්ම දාන්න ඕන නම් RT මෙතෙන්ද කෙලින්ම දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒත්. කැමති දිහා RTI ගේ කෙලින්ම දාන්න පුළුවන් ඈ. ඕනනම් දාන්න මේ දෙක වෙනුවට මේ දෙක ලියනතු RTI ගේ දීලා තියෙනවනේ අපිට. ඒක දාන්න පුළුවන්. කොහොම හරි n total එන්න ඕන මවුල එකක් විතර. n total කියන්නේ මොකද්ද? වියෝජනයෙන් පස්සේ හැදෙන පද්ධතියේ තියෙන වායු මවුලවල එකතුව කාබන් ඩයොක්සයිඩ් සහ ජල මවුලවල එකතුවයි අපිට ලැබෙන්නේ. හරිද? එහෙනම් ඔන්න ඒක හොයාගත්ත ඒ විදිහට. තේරුණාද? Right. හරිද? ඔකලා දාන්නද? जल मौल प्रमाण केली जल मौल प्रमाण अभी जल मौल प्रमाण कार्बन डाइऑक्साइड मौल प्रमाण एक अभी जल मौल प्रमाण हर एक मौल एक मौल एक अड़प्रमाण जल मौल प्रमाण ඒක ගන්න වෙන්න අපිට මේ සමතුලිත ප්‍රතික්‍රියාව අනුව හිතලා. ඒවලා ගන්න කොළමයි. ඒවලා ගන්න. රයිට්. හිතන්න මේ විදිහට. නිකන් හිතන්න. මේකේ තියෙනවා සෝඩියම් කාබොනේට් මවුල x ප්‍රමාණයක්. ඈ x කියලා සෝඩියම් බයිකාබොනේට් මවුල x ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් වියෝජනය වෙනවා සෝඩියම් බයිකාබොනේට් මවුල 2y ප්‍රමාණයක්. අපි හිතමු කියමු. x ප්‍රමාණයක් තියෙනවා 2y ප්‍රමාණයක් වියෝජනය වෙනවා. ඒ වඩකෝ. ස්ටොයිකියෝමිතිය 2ට 1යි. එහෙනම් මෙයාගෙන් 2y වියෝජනය වෙනවා නම් මෙයා කීයක් හැදෙන්න ඕනද? y හැදෙන්න ඕන. එහෙනම් මෙයාගෙත් කීයක් හැදෙන්න ඕනද? y හැදෙන්න ඕන. එහෙනම් මෙයාගෙත් කීයක් හැදෙන්න ඕනද? y හැදෙන්න ඕන. එහෙනම් අපිට කියන්න පුළුවන් ස්ටොයිකියෝමිතිය අණුව සෑදෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණයයි ජල මවුල ප්‍රමාණයයි සමානයි. එහෙනම් මම ලියනවා ස්ටොයිකියෝමිතිය අණුව NCO2 සහ සමාන වෙනවා NH2O2ට. එහෙනම් මට කියන්න පුළුවන් right NCO2 සමානයි NH2O කියලා කියන්නේ NCO2 ධන NH2O අපි දන්නවා එකතුව මවුල 1යි කියලා මේ දෙක සමානයි නම් අර ලියන්න පුළුවන් 2 NH2O සමානයි මවුල 1යි. එහෙනම් තවත් සුළු කරාට පස්සේ NH2O ගෑස් මවුල ප්‍රමාණය මට එනවා 0.5යි මවුල කියලා. ඉතින් මේ දෙන්න සමානයි නම් දෙන්නක එකතුව 1යි නම් 0.5 0.5 වෙන්නේ නැහැ නේද? එහෙනම් ඔන්න මවුල 0.5යි කියලා මම ප්‍රොබිලා කයකට උත්තරේ අර ගන්නවා. බොහොම සරල ප්‍රශ්නයක් නේද? රයිට්. එහෙමයි ගන්න. ඒක හරි. ඊළඟට අර ගලියා ගන්න කඩුවට. ඊළඟට ඊළඟට ඊට පස්සේ කියනවා 328 සෙල්සියස් අංශක වලදී සමතුලිතතාවය සඳහා KP ගණනය කර N9KC ගණනය කරන්න. එතකොට N9KC ගණනය කරන්න කියලා ගාන කිව්වොත් ඉතලමයි KP හොයලා N9 කියන්නේ ඔය අර අපේ අර සම්බන්ධයෙන් KP සමානයි KC වතාවක් RT ඩෙල්ටායින් සම්බන්ධයෙන් තමයි ඔය ගන්න කියලා කියන්නේ. පැහැදිලිද? Right. දැන් ඔන්න අපි හොයාගෙන තියෙන්නේ මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණයත් අපි දන්නවා. ඒක අපි මෙතන දාගමු. අපි හොයාගත්ත මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය කීයද? 0.5යි මවුල. මේකේ තියෙන ජල මවුල ප්‍රමාණයත් අපි හොයාගත්ත කීයද? 0.5යි මවුල. එතකොට ඔන්න කාබන් ඩයොක්සයිඩ් සහ ජල මවුල ප්‍රමාණයන් අපි හොයාගනයි තියෙන්නේ. හරිද? මේ දෙක හරි. ඒ අපිට වැඩක් නැහැ නනිත් එව්වා. හරිද? හරි. දැන් අපි අහනවා මේකේ KP යගේ ගණනය කරන්න කියලා. හරි. ඔක්කොම කලින් කියන්නකෝ KP කියලා කියන්නේ මොකද්ද? KP කියලා කියන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවක මොන අතර අනුපාතයේද?
ආංශික පීඩන අතර අනුපාතය. ඒක නේද KP කියලා කියන්නේ. සමතුලිත ප්‍රතික්‍රියාවක ආංශික පීඩන අතර අනුපාතය තමයි KP කියලා කියන්නේ. KP ප්‍රකාශනයක ඉන්න පුළුවන් කවුද? දැන් කලින් කිව්වේ මුලින් පටන් ගන්නකොට වායු අවස්ථාවේ තියෙනවා විතරයි. පැහැදිලිද? ඒකනේ මේක වායු අවස්ථාවේ තියෙනවා ඉන්නේ මේ දෙන්න විතරයිනේ. එහෙනම් මේ දෙන්නගේ ආංශික පීඩන දෙක හොයාගත්තා නම් ඔහොම ලේසියෙන් KP හොයා ගන්න පුළුවන්. ඊළඟ වැඩි ආංශික පීඩනය කියන්නේ මොකද්ද? ඔන්න මම හොයනවා PCO2 gas කාබන් ඩයොක්සයිඩ් ගේ ආංශික පීඩනය කියලා. මේ කාබන් ඩයොක්සයිඩ් ගේ ආංශික පීඩනය කොහොමද ඒක හොයන්නේ? අපි ආංශික පීඩන අපි හොයන්නේ මුළු පීඩනය වැඩි කරන්න ඕනේ අදාළ කෙනාගේ මවුල භාගයේ. එහෙම තමයි අපි ආංශික පීඩනය හොයන්නේ. හරි. දැන් කාබන් ඩයොක්සයිඩ් ගේ ආංශික පීඩනය හොයා ගන්න පුළුවන්. මුළු පීඩනය දන්නවා P total. ඉල්ති බෙකියද? එක වැඩි කිරීම 10 6යි පැස්කල් නේද? එක වැඩි කිරීම 10 6යි පැස්කල්. එක වැඩි කිරීම 10 6යි පැස්කල්. ඔන්න මුළු පීඩනය. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ගේ ආංශික පීඩනය හොයන්න නම් අපිට ආයෙ ඕන වෙනවා කාබන් ඩයොක්සයිඩ් ගේ මවුල ප්‍රමාණය. රයිට්. නම් මේ කාබන් ඩයොක්සයිඩ් ගේ මවුල ප්‍රමාණය දන්නවා. දැන් මෙතන දාන්නේ මවුල ප්‍රමාණය නෙමෙයි මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ගේ මවුල භාගය. රයිට්. කාබන් ඩයොක්සයිඩ් ගේ මවුල ප්‍රමාණය කීයද? 0.5යි. මුළු මවුල ප්‍රමාණය කීයද? දැන් මේකවල සලකන්නේ නැහැ නේ. ඒකලොම සලකන සලකන්නේ නැහැ. දැන් මුළු මවුල ප්‍රමාණය කීයද? 0.5යි. අයි ජලයේ 0.5. එකයි. එහෙනම් ඔන්න 1.5යි මවුල භාගය එන්නේ 0.5 බෙදීම 1යි කියලා. හරි. ඒකත් හරි. අද සුළු කරන්න කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය වට හොයා ගන්න පුළුවන්. 5 වැඩි කිරීම 10 5යි පැස්කල් කියලා එනවා CO2 ගේ ආංශික පීඩනය. ඔන්න කාබන් ඩයොක්සයිඩ් ගේ ආංශික පීඩනය හොයාගත්තා. කාබන් ඩයොක්සයිඩ් ගේ ආංශික පීඩනය හොයාගත්තා. හරිද? ඊට පස්සේ විතරක් හොයාගන්න බැහැ ළමයි. ජලයේ ආංශික පීඩනය හොයා ගන්නත් ඕන. pH2O. ජලයේ ආංශික පීඩනය හොයා ගන්නත් ඕන. right? එහෙනම් වාට පුළුවන් මෙහෙම හොන හොයා ගන්න. මුළු පීඩනය කියලා කියන්නේ යම් සංඝටකවල ආංශික පීඩනවල එකතුව. ඒ කියන්නේ ළමයි මේකේ P total කියලා කියන්නේ P total කියලා කියන්නේ නැත්නම් මේ විදිහට හොයන්න පුළුවන් ඈ. ජලයේ ආංශික පීඩනයයි කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය එකතුව. හරිද? දැන් P total කීයද? එක වැඩි කිරීම 10 6යි පැස්කල්. pH2O කීයද? ඒක තමයි හොයන්න ඕනේ. ඊට පස්සේ P කාබන් ඩයොක්සයිඩ් කීයද? 5 වැඩි කිරීම 10 5යි පැස්කල්. ඉතින් සරලව මේක සුළු කරොත් එහම වට pH2O හොයා ගන්න පුළුවන්. 5 වැඩි කිරීම 10 5යි පැස්කල් කියලා එනවා. ඔන්න ඒ විදිහටත්. ඔන්න ඒ විදිහට හොයන්නත් පුළුවන් නැත්නම් මේ විදිහටම හොයන්නත් පුළුවන්. කොහොම හරි කාබන් ඩයොක්සයිඩ් ගේ ජලයේ ආංශික පීඩන දෙක ඉස්සරම හොයා ගන්න වෙනවා. ඒකට තමයි මාගේ එක ලකුණු වෙන් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ දෙකේ මාගේ ස්කීම් එකේ ආංශික පීඩන දෙක හොයනවා. ඒ කියන්නේ නිකන් එහෙම මනෝමෙන් එහෙම හොයන්නේ නැහැ. නිකන් හොයලා දානවා. එතන කොහේ හරි ලකුණු නැහැ එතකොට. අනිවාර්යයෙන්ම ගානක P වලට හදාගෙන යන්න ගණන් හදනකොට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒක දන්නේ නැහනේ පේපර් එක බලන එක්කෙනා. මේකින්න ඔයා කරන විදිහටයි ලකුණු දෙන්නේ. එන අනිවාර්යයෙන්ම මාගේ එකට මේ P ලකුණු මේ ඒකක සහිතව ආදේශයට බල ලකුණු වෙන් වෙනවා. මාගේ ස්කීම් අරගෙන බලන්න ඒක තමයි පාස්වර්ඩ්ස් කරන්න කියලා කිව්වේ. හරිද? හරි ඒක. ඔන්න දෙන්න කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ ආංශික පීඩන දෙක හොයාගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකක්ද ඊළඟට කරන්නේ? ඊළඟට අපි කරන්නේ KP හොයන එක. හරි. දැන් KP ප්‍රකාශනය ලියමු. ඔන්න KP ප්‍රකාශනය ලියන්නයි යන්නේ. KP ප්‍රකාශනය ලියනවා. අපෙන් KP නෙමෙයි යහන්නේ. KP හොයලා KC යහන්නේ. කරන්න දෙයක් නැති ඔක්කොම හොයලා යන්න වෙනවනේ. KP. KP කියලා කියන්නේ KP ප්‍රකාශක කියන බලා වායු විතරයි. එහෙනම් මේකේ වායු ඉන්නේ දෙකයිනේ. එකක් තමයි pH2O gas වතාවක් PCO2 gas. ඔන්න ආංශික පීඩන අතර ගුණිතය. අපිට ආව 5 වැඩි කිරීම 10 5යි පැස්කල් කියලා මෙයා. මෙයාත් ආව 5 වැඩි කිරීම 10 5යි පැස්කල් කියලා. හරි. සුළු කරන්න KP ට උත්තරයක් ගන්න. 5^5 25යි. ඒතර 2.5 වැඩි කිරීම 5යි 5යි 10යි 1යි 11යි පැස්කල් වර්ගය විය යුතුයි KP ගේ උත්තරේ. ඔන්න KP ට ඔය උත්තරය අරගෙන ඉන්නත් ඕන. KP ඔක හොයනවටත් ලකුණු මාගේ ස්කීම් එක අනිවාර්යයෙන්ම වෙන් වෙයි. KP තෙව්වා. ඊළඟට අපෙන් අහනවා KP හොයලා N9 KC හොයන්න කියලා. හරි අපි ඊළඟට බලමුකෝ. KP හොයලා N9 KC හොයන්න කියලා කියනවා. හරිද? හරි. ඊට පස්සේ
හොයමුද හරිද මොකද්ද සම්බන්ධය සම්බන්ධය තමයි kp සමානයි kc වතාවක් rt ඩෙල්ටා n හරි දැන් මේක දානකොට බලා ගන්නකෝ ඔබ දානකොට kp දැන් දන්නවනේ kp දන්න හැබැයි ඔයා මේක ඩෙල්ටා n පැත්තෙන් හොලා ඉන්න ඕනේ ඩෙල්ටා n හොයන්න දැන් ඩෙල්ටා n කියන්නේ මොකද්ද ප්‍රතිඵල මුළු වායු මවුල ගණන කීයද 1 1 2 ඍණ ප්‍රතික්‍රියක මුළු වායු මවුල ගන්න එකක්වත් නැහැනේ බිඳුවයි දෙක ඍණ බිඳුව සමානයි 2 කියලා උත්තරය නම් පෙන්වන්න ඕනේ හරි ඊට පස්සේ තමයි ආදේශ කරන්නේ හරි kp දැන් ආදේශ කරමු 2.5 වැඩි කිරීම 10 11යි පැස්කල් වර්ගය රයිට් kc නේ හොයන්න තියෙන්නේ kc තියන්නේ මේ විදිහට rt දීලා තිබ්බ ගාන කීයක්ද තියෙන rt තියෙන්නේ rt දෙල දෙනවා 500යි මවුලේට ජූල්. ඔව් මවුලේට ජූල් තියෙනවා නම් ඒකෙන් ආදේශ කරන්න ඕන. මවුලේට කිලෝ ජූල් එකෙන් ආදේශ කරන්න නැහැ. මෙතන ප්‍රශ්නයක් වෙන්නේ ඒකෙන්මයි තියෙන්නේ. මවුලේට ජූල්. රයිට්. මේකේ වර්ගයක් මෙතන දාන්න. ඔකේ වර්ගයක් මෙතන දාන්න. ඔක සුළු කරන්න kc ට වාට උත්තරේ එයි. kc ට වාට යම් උත්තරයක් ලැබෙයි. ඒ උත්තරේ ලැබෙන්නේ අනිවාර්යයෙන්ම මොකෙන්ද? ඝන මීටරයට මවුලවල වර්ගයෙන්. ඒ කියන්නේ මවුල වර්ග m ඍණ 6න් තමයි උත්තරේ එන්නේ. ඇයි ඒ? මෙතන kc ට උත්තරේ එන්න ඕනේ si එක වලින්. ගන්න ඩෙසිමීටර මවුලෙන් නෙමෙයි උත්තරේ එන්නේ ඈ. මෙතන සුළු කරනකොට උත්තරේ kc ට එන්නේ ඝන මීටරයට මවුල. මෙතන බලන්න මෙතන kc ගේ ප්‍රකාශනය ගත්තොත් එහෙම ප්‍රතිඵල වායු මවුල ගන්න මේවා දාන්නේ නැහෙනේ. එතකොට kc ට උත්තරේ එන්න ඕනේ මේ දෙන්නගේ ගුණිතයක්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියක නැහැනේ මෙතන ප්‍රතික්‍රියක සොලිඩ් නේ තියෙන්නේ. ඒක දාන්නේ නැහැනේ kc ප්‍රකාශනයේක. ඒක kc ගේ ඒකක එන්න ඕනේ මෙන්න මේ දෙන්නගේ ගුණිතයක්. ඒ කියන්නේ ඝන sorry m ඍණ 6 mol වර්ගයක්. එහෙම තමයි kc ට උත්තරේ එන්න ඕනේ. රයිට් කොහොම හරි උත්තරයක් කරගන්න. උත්තරේ එනවා මං හිතන්නේ. උත්තරේ කියද දෙන්නේ. උත්තරේ එනවා. එක වැඩි කිරීම 10 4ක් කියලා. එහෙම දෙන්නේ. එක වැඩි කිරීම 10 4ක් දෙන්නවත් එක ඔව් නේද? එක වැඩි කිරීම 10 4ක්. කොහොමද කබල පස්සමනේ එක වැඩි කිරීම 10 4ක් ආවා. ඒක මේ දෙන්නේ. ආයෙකටම හරි හරි. එක වැඩි කිරීම 10 4ක් කියලා තමයි එන්නේ. හරි. ඔන්න kc දෙනවා. මෙන්න මේකකින් තමයි එන්නේ නේ. මේක ගන්න ඩෙසිමීටරේට මවුල හැම නෙමෙයි ඈ. හරිද? හරි. ඒකත් හරි. ඕක තමයි රෝමිලකම් දෙකට මේකේ උත්තරේ වෙන්නේ. ඊළඟ රෝමිලකම් 3. එතකොට මේ ප්‍රශ්නේ තියෙන තුන්වෙනි කොටස. මේකේ b කොටස නම් තිබ්බේ මං හිතන්නේ මේ එන්තැල්පි වලින් තිබ්බේ. මේ ගානේ මේ 2017 පස්සේ එසේ එක දිලාපු ගාන ඔය තියෙන්නේ. 2017 පස්සේ එසේ කර දිලාපු ගානේ රෝමිලකම් sorry සිම්පල් a කොටස තමයි අපි හැදුවේ. මේකේ b කොටස තමයි ප්‍රශ්නයක් තියෙනවා තව. ඉතින් පස්සේ b කොටස ආවේ එන්තැල්පි වලින්. සාමාන්‍ය kp kc ප්‍රශ්නයක් එක එන්තැල්පි ගානක් තමයි සුපුරුදු පරිදි එන් රටාවට එන්නේ. ඒක ඒ රටාවට මේ පාර එන්න විදිහක් නැහැ. මොකද මේ අවුරුදු දෙකක් විතර මේක දිගට ආවා එක. ආයෙ පාරක් kp kc ගානක් අපිට අපේක්ෂා කරන්න අමාරුයි එසේ ප්‍රශ්නයක් තුල බොහෝ දුරට ksp පැත්තටයි. يعني ද්‍රාවිතා ගුණිතය පැත්තට අපි ලබන මාසේවත් කරමු. හරිද? රයිට්. ඊළඟට බලන්න රෝමිලක්කන් 3. රෝමිලක්කන් 3 බලන්න. මෙහෙම කියනවා. බලන්න මොකද කියන්නේ කියලා. ඉහත විස්තර කළ භාජනයට 328 දී කාබන් ඩයොක්සයිඩ් ගෑස් අමතර ප්‍රමාණයක් එකතු කරන ලදී. දැන් මේ විදිහට විස්තර කරපු භාජනයට කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ මෙයාගෙන් අමතර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. හරි. අමතර ප්‍රමාණයක් එකතු කරන ලදී කියනවා සමතුලිතතාවයෙන් නැවත එළඹුණු විට කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය ජලයේ ආංශික පීඩනය මෙන් සිවු ගුණයක් විය. මෙම තත්ත්වය යටතේදී කාබන් ඩයොක්සයිඩ් හා ජලයේ ආංශික පීඩන ගණනය කරන්න. ලොකු අමාරුවක් නෑ. හරිම ලේසි. අහගන්නකෝ. රයිට්. එහෙනම් බලමු. දැන් ළමයි මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ මෙන්න මේ භාජනයට කාබන් ඩයොක්සයිඩ් ටිකක් පිටින් දාලා තියෙනවා. 0.5 මෝල තිබ්බ එකට කාබන් ඩයොක්සයිඩ් යම් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. අපි හිතමුකෝ මේකට එකතු කරා කියලා NCO2 ප්‍රමාණයක්. ඔන්න එකතු කරලා තියෙනවා. එහෙනම් ඔන්න දැන් කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය වෙන්නේ මොකද්ද? ওই දෙකේ එකතුව නේද? ඒ දැන් මේකට යම් ප්‍රමාණයක් එකතු කරනවානේ. හරි. ඊට පස්සේ අපිට කියනවා
සමතුලිතතාවය ලැබුණාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය ජලයේ ආංශික පීඩනය වගේ හතර ගුණයක් කියලා. එතකොට සමතුලිතතාවය ලැබුණාට පස්සේ මේකේ ආංශික පීඩනය කාබන් ඩයොක්සයිඩ් වල ජලයේ එක්කෙනාගේ ආංශික පීඩනය වගේ හතර ගුණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒක සමානවනේ තිබ්බේ. අරයාගේ ආංශික පීඩනය මේගේ ආංශික පීඩනය සමාන. අපිට කී දාවේ උත්තරේ ආංශික පීඩන දෙක අපි හේවුවට පස්සේ අපිට ආවේ එක වැඩි කිරීම 10 6 පැස්කල් සහ එක වැඩි කිරීම 10 6 පැස්කල් නේද ආවේ. කීයද මන්ද අපිට ආවා. සෝරි 5 වැඩි කිරීම 10 5 පැස්කල් කරනවා. අපිට ආවේ ආංශික පීඩන දෙක. දැන් මොකද වෙලා තියෙන්නේ? කලින් තිබ්බේ ආංශික පීඩන සමානව. ඇයි මවුල ප්‍රමාණයම සමානයි? දැන් වෙලා තියෙන්නේ ආංශික පීඩන ජලයේ ආංශික පීඩනය වගේ හතර ගුණයක් බවට කාබන් ඩයොක්සයිඩ්ගේ ආංශික පීඩනය පත් වෙලා තියෙනවා. ඒක ඇති දෙයක් නෑ. බොහොම ලේසි කොටසක්. අපෙන් අහන්නේ මෙම සමතුලිත තත්ත්වය යටතේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ ආංශික පීඩන ගණනය කරන්න කියලා කියනවා. හරිද? මේ තත්ත්වය යටතේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ ආංශික පීඩන හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හරිද? ඒ ආයේ වෙන වෙනම ඉඳලා හොයන්න ඕනේ. හරි. අපි මෙහෙම හොයමුකෝ. මෙහෙම කරමු අපි. හරිද? රයිට්. අපි හිතමු ජලයේ ආංශික පීඩනය. දැන් මෙයා වගේ හතර ගුණයක් නෙමෙයි අනේද? ජලයේ ආංශික පීඩනය වගේ හතර ගුණයක් නෙමෙයි. හරි. අපි දැන් ජලයේ ආංශික පීඩනය අසරෙන් මේ ගන්න හොඳනේ ලේසි අත්‍තරම. මේ හිතමුකෝ. H2O he H2O gas he ආංශික පීඩනය. දැන් නව ආංශික පීඩනය මේ කලින් එක නෙමෙයි දැන් අලුත් එක H2O gas in නාංශික පීඩනය කියලා ලියමුකෝ. ආංශික පීඩනය. අපි හිතමු මොකක් හරි සංකේතයක් දාමුකෝ. P මොකද x x කියලා දාමු. හරි අපි හිතමුකෝ P x කියලා අපි හිතමු. ඔන්න කාබන් ජලයේ ආංශික පීඩන අපි හිතුවා P x කියලා. එහෙනම් මට කියන්න ජලයේ ආංශික පීඩනය මෙච්චරක් නම් මට කියන්න CO2 ගෑස් වල ආංශික පීඩනය කීයක් වෙන්න ඕනද? ඒ වගේ 4 ගුණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 4 px වෙන්න ඕනේ. හරි නේද? එතපි 4 ගුණයක් ළමයි නේද? හරි. එතකොට අපි හිතනවා ජලයේ ආංශික පීඩනය px කියලා අපි හිතමු. ඔයාලට කැමති ලකුණක් දාන්න. කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය වගේ 4 ගුණයක් 4 px කියලා අපි උපකල්පනය කරා. පැහැදිලිද? හරි. දැන් ළමයි මෙතන අපි ඉගෙන ගන්නවා මේ සමුදලිතාවය පාඩමේදී මෙන්න මෙහෙම දෙයක්. මේ KP සහ KC කියලා කියන්නේ. KP හා KC කියලා කියන්නේ. ඔය දෙන්නම මේ දෙන්නම වෙනස් කරන්න පුළුවන්. අපි KP ගැන සම්බන්ධ විශේෂ කරුණයක් දෙතුවා ලියුවා. KP හා KC වෙනස් වෙන්නේ උෂ්ණත්වයේ වෙනස් කිරීමෙන් පමණයි. ඒ කියන්නේ මේ මෙව්වට ආය අලුතෙන් දැම්මා කියලාවත් මේවා අයින් කරා කියලාවත් මේවා ටික කෑවා කියලාවත් මොන මගුල වුණත් KP KC වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? KP KC වෙනස් කරනනම් මට කරන්න පුළුවන් එකම දේ තමයි සමතුලිත පද්ධතියක උෂ්ණත්වය වෙනස් කරන එක. දැන් මට කියන්න මේ සමතුලිත පද්ධතියේ කාබන් ඩයොක්සයිඩ් පිටින් දාලා තියෙනවා. තව මොන දෙයක් කරපුවාවේ? මොනව කරත් මේ සමතුලිත පද්ධතියේ උෂ්ණත්වය වෙනස් කරලා තියෙනවද මේගොල්ලෝ? නෑ. බලන්න කියනවා මේ විදිහට කියන රොබි ලකන්තුනේ. ඉහත විස්තර කළ ද භාජනයට 328 සෙල්සියස් අංශක හිදීම. ඒ කියන්නේ උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ? නියතයි ළමයි. එහෙනම් මේකේ නියතයි කියන්නේ KP KC කියන දෙන්න වෙනස් වෙන්න බෑ. පැහැදිලිද? රයිට්. එහෙනම් මම මේක ලියනවා. මේ බලන්න. T නියත බැවින් ඒක ලියන්න ඕන අනිවාර්යෙන්. KP නියත වේ කියලා. T නියත බැවින් KP නියත වේ කියලා ලියන්න. KC නියත දෙක මේ වැඩක් නැහැනේ. KP නියත වේ. හරි. එහෙනම් මම KP ට ප්‍රකාශනේ ආය පාරක් ලියනවා. දැන් KP ට ප්‍රකාශනේ ලියන්න පුළුවන්. KP කියලා KP ගන්නේ අපි වායුමය ප්‍රතික්‍රියක ප්‍රතිඵල විතරයි. මේකේ ඉන්නේ තාමත් අර දෙන්න විතරයි. එහෙනම් මොනවද ලියනවා? KP සමානයි P CO2 gas වතාවක් P H2O gas. ඔන්න KP ප්‍රකාශනය. හරිද? හරි. KP කියලා අපිට උත්තරය ආවේ. KP ට කලින් උත්තරයක් මොකක් හරි ආවනේ. KP ට අපිට ආවේ 2යි sorry 2.5 වැඩි කිරීම 10 11 පැස්කල් කියලා. පැස්කල් වර්ගය නේද? 2.5 වැඩි කිරීම 10 11යි පැස්කල් වර්ගය කියලා තමයි අපිට KP ට උත්තරය ආවේ. හරි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් ලා ආංශික පීඩනය අපි දන්නවා 4ක් px වතාවක්. ජලයේ ආංශික පීඩනය දන්නවා කියලා හිතන්න අපි ඩාප් එක වා වෙන මොකක් හරි දෙන්න ප්‍රශ්නයක් නැහැ. ජලයේ ආංශික පීඩනය px px මොකක් හරි විදියකින් ඔගේ px හොයාගන්න. මොකක් හරි විදියකින් px හොයාගන්න. පහක් හතරයි. එතකොට px වර්ගයක් එනවා. එතකොට දෙදෙනාම පැස්කල් වලින් උත්තර එන්න ඕනේ. කී හරි px ට උත්තරයක් එයි. මෙතන උත්තරේ එන්නේ 2.5ක් තියෙන. එතකොට 2.5යි කියලා කියන්නේ කීයද දෙන්නේ?
දෙකයි දශම 5 පැස්කල් කියලා px ට උත්තරේ එනවා. හරි. ඊට පස්සේ ඔන්න px ට උත්තරය අපි ගන්න පුළුවන් වුණා 2.5 වැඩි කිරීම 10 5 පැස්කල් කියලා. මේක සුළු කරන්න තියෙන්නේ මේ. හරිද? වර්ගමූලයක් අරගන්නවා px වර්ගයක් එනවනේ. මේක සුළු කරන එක ආයි කියලා දෙන්නේ නැහැ. මේක සුළු කරන්න පුළුවන් වෙන්න ඕනේ ඈ. ඔන්න px ට උත්තරේ. දැන් මොකද්ද px කියලා කිව්වේ? ජලයේ ආංශික පීඩනය. හරිද? ඊට පස්සේ බලමුකෝ. ඔන්න px ට උත්තරයක් ගන්න කොහොම හරි ඉඩිය කියලා. හරිද? රටක් ගලියක. ඊට පස්සේ ඉතින් හදලා ඉවරයි ගන්න. අපෙන් අහන්නේ මේ දෙනාගේ නව ආංශික පීඩන. දැන් අපි කිව්වා ජලයේ නව ආංශික පීඩනය px කිව්වා. කාබන් ඩයොක්සයිඩ් නව ආංශික පීඩනය 4 px කියලා කිව්වා. දැන් ඕක 4 න් වැඩි කළා කාබන් ඩයොක්සයිඩ් දාන්න ජලයට ඕකම දාන්න ඔච්චර කියන්නේ. රයිට්? රෙද? බහලියක. හරි. ඔන්න px හොයාගත්තා. ඊට පස්සේ ජලයේ ආංශික පීඩනය කියලා කියන්නේ px. හරි නං ආදේශ කරමු. නම් කෙලින්ම ආදේශ කරන්න පුළුවන් ජලයේ නව ආංශික පීඩනය අපිට එනවා 2.5 වැඩි කිරීම කියලා 10 5ක්ද 10 5යි පැස්කල් 10 5යි පැස්කල් ඊට පස්සේ මෙතන එනවා 4 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 10 5යි පැස්කල් තවසෙ කරොත් එන උත්තරේ 1 වැඩි කිරීම 10 6යි පැස්කල් කියනවා එහෙනම් ඔන්න නව ආංශික පීඩන දෙක ওই විදිහටයි එන්නේ ඔය ගානට ලකුණු 150න් ඔය අවුරුද්දේ ලකුණු 75ක් වෙන් වුණා उत्तर बहुत सरल හරිද රයිට් අපි බලමු ඊළඟට මෙන්න මේ ප්‍රශ්නය 2015 ප්‍රශ්නය තමයි මේ වෙන්නේ අංක දාලා වැරදී 2015 ප්‍රශ්නය කියලා කියන්නේ ළමයි ඔය ඕකට උඩේකට උඩේක තියෙන්නේ එන්නේ එක අර මොකද්ද AB solid වලින් C solid දන D gas හැදෙනවා කියලා තියෙන්නේ අන්න ඒක ඒක ගන්නකෝ 2015 ප්‍රශ්නය ගන්න 2015 ප්‍රශ්නය दिग प्रश्न रचना प्रश्न भाग याकोटसा रोबिला एक दिख एक मे उड़कोटसलाई शक्ति विद्या मे शक्ति विद्या को सायंकल यूनिट पेपर इकट्ड मे अर का स्पीडन लगे पीड़वां विसी दहावे प्रश्न बी कोर्स रईट दहावे प्रश्न बी कोर्स यूनिट पेपर की पीडीएफ दागंड यूनिट पेपर के पीडीएफ गेम यूनिट पेपर के पीडीएफ के ප්‍රශ්නාංක ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 3 2015 A level කියන එක වැදගත්නේ යටේකට ළමයි ඒක දාගන්න ප්‍රශ්නාංක 3 ළඟින් දාගන්න 2015 A level කියලා ප්‍රශ්නාංක 3 තමයි 2015 A level ප්‍රශ්නය ප්‍රශ්නාංක 3 තමයි 2015 A level ප්‍රශ්නය ප්‍රශ්නාංක 3යි 2015 A level ප්‍රශ්නයයිත් කියනවා ඒක ප්‍රශ්නාංක 4ට වැදලා තියෙන්නේ ප්‍රශ්නාංක 4 කියලා කියන්නේ 2015 A level ප්‍රශ්නේ නෙමෙයි ප්‍රශ්නාංක 4 කියලා කියන්නේ 2016 level ප්‍රශ්නේ ඒක පොඩ්ඩක් අනුබද වෙනස් කරගන්නකෝ ඔයාලගේ ප්‍රශ්නාංක 3 යටින් දාගන්න 2015 level කියලා
ඊට පස්සේ ප්‍රශ්න අංක 4 තමයි 2016 A level ප්‍රශ්නය right 2016 15 17 දැන් කරානේ අපිට ඒක හරි ප්‍රශ්න අංක 3 අරින් දාගන්න 2015 වලට මම ප්‍රශ්නේ පොඩ වෙනස් කළා දැන් මේ උකට මොකද ඔකේ උඩ කොටස ශක්ති විද්‍යාවේ එන්ට්‍රොෆිය සහ ගිබ් ශක්තිය සම්බන්ධව අහලා තිබ්බේ ඒතට ඒක අපිට මේක අදාළ නැහැ නේ අපි දැන්ට කරන්නේ මේ KP කිසි ප්‍රශ්නේ එහෙනම් මම ඒක අයින් කළා ප්‍රශ්නේ පොඩ වෙනස් කරා ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්න ඕනේ බලමු ප්‍රශ්නේ भौतिक अवस्था वाली अवलाकती है मिताने ये भौतिक अवस्था चूटा हदाग बोलाई मैंने वेदर हदागण दस पहले वेल प्रश्न भौतिक अवस्था चूटा कर दी डाल दी ना एक वेन्मई ए बी सोलिड वलीन ए बी सोलिड वलीन ए बी सोलिड वलीन C solid than a D gas and a pratikriya. Hadagan aviator. A B solid valin. Right? C solid than a D gas. And then a pratikriya salagand. Either Hadagan nick put up. Only pretty mistake at the wrong. The last Pahala available. But I'm getting a Venasini Prashmiya. I'm going to get some little decay to you know my thing. ඉතින් මේක අනිවාර්යයෙන් සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්නයක්. අර කලින් කතා කරපේ වගේ ඒක පොඩ්ඩක් සංකීර්ණයි ඒක. බලලෙමු 2015 A level ප්‍රශ්නය ගන්න. පොඩි correction එකක් තියෙන එක හදා ගන්න මෙන්න මේ විදිහට. AB solid වලින් ඒ සමතුලිතය දිහා වැරදි. ඒක හදා ගන්න ඕනි. සමතුලිත දෙක වැරදි ළමයි ඈ. ඒක මාත් එක හදාගෙන යමු. හැදුවා නම් ප්‍රශ්නයක් නෑ දැන් වැරදින්න දෙයි අනිවාර්යෙන්ම. පාසෙවත් බැලුවා නම් දකින්නේදී. පළවෙනි එක රස් කරන්න මේ විදිහට. AB solid වලින් හැදෙනවා හැදෙනවා C solid ධන D gas එක විදිහට හදා ගන්න D gas යන ප්‍රතික්‍රියාව පරිමාව දෙකක් වන කියලා ඒ ටික හරි ඊට පස්සේ ආය පහ සමතුලිතතාවය ඇති වේ කියලා දෙනවා එතනත් සමතුලිතතාවය ඇති වේ කියන තැනත් ඒක නැවත හදා ගන්න වෙනවා AB solid සමතුලිතයි C solid ධන D gas भौतिक अवस्था समतुलित දෙකක් D ගෑස් කරගන්න එකක් D ගෑස් කරගන්න right ඒ විදිහට මේ වගේ භෞතික අවස්ථා පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න වැඩි හදාගන්නකෝ ඉස්සරෝම දැන් ප්‍රශ්නේ මාත් එක හදාගෙන යමු right මේක හොඳ ප්‍රශ්නයක් මේ 2015 අවුරුද්දේ ප්‍රශ්න ටික 2015 කියලා කියන්නේ A level සාපේක්ෂික අමාරු වෙච්ච අවුරුද්දක් ඔය අවුරුද්දේ ෆිසික්ස් පේපර් එකේම ආරම්භ වුණා පොඩ්ඩක් සංකීර්ණයි පොඩ්ඩක් හොඳට සංකීර්ණයි ඒක නිසා මේ සාපේක්ෂික ටික අමාරුයි මේ අවුරුද්දේ पेपर सैटिंग इवा कैमिस्ट्री का मार राइट हर हर इन प्रश्न करें आगे नहीं अभी हम एक කරාම ඇති අපි සාකච්ඡාවත මේ ටික දිගටම සාකච්ඡාව කරනවා ආගෙන ඉන්න එක වගේ වෙනකොට වැඩි ඉවර කරලා දාමු සුපුරුදු පරිදි හරි එතන මාත් භෞතික අවස්ථා ටික හදා ගන්න තමයි හරි ආගෙන ඉන්න බලේ ආගෙන ඉමු හරි මෙහෙම කියනවා එතන ඔගේ ළමයි ඔය සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් දැන් ඔයාලගේ මේ ස්පීඩ් රිවිෂන් ළමයින්ගේ මේ මොකද්ද මේ ටියුට් එකේ මේ ප්‍රශ්නේ තියෙනවා ඒක ළමයි පිටවංග 21 10 වෙනි ප්‍රශ්නේ B කොටස විදිහටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ එතන ඒකේ A කොටස තියෙන්නේ මොනවද මේ වගේ එන්තැල්පි වලින් මම ඒක අතහැරලා තමයි ඊළඟ කොටස හදන්නේ එන්තැල්පි ගන්න මේකට අදාළ වෙන්නේ නැහැ නේ ඒකින් හින්දා අපි ප්‍රශ්නේ කරගෙන යමු අහගෙන ඉන්න
එතකොට ළමයි මෙන්න මෙහෙම කියනවා බලන්න A ධන B solid C solid ධන D gas හැදෙන ප්‍රතික්‍රියාව පරිමාව දෙකක් වන පරිමාව දෙකක් වන සංගත භාජනයක් තුල 936 සෙල්සියස් අංශකවලදී සිදු කළ විට පද්ධතිය තුල පහත සමතුලිතතාවය ඇති වේ කියලා කියනවා. හරිද ඔන්න පද්ධතියක යම් උෂ්ණත්වය 930ක උෂ්ණත්වයකදී යම් සමතුලිතතාවයක් ඇතිවෙනවා. විතරයි මේ තේරුම් ගන්න දෙකට තියෙන්නේ. හරිද? එතකොට මෙන්න ඇදිනවා සමතුලිතය. හරි සමතුලිතය දීලා තියෙනවා. හරිද? ඒක ආය ලියා ගන්න වෙනවා සමතුලිතය. මම ලියන්න මේ විදිහට. මෙන්න ඇදිනවා සමතුලිතය මොකද්ද? AB solid අගලින්ද සමතුලිතයි ඊළඟට C solid නේද? C solid ධන D gas. ඔකනේ සමතුලිතය නේද? ඔක තමයි සමතුලිතය. හරි. Right. ආගනිමු. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව පරිමාව දෙකක් වන සංගත භාජනයක් තුල 936 සෙල්සියස් අංශකවලදී සිදු කරනවලු පද්ධතිය තුල පහ සමතුලිතතාවය ඇති වෙයි කියලා තියෙනවා. එතකොට මේ තමයි මේක ඇතිවන සමතුලිතතාවය. පැහැදිලිද? Right. ඊළඟට කියනවා මෙහිදී භාජනයේ පීඩනය 4 වැඩි කිරීම 10 5යි පැස්කල් බව සොයාගෙන ඇත. පැහැදිලිද? භාජනයේ පීඩනයත් හොයාගෙන තියෙනවලු 4 වැඩි කිරීම 10 5යි පැස්කල් කියලා. ඊළඟට 930 සෙල්සියස් අංශකවලදී KP හා KC ගණනය කරන්න ඔබ භාවිතා කරන උපකල්පන සඳහන් කරන්න කියලා කියනවා. දැන් ඔන්න KP KC ගණනය කරන්න කියලා තමයි අපිට කියන්නේ. Right KP KC ගණනය කරන පල්ලෙහා දිලා තියෙනවා 8.314 වතාවක් 1203 කෙල්වින්. මොකද්ද දිලා තියෙන්නේ? කොහෙද 1203ක් ඇවිල්ලා තියෙන්නේ? මුලදී 930 කියලා නෙමෙයි 930 සෙල්සියස් අංශකගෙන මේකේ උෂ්ණත්වය ඕකට 273 එකතු කරලා බලන්නකෝ කීයද දෙන්නේ 1203 කෙල්වින් හරි නේද එහෙනම් මේ දීලා තින්නේ මොකද්ද RT ගුණිතයයි ඔය දීලා තියෙන්නේ ජූල් මවුලයට 10000යි කියලා පැහැදිලිද RT ගුණිතය තමයි අපිට දීලා තියෙන්නේ හරි RT ගුණිතයක් දීලා තියෙනවා අපෙන් අහන්නේ මොකද්ද අපෙන් අහන්නේ මේකේ KP හා KC ගණනය කරන්න කියලා. පැහැදිලි? හරි. මොකද සරල දෙයක් තියෙන්නේ. හරි. එතන RT ගුණිතය දීලා තියෙනවා. හරි ළමයි. හොඳට බලන්න දැන්. මේ ගානේ KP ගණනය කරන්න ගියොත් එහෙම. මේ ගානේ KP ගණනය කරන්න ගියොත් එහෙම. දැන් මේකේ KPට හේතු වෙන්නේ කවුද? වායුමය විතරයි. මේක වායුමය කවුරු විතරද ඉන්නේ? මූ විතරයි නේ ඉන්නේ. එද මෙයා සොලිඩ්, මෙයා සොලිඩ්. මේ දෙන්නම සොලිඩ්. එතන මේක වායුමය කට්ටියට ඉන්නේ මෙන්න මේ D gas විතරයි. පැහැදිලිද? එතකොට වායුමය කට්ටිය විතර D gas විතරක් ඉන්නවා නම් මේකේ KP ප්‍රකාශනය මම ලිව්වොත් එහෙම මෙන්න මේ විදියට KP ප්‑රකාශනය විතර ලියන්න වෙන්නේ මොකද්ද D ගේ ආංශික පීඩනය කියලා විතරයි ලියන්න වෙන්නේ හරිනේ එනම් මොකද ලියන්න බෑනේ ඇයිද මේ දෙන්නම ගණන් ළමයි ඒගොල්ලෝ KP ප්‍රකාශනයකට එන්න බෑ හරි එතකොට මෙන්න මේ පද්ධතියේ මුළු පීඩනය අපිට දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 5යි පැස්කල් කියලා ඉතින් බට කොච්චර ලේසිද කියලා ළමයි අහගෙන ඉන්න මේක මුළු පීඩනයත් අපිට දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 5යි පැස්කල් නේ තියෙන්නේ නේද 4 වැඩි කිරීම 10 5යි පැස්කල් ඕ නේද 4 වැඩි කිරීම 10 5යි පැස්කල් කියන මුළු පීඩනයක් දීලා තියෙනවා එහෙනම් මට කියන්න මේ දැන් මේ සමතුලිත පද්ධතිය ගත්තොත් එහෙම ඕකනේ සමතුලිත පද්ධතිය මේකේ AB සොලිඩ් ඉන්නවා C සොලිඩ් ඉන්නවා B ගෑස් ඉන්නවා මේකේ වායු විදියට ඉන්නේ කවුද B ගෑස් විතරයි වායුවක මේක නෑ නේද වායු වෙන කවුරුත් නෑනේ මේ දෙනම ගන්නනේ හරි එහෙනම් ආංශික පීඩනය කියලා කියන්නේ ආංශික පීඩනය ගණනය කරන්නේ අපි වායුමය සංගතක සඳහා විතරයි එහෙනම් මෙන්න මේ සමතුලිත පද්ධතියේ ඉන්න මේ භාජනයේ මුළු පීඩනය කියලා කියන්නේ කවුද වායුමය සංගතක සියල්ලේම පීඩනවල එකතුව හැබැයි වායුමය සංගතක ඉන්නේ මොකක් කවුද එක්කෙනායි පැහැදිලිද ළමයි අපි මොකක් හරි පද්ධතියක මුළු පීඩනය කියලා කියන්නේ ඒකේ තියෙන වායුමය සංගතකවල පීඩ ආංශික පීඩනයන්ගේ එකතුවට. දැන් මේකේ වායුමය සංගතක ඉන්නේ එකයි. D විතරයි. එහෙනම් මුළු පීඩනය සමාන වෙන්නේ කාටද? D ගේ ආංශික පීඩනයට. පැහැදිලිද? එහෙනම් මම මෙහෙම කියනවා මුළු පීඩනය සමානයි D ගේ ආංශික පීඩනය. Right. එහෙනම් ඔන්න මුළු පීඩනය සමාන වෙනවා D ගෑස් වල ආංශික පීඩනයට. කීයද මුළු පීඩනය? මුළු පීඩනය දීලා තියෙනවා ළමයි බොහොම සරලයි 4 වැඩි කිරීම 10 5යි පැස්කල්. 4 වැඩි කිරීම 10 5යි පැස්කල් සමාන වෙනවා D ගේ ආංශික පීඩනයට. කෙලින්ම ලියමු KP ප්‍රකාශනය. KP කියලා කියන්නේ දැන් ඔන්න මෙයා විතරයි. දැන් KP ට උත්තරේ එන්නේ 4 වැඩි කිරීම 10 5යි පැස්කල් කියලාම තමයි.
හරිද? හරි. KP හොයාගත්තා. ඊට පස්සේ KP විතරක් නෙමෙයි අපිට KC හොයන්න තියෙනවා RT delta n දාන්න. හරි. මේක දාද්දී අනිවාර්යයෙන්ම delta n පැත්තෙන් හොයලා පෙන්වන්න ඕනේ. delta n කීයද? delta n නිරුත් ගන්නේ වායුමය සංඝටක විතරයි. එහෙනම් ප්‍රතිඵල වායුමය මවුල ප්‍රමාණය 1යි ප්‍රතික්‍රියක වායුමය මවුල ප්‍රමාණය 0යි delta n උත්තර එනවා 1ක් කියලා. හරි. ඒ delta n මෙතෙන්ට ආදේශ කරන්න. KP සමානයි 4 වැඩි කිරීම 10 5 පැස්කල් සමාන වෙනවා. දැන් මේකට මේ සමීකරණය දාන්න පුළුවන්ද? පුළුවන්. ඒකවස නැහැ නේ කෙනෙක්වත්. සමීකරණය දාන්න පුළුවන්. එහෙනම් KC තමයි හොයන්න ඕනේ. RT ට උත්තර දීලා තියෙනවා 10000යි කියලා. 10000යි ජූල් මවුලයට. හයි. KC හොයන්න ළමයි KC වලට උත්තර එන්න ඕනේ වායු එකක් ඉන්න හින්දා ඝන මීටරයට මවුල වලින්. ඝන මීටරයට මවුල වලින් KC ට උත්තරය මොකක් හරි එකක් එන්න ඕනේ. හයි. KC ට උත්තර එන්නේ මං හිතන්නේ අරකට බැලතර ගියාට පස්සේ 1 2 3 4යි. එතකොට 10 ඍණ 4ක් වෙනවා. එතකොට 40ක් මං හිතන දෙන්න ඕනේ. 40ක් කියලා තමයි උත්තරේ එන්නේ. 40ක් කියලා KC ට උත්තර එනවා. මොන KC ට උත්තර අපි ගත්තා ඝන මීටරයට මවුල 40ක් කියලා. ඒක තමයි වෙන්නේ. හරිද? රයිට්. මොන KP KC හොයාගත්තා රෝමිලකන් එකේ අපිට කියපු දේ ඒක නම් වැඩේ ගොඩ. හරිද? බොහොම සරලව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු රෝමිලකන් දෙක පැත්තට ඉහත B හි එක ප්‍රතික්‍රියාව X ඇති විට 930 දී සිදු කළ විට සෑදෙන D ප්‍රමාණය වැඩි කරගත හැක. දැන් මොකද උන්න තව එකක් කියනවා. ඔය ඉවර කරගෙන ඉන්නකෝ. තේරුම් අරගෙන ඉවර කරගෙන ඉන්න. රයිට්. මෙතන කෙලින්ම ගත්තේ වායුමය එක්කෙනෙක් විතරයි ඉන්නේ මුළු පීඩනය කියන්නේ යාගේ ආංශික පීඩනයට සමාන කරා. එහෙම KP ගත්තා ඒක ආදේශ කළා KC ගත්තා. බොහොම සරල දෙයක් කරේ ඈ. මේකට හැමෝටම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? රයිට් අපි මේ ලඟ කොටසට අගෙන ඉන්න. රයිට් බලපෑ. හරි. රෝමි ලකන් දෙකට එන්න. එහෙම කියනවා ඉහත B වල 1 يعني ඉහත ඔය කියපු එකේ ප්‍රතික්‍රියාව يعني ඔය සමතුලිත ප්‍රතික්‍රියාව ඈ AB solid වලින් C solid සහ D gas හැදෙන සමතුලිත ප්‍රතික්‍රියාව එක ගැන තමයි ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව X gas කියන එක්කෙනා ඇති විට يعني දැන් ඔන්න මේකට X gas කියලා එකක් ඉන්න ඕනේ දැන් මේකේ ඇති විට 930 සෙල්සියස් අංශක වලදීම يعني අදාළ කලින් කරපු උෂ්ණත්වයමයි يعني උෂ්ණත්වය වෙනස් කරන්න ඒක තමයි ඒ කියන්නේ 930 කියලා කියන්නේ කලින් කරපු يعني කෙල්වින් 1203යි නේද ඒ උෂ්ණත්වයමයි මේ ප්‍රතික්‍රියාව කරන්න ඕන පොයි වෙනසකට තියෙන්නේ මේකට x gas කියලා එකක් දාලා තියෙනවා සෑදෙන d ප්‍රමාණය වැඩි කරගත හැකි එවිට පදතිය නව සමතුලිතතාවයක් ඇති කරයි අමාරු නව සමතුලිතෙන්නේ මොකද්ද කියන්නේ තමයි ab solid කියන එක කියන දැන් කලින් හිටියේ මෙහෙමනේ ab solid හිටියා right ඒක සමතුලිත වුණා c solid දන d gas වලට දැන් මේකට දාලා තියෙනවා x gas කියලා එකෙක්ව කොහොමද කියලා දන්නේ කවුරුද දාලා තියෙනවා එහා දැම්මට පස්සේ පොඩි වැඩක් මේකේ වෙනවලු හැදෙන්නේ මේ දෙන්නම තමයි C solid සහ හැබැයි කලින් හැදුනේ මෙතන ළමයි D gas එකයි නේද දැන් මොකදලා තියෙන්නේ හැදෙන D gas ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ D gas දෙකක් හැදිලා තියෙනවා තේරුණාද හැදෙන D gas ප්‍රමාණය වැඩි වෙලා කියලා තමයි මේගොල්ලෝ මෙතන මේ කියන්නේ හරි පරිමාව දෙකක් වන සංවෘත භාජනයක් තුල 930 සෙල්සියස් අංශකවලදී x මවුල 2.25 වැඩි කිරීම 10 ඍණ 1ක් අපි මිස්ටේක් එකක් තියෙනවද දැන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න චෙක් කරනකම් x මවුල හරි හරි 2.25 වැඩි වෙනුම 10 ඍණ 1ක් 10 ඍණ 1ක් සමග මේ ප්‍රතික්‍රියාව සිදු කළ විට තමයි මේ විතර හදාගන්නේ d හි ආංශික p ඉන්නේ එතන තමයි මිස්ටේක් එක තිබ්බේ එතන හදාගන්න ඔයාලා පාස් වෙලා හොඳින් බැලුවා නම් දකින්න ඇති d ආංශික p ඉන්නේ 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් වේ කියලා හදාගන්න තහදාගෙන පොඩ්ඩක් d ආංශික පීඩනය 7.5 වැඩි කිරීම 10
පහයි පැස්කල් විය කියලා දශම ස්ථානයේ වැඩිලා නැහැ. රයිට්. ආයෙ පාරක් කියනවා. මොකද කරලා තියෙන්නේ? පරිමාව දෙකක් වල, ඒ කියන්නේ භාජනයේ පරිමාව දෙකම තමයි. අර කලින් භාජනයේම තමයි. පරිමාව දෙකක් වල සංවෘත භාජනයක් තුල මෙන්න මේ 930 දී මේකට x මවුල දාලා තියෙනව ළමයි 2.25 වැඩි කිරීම 10 එකක්. ඒ කියන්නේ x මවුල කොච්චරද මේක දාලා තියෙන්නේ? 0.225ක් නේද? මෙතන දාලා තියෙනවා 0.225 මවුල ප්‍රමාණයක්. මෙන්න මේ x මවුල මේකට එකතු කරලා තියෙනවා. ඒක තමයි ඊ කියන්නේ. හරි. එකතු කරලා මේ ප්‍රතික්‍රියාව කරලා තියෙනවා d ආංශික පීඩනය 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් දක්වා පත් වුණාලු. දැන් කලින් කීයද d වල ආංශික පීඩනය ආවේ? කලින් හෙව්වේ ඩීවල් ආංශික පීඩනේ කීයද? 4 වැඩි කිරීම 10.5 පැස්කල්. කලින් අපිට ආව ආංශික පීඩනේ 4 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. දැන් ඔන්න දැන් ඩීවල් ආංශික පීඩනය මොකද වෙලා තියෙන ළමයි? වැඩි වෙලා තියෙනවා කොච්චරකින්ද? 5යි 6යි 7යි. 3.5 වැඩි කිරීම 10.5 පැස්කල් වලින් ඩීවල් ආංශික පීඩනය වැඩි වෙලා තියෙනවා. තේරුම් ගන්න හොඳට වෙලා තියෙන දේ මෙතෙන්ට x ගෑස් මේ මවුල ප්‍රමාණය දැම්මට පස්සේ වෙලා තියෙන්නේ කලින් d වල ආංශික පීඩනේ තිබ්බ 4 වැඩි කිරීම 10.5 පැස්කල් අපි ඒක හෙව්වා. රයිට්. කලින් මුළු පීඩනේ උනේ d වල ආංශික පීඩනේනේ. දැන් වෙලා තියෙන්නේ d වල ආංශික පීඩනේ 4 වැඩි කිරීම 10.5 පැස්කල් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ 3.5 වැඩි කිරීම 10.5 පැස්කල් වල වැඩිවීමක් d වල ආංශික පීඩනේට සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒක තේරුම් අරගන්න ඕනේ ඉස්සරවම. හරි. ඊට පස්සේ කියනවා මේක සමස්ත මේව නව සම්මුලිතතාවය සඳහා kp සහ kc ගණනය කරන්න. එතකොට මේකට kp සහ kc ගණනය කරන්න කියලා කියනවා. හරි බලන්න ඉන්න අද ඔක්කොටම කලින් කියන්න මොකද්ද අහලා තියෙන්නේ සර් අර සමවල පානේ වැඩිම ආය පාරක් කියලා දෙන්න ඕන කියලා දිනවා හරි කියලා දෙන්නා මේ බලන්නකෝ මේ කියන්නේ මේකයි හරිද දැන් මේකට කලින් සමතුලිතේ මෙහෙම ගන්න ළමයි තිබ්බේ මොකද කලින් සමතුලිතේ තිබ්බේ ab solid සමතුලිතයි c solid ධන d gas ඔක තමයි කලින් සමතුලිතයේ තිබ්බේ. හරි. අපිට කලින් සමතුලිතයේදී d වල ආංශික පීඩනය කීයක් කියලා දාවේ? කලින් d වල ආංශික පීඩනය. මොකද හේව්වේ? 4 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා තමයි ආවේ. 4 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා තමයි කලින් d වල ආංශික පීඩනය ආවේ. හරි. ඊට පස්සේ ඒ කලින් සමතුලිතයේ දැන් x gas කියලා එකක් දාලා තියෙනවා. ප්‍රතික්‍රියක පැත්තට මේ x gas ප්‍රතික්‍රියක පැත්තට එකතු කරලා තියෙනවා. ඒක මොකදලා තියෙන්නේ? x gas එකතු කරලා තියෙන්නේ 0.2 sorry 0.225 මවුල ප්‍රමාණයක් තමයි x gas එකතු කරලා තියෙන්නේ. ඒක දීලා තියෙනවා ගානේ. ඒක එකතු කරාට පස්සේ c හැදෙන ප්‍රමාණයක් හැදෙනවා d හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. කොහොම හරි වැඩි වෙනවා. ඒක අපි දන්නේ නැහැ කොහොම හරි වැඩි වෙනවලු හැදෙන ප්‍රමාණය මේ x gas හින්දා. හරි 2d බවට ඒක පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකම දෙගුණයක් නෙමෙයි. රයිට් යම් ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. හරිද? හරි. එතකොට හැදෙන d gas ප්‍රමාණය වැඩි වෙනවලු අපිට දීලා තියෙනවා ළමයි ඒත් එක්කම d වල ආංශික පීඩනය දැන් මම කිව්වා හදාගන්න 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් බවට පත් වෙනවා. කලින් කීයද? 4 වැඩි කිරීම 10.5 පැස්කල්. දැන් මේක පත් වෙලා දෙනවා 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. නෝට් එකේ පින්ටි මිස්ටේක් එකක් තියෙනවා. ඒක 7.5 කරලා හදාගන්න කියලා මම කිව්වා. හරිද? හරි. දැන් ඔන්න ඔහම තමයි ආංශික පීඩනය වෙලා තියෙන්නේ. එතකොට ආංශික පීඩනේ කොච්චරක් වැඩි වෙනවද d වල? 4 වැඩි කිරීම 10.5 පැස්කල් කලින් තිබ්බේ. දැන් 7.5 10.5 පැස්කල් බවට පත් වෙනවා. ඒ කියන්නේ 4 5 6 7 එතන 3.5 වැඩි කිරීම 10.5 පැස්කල් වල වැඩිවීමක් d වල ආංශික පීඩනය වෙලා තියෙනවා. ඒක තමයි ඒ කිව්වේ. හරිද? රයිට්. කොහොම හරි. අපිට කියනවා මෙම නව සමතුලිතතාවය සඳහා. ඒ කියන්නේ මෙමේ අලුත් එක දෙවෙනි එක. ඒක සඳහා kp kc ගණනය කරන්න. ඊට පස්සේ තව පල්ලෙහා වෙන කොටසක් මොකක් දෙකක් තියෙනවා. ඒක පස්සේ බලමුකෝ. හරි. දැන් ඔන්න මේ නව සමතුලිතතාවය සඳහා kp kc ගණනය කරන්න තමයි දැන් අපිට තියෙන්නේ රෝබි ලක්කම් 2. හරි බලන්න ඉන්න මොකද්ද කරන්නේ මේකට? මේක මම දැන් මකලා ඉන්නවා. අපි මෙහෙම දෙයක් කරමු. මේ බලන්නකෝ kp kc ගණනය කරන්න කියලා තියෙනවා. අපිට kp වගේ හොයාගත්තා නම් ඒ ඇසුරෙන් kc හොයන්න පුළුවන්. ඒකින්ද අපිට ලොකු පරිශ්‍රමයක් දාන්න ඕනෙත් නැහැ. අපි මෙහෙම කරමුකෝ. මේම කරන්න නම් දැන් මේකේ මේ d කියන වායුව මම අර ගන්නවා. ඒක තමයි අතන මේ කරන්න දෙන්නේ විදි දෙන්න පුළුවන් ඈ. ඒක ලේසි විදි තමයි මෙන්න මේක. රයිට්. මෙන්න මේ නව සමුද්‍රය දැන් මම මේක අමතක කරනවා. හිතෙන් දැන් මේක අමතක කරන්න. මේක පළවෙනි සමුද්‍රයදීනේ. ඒක වැඩි හිතර ගන්න යන්න එපා. රයිට්. දැන් නව සමුද්‍රය කියලා කියන්නේ දෙවෙනි සමුද්‍රයදී. හයි. නව සමුද්‍රයදී d මම අර ගන්නවා. d අර ගන්නවා. හයි. නව සමුද්‍රයදී d අරගෙන මම නව සමුද්‍රයදී d ට නව සමතුලිතයේ
නව සමතුලිතයේ D මන් දානවා PV සමානයි nRT සමීකරණය. හැබැයි මන් දාන්නේ නව සමතුලිතයට නෙමෙයි. කාටද දාන්නේ? නව සමතුලිතේ Dටයි මන් ඒක දාන්නේ. පැහැදිලිද? හරි. එතකොට P වෙනුවට දාන්න ඕනේ කවුද? D වල ආංශික පීඩනය. පරිමාව කියන්නේ මුළු පරිමාව n කියලා කියන්නේ. D වල මවුල ප්‍රමාණය RT ගුණිත අපිට දීලා තියෙන ඉඳ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොමවත්. හරි. එහෙනම් ඔන්න ළමයි මෙතන D වල ආංශික පීඩනය දැන් දන්න ඕනේ නේද? 7 දශම 5 වැඩි කිරීම 10 5යි පැස්කල් ඒක ආදේශ කරන්න. 7.5 වැඩි කිරීම 10 5යි පැස්කල්. මම මොකද මොකද කරන්න යන්නේ කියලා. භාජනයේ මුළු පරිමාව කීයද? ගණන ඩෙසිමීටර 2යි. ඒකත් ආදේශ කරන්න. 2යි වෙනස් වෙන්නේ නැහැ නේවා. වැඩි කිරීම 10 ඍණ 3ක් දා ගන්න ගණන මීටර කරන්න ඕනේ සමානයි. රයිට්. එතකොට ND කියලා කියන්නේ ළමයි ඒක හොයන්න ඕනේ මම. D වල මවුල ප්‍රමාණය. මට දැන් හොයා ගන්න ඕනේ මේ D වල හැදෙන අලුත් මුළු මවුල ප්‍රමාණය කීයද කියලා. ඒක හොයන්න තමයි දෙවෙනි සමතුලිතයේ D ට මේ PV සමාන වෙන RT දාන්නේ. රයිට්. RT ගුණිත ඉඳලා තියෙනවා අපිට කීයද තිබ්බේ? 10000ක් නේද? 10000යි. ඒක එහෙම ගන්න. 10000යි. හරිම සරල සුළු කිරීමක් එන්නේ මවුලේට ජූල්. කොහොම හරි අපි සුරු කළා දෙවන සමතුලිතයේ තියෙන D මවුල ප්‍රමාණය හොයා ගන්න. උත්තරේ එන්නේ ළමයි ඔයාලට දශම 1.5යි කියලා. රයිට්. බිංදුවයි දශම 1.5යි මවුල කියලා වලට එනවා දෙවන සමතුලිතයේ තියෙන D මවුල ප්‍රමාණය. හරි. ඔන්න ඔක හොයාගෙන ඉන්න ඕනේ ඉස්සරෝ. දෙවන සමතුලිතයේ Dට දැම්මා නව සමතුලිතයේ Dට දැම්මා පිවිත වලට එන්නට මේ නව සමතුලිතයේ Dටයි මන් දැම්මේ. අලුත් සමතුලිතයේ Dට දැම්මේ. Dට. හරිද? දාලා D වල මවුල ප්‍රමාණය. මෙතන තියෙන D මවුල ප්‍රමාණය මම හොයාගත්තා. හරි. දැන් මම යටින් දා ගන්නම්. ඔන්න මෙතන තියෙන D මවුල ප්‍රමාණය මම දන්නවා. ආංශික පීඩනයෙන් දැන් ඉතින් කියලා තියෙන එක මම අයින් කරලා දානවා. වැඩක් නැහැ නේද? රයිට්. මෙතන තියෙන නව D මවුල ප්‍රමාණය මම දැන් හොයාගත්තා ළමයි. කියයි කියලාද? මිනිස්සුම 1.5යි කියලා. මෙවන්න මෙතන තියෙන මවුල ප්‍රමාණය 0.15යි කියලා මම දැන් හොයාගත්තා. ලොකු දත්තයක් ඕක ගාන විසඳන්න. රයිට්. හරිද? මම පළවෙනි සමතුලිත දැන් අයින් කළා දානවා. මට ඒක ලොකු අය උපනාවක් වෙන්නේ නැති නිසා මම ඒක අයින් කළා දානවා. නිවල් දෙක අතට පරිලෙනවනේ පොඩ්ඩ. අපි අයින් කළා දාමු. අපි වැඩක් වෙන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් ඔන්න B මවුල ප්‍රමාණය හොයාගත්තා. හා දැන් බලන්න මේක හොඳින් හොයන විදිය. රයිට්. බලන්න ඉන්න. ළමයි දැන් මේකේ මට කියන්න x මවුල කොච්චරක් ආරම්භයේ දැම්මද x මවුල ආරම්භයේ දැම්මා 0.225ක් හිතන්න මෙච්චර x මවුල නේද මේක තමත කළා දාන්නකො මෙච්චර x මවුල ප්‍රමාණයක් ආරම්භයේ දැම්මනම් මේකට රයිට් මේකෙන් අපි දමු x මවුල ප්‍රමාණය අපි y දමු y ප්‍රමාණයක් විකටන වේගල අපි හිතමු මේ දාපු x වලින් y ප්‍රමාණයක් විකටන වේගල අපි හිතමු එහෙනම් මට කියන්න කොච්චර d ප්‍රමාණයක් මේක හැදෙන්න ඕනද මේ 1ට 2යි y ප්‍රමාණයක් විකටේ වුණොත් කොච්චර හැදෙන්න ඕනද 2යි y ප්‍රමාණයක් හැදෙන්න ඕන 2යි y ප්‍රමාණයක් හැදෙන්න ඕන රයිට් දැන් අපි හොයාගෙන තියෙනවා මෙතන හැදෙන මවුල ප්‍රමාණය කීයක්ද කියලා දැන් හොයාගත්ත කියලා අපි 0.15යි නේද රයිට් 0.15යි මවුල කියලා අපිට ඒක ඇවිල්ලා තියෙනවා හරිද රයිට් එහෙනම් අපි මෙහෙම දෙයක් කරමු මේකත් සුළු කරමු මේ දැන් මම කරපු දේ මේ මෙතන මවුල මෙච්චර ප්‍රමාණයක් ආරම්භයේ දාලා තියෙනවා දැම්මට පස්සේ අපි හිතුවා ඒකෙන් y ප්‍රමාණයක් විකටන වෙනවා මේ සමතුලිතය ඇති වෙද්දි ඒකෙන් y ප්‍රමාණයක් විකටන වුණා නම් මෙතන හදෙන්න ඕන 2y ප්‍රමාණයක් හරිද හරි ඒ 2y ප්‍රමාණය දැන් හොයාගත්තා 0.5යි එහෙනම් y කියන්නේ කීයද නිකන් හොයන්න y කියන්නේ කීයද 0.5 බෙදීම 2 නේද එහෙනම් මම මෙතන සුළු කරනවා බිංදුවයි 0.225 ඍණ 0.15 බෙදීම 2යි කියලා. එහෙනම් මට එනවා එතකොට මේක සමතුලිත වුණාට පස්සේ සමතුලිත පද්ධතියේ ඉතුරු වෙන
x මවුල ප්‍රමාණය කීයක්ද කියලා. රයිට්. ඔබ සුළු කරන්න සමුද්‍රිත පද්ධතියේ තිබුණු x මවුල ප්‍රමාණය වාට හොයා ගන්න පුළුවන් වෙයි. කීයක්ද එන්නේ උත්තරේ? ඒත් එන්නේ 0.15 කියලා තමයි එන්නේ මම හිතන්නේ. 0.15 මවුල කියලා මේනවා. සමුද්‍රිත පද්ධතියේ ඉතුරු වෙන x මවුල ප්‍රමාණය. පැහැදිලි ගත්ත විදිය නේ? දැන් මෙතන ගන්න හොයා ගත්තා. මෙතනින් y ප්‍රමාණයක් විකට වුණොත් මෙතන 2y ප්‍රමාණයක් හැදෙන්න ඕන කියලා කිව්වා. එහෙනම් y කියලා කියන්නේ ඒතර මේක බෙදීම 2නේ. ඒක මෙතෙන් ආදේශ කරනවා. එහෙනම් සමතුලිත විත මෙන්න බලන්න සමතුලිත පද්ධතියේ තියෙන x මවුල ප්‍රමාණය හෙව්වා. සමතුලිත පද්ධතියේ තියෙන d මවුල ප්‍රමාණය හෙව්වා. රයිට්. අය අපිට වෙලා තියෙන්නේ සමතුලිත පද්ධතියේ තියෙන d මවුල ප්‍රමාණයයි සමතුලිත පද්ධතියේ තියෙන x මවුල ප්‍රමාණයයි තමයි අපිට ඔය ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න මේ තියෙන අපේ සමතුලිත පද්ධතිය මේක වායු වින දෙන්න. දැන් මේ දෙන්න ගණන් ළම ඒව හලකන්නේ නැනේ KP ට. ඒව මතක් කරන්න. දැන් වායු වින දෙන්නයි නේද? කලින් හිටියේ d විතරයි දැන් මෙයක් ඉන්නවා. එහෙනම් ඔන්න දැන් තියෙන d ගෑස් මවුල ප්‍රමාණයයි x ගෑස් මවුල ප්‍රමාණය අපි වෙන වෙනම හොයාගෙනයි තියෙන්නේ. කීයද d ගෑස් මවුල ප්‍රමාණය? 0.15යි. 0.15යි මවුල. ඒ වගේම x ගෑස් මවුල ප්‍රමාණයත් අපි හැවිලා තියෙන්නේ 0.15යි කියලා. රයිට්. දැන් අපි ඔය දෙන්නගේ ආංශික p ඉන්න වෙන වෙනම හොයමු. හරි මම හොයනවා දැන් p d ගේ ආංශික පීඩණය. බලන්න p d ගේ ආංශික පීඩණය මම හොයනවා. රයිට්. රයිට්. කොහොමද? මුළු පීඩණය කියලා මුළු පීඩණය. මුළු පීඩණය ඉන්නේ 7.5 වැඩි කිරීම කියන මුළු පීඩණය මේකේ. මුළු පීඩණය දීලා නැහැ නේද? රයිට්. මේක කරමු. මේක කරමු. PD ගේ ආංශික පීඩණය මම හොයන්න ඕනේ විසූත්‍ර ලියමුකෝ මුළු පීඩණයේ වතාවක් D ගේ මවුල ප්‍රමාණය මවුල භාගය රයිට් දැන් මට කියන්න D ගේ මවුල භාගය කීයද දෙන්නගේ මවුල ප්‍රමාණය නම් එකතුව කීයද 0.3යි 0.3යි ඊට පස්සේ D ගේ මවුල ප්‍රමාණය කීයද 0.15යි රයිට් ඔන්න එහෙනම් D ගේ මවුල භාගය හෙව්වා ඒක වැඩි කරන්න ඕනේ මොකෙන්ද මුළු පීඩණයෙන් තමයි ඒක වැඩි කරන්න ඕනේ right මුළු පීඩනේ දන්නේ නැහැ ළමයි මුළු පීඩනේ දන්නේ නැහැ මුළු පීඩනේ දන්නේ නැහැ හැබැයි d ගේ ආංශික පීඩනේ මම දන්නවා එතන මේ ගාණේ දත් ඇඟිලි දිලා තියෙන්නේ කීයද d ගේ ආංශික පීඩනය d ගේ ආංශික පීඩනේ දිලා තියෙනවා 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා ඒක ආදේශ කරන්නේ d ගේ ආංශික පීඩනේ දිලා තියෙනවා අපිට ගාණේ 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා 10.5 පැස්කල් කියලා එහෙනම් මට මුළු පීඩනය හොයා ගන්න පුළුවන් ඔය සුළු කිරීම හරහා ඔය සුළු කිරීම හරහා මුළු පීඩණයවත් p total හොයාගන්න p total හොයාගන්න p total දැන් හොයාගන්න right p total එන්න ඕන ළමයි 7.5 වතාවක් දෙකක් එන්න ඕනි ඒ කියන්නේ p total එන්න ඕනි 15 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා p total එන්න ඕනි මොකද 15 වැඩි කිරීම 10 5 පැස්කල් කියලා p total එනවා right p total හොයාගත්තා පැහැදිලිද ඒවල කරපු දේ මේ දැන් මේකේ තියෙන වායුමය සංකටක දෙකයි එකක් මෙයා එකක් මෙයා මේව සලකන්නේ නේ වායු නෙමෙයිනේ ඒක පීඩනයේ හේතුනේ මේ දෙන්න විතරයි හරිද මෙයාත් වායුවක්නේ මෙයාත් වායුවක් හරි එතකොට මේක දෙන්නගේ මවුල ප්‍රමාණයන් දෙක හොයාගෙන තියෙන 0.5 0.5 අතර මවුල ප්‍රමාණය සමානයි මවුල භාගයත් සමානයි ඒතර ආංශික බිම සමාන වෙන්න ඕනේ ඉතින් වැඩිදුර ඒක හිතන දේ ගුණ නැහැ ඒක හරි එතකොට එහෙනම් මේකේ ආංශික පීඩනය අපි දැන් දන්නවා අපිට ගාණේ දත් ඇතුලේ දිලා තිබ්බා d ගේ ආංශික පීඩනය 7.5 පැස්කල් කියලා. ආංශික පීඩනය කියන්නේ මුළු පීඩනයේ වතාවක් මවුල භාගයේ හින්දා ඒ සුළු ක්‍රීම ඇසුරේ මම හොයාගත්තා. මෙන්න මේ සමතුලිත පද්ධතියේ මුළු පීඩනය 15 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. හරි. ඒකෙන් pd දැන් දීලා තියෙනවා 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. එහෙනම් අපි මොකක්ද හොයන්න ඕනේ? x වල ආංශික පීඩනයත් ඔය ගමම හොයාගමු. රයිට්. මේක ලියා ගන්නවා. ඔරි ගලිය ගන්නකො රයිට් එතකොට p total සමාන වෙනවා pd ගේ ps ගේ ආංශික පීඩනය වල එකතුවට මුළු පීඩනය අපිට දීලා තිබ්බා 15 වැඩි කිරීම 10.5 පැස්කල් අපි හොයාගත්ත දැන් මේක pd දීලා තිබ්බා ගාණි දත්තයක් විදිහට 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා එහෙනම් අපිට px එනතන් x වල ආංශික පීඩනය හොයාගන්න පුළුවන් 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියන්නේ දැන් ඔන්න මම දෙන්නගේ ආංශික පීඩන දෙක හොයාගත්තා. දැන් මම මෙයාගේ ආංශික පීඩනයක් දන්නවා 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. ඒ වගේම මම මෙයාගේ ආංශික පීඩනයක් ගානේ දත් ඇක් විදිහට දීලා තිබ්බා අපිට 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. ඔන්න දැන් මට ඕන දත් ටික ඔක්කොම ළඟ දැන් තියෙනවා. දැන් මට තියෙන කෙලින්ම
මේ ආංශික පීඩන දෙක ඇසුරෙන් ගානේ KP ගණනය කරන්නයි තියෙන්නේ. හරි. හදා ගන්න විදිහ අපි කම කළා දවස්. හරිද? හරිද right right මකලා දාන්නම් ඈ හරිද හරි දැන් ඔන්න අපි KP හොයමු KP KC නේ හොයන්න කියලා දෙන්නේ නේද KP හා KC හොයන්න අනේ ඉතින් අපිට KP හොයා ගන්න පුළුවන් ඒකට ඉතින් KC හොයා ගන්න පුළුවන් අර අපේ සමීකරණේ right මේ බලන්න දැන් අපි දෙන්නගේම ආංශික පීඩන දාන්නවා අපි KP ප්‍රකාශනය ලියමු කිස්සරෝම KP ප්‍රකාශනයේ ඉන්න පුළුවන් කවුද වායුමය ප්‍රතික්‍රියක ප්‍රතිපල විතරයි. අනං එච්චරයි. ලියමු දැන් KP ප්‍රකාශනයේ මේකට. KP සමානයි right ප්‍රතිපල පැත්තේ D වල ආංශික පීඩනය. හැබැයි ඒකේ සංගුණකය දෙකයි වර්ගයක් වෙනවා. බෙදීම වෙන වායුමය නෑ ප්‍රතිපල පැත්තේ. ඒතකොට ප්‍රතික්‍රියක පැත්තේ එක වායුවක් ඉන්නවා X gas කියලා. එයාගේ නම් සංගුණකය එකයි නේද? ඒතකොට ඒකින්දා ඒක නිකම්ම තමයි කියන්නේ. හරි. දැන් ආදේශ කරමු. මෙයාගේ ආංශික පීඩනය අපි දන්නවා 7.5 වැඩි කිරීම 10.5 පැස්කල්. හැබැයි එයාගේ වර්ගයක් කියනවා බෙදීම 7.5 වැඩි කිරීම 10.5 පැස්කල්. එයාගේ නම් වර්ගයක් ඉන්නේ නැහැ. එහෙනම් සුළු කාලයක් පස්සේ උත්තර එනවා KP-ට 7.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා උත්තර එනවා. හරි. දැන් ඔන්න KP දන්නවා. දැන් අපි KC තහන හින්දා ලියමු KP KC අතර සම්බන්ධය. KP සමානයි KC වතාවක් RT delta n. දැන් වෙලෙන් මේ සමීකරණය දාද්දී delta n හොයලා පෙන්වන්න ඕනේ. හරි. delta n කියලා කියන්නේ ප්‍රතිඵල වායු මවුල ගන්න දෙකයි ප්‍රතික්‍රියක වායු මවුල ඉන්නේ මෙයා විතරයි එක්කෙනයි. දෙක ඍණ එක සමානයි එකයි. හරි. ආදේශ කරමු. KP දිලා තියෙනවා 7.5 වැඩි කිරීම දිලා තියෙනවා මෙහා ගත්තා 10.5 පැස්කල්. රයිට් සමානයි. KC තමයි මම දැන් හොයන්න ඕනේ. RT දිලා තිනවා 10000යි කියලා ගානේ දත්තයක් විදියට එතන 1යි එතකොට ජූල් මවුලේට කෙල්විනේට වෙන්න ඕනේ වරහන්න වෙලක් නෑ අපිට ජූල් මවුලේට විය යුතුයි රයිට් සුළු කරන්න KC හොයාගන්න KC ට උත්තරේ එන්න ඕනේ එතකොට ළමයි මෙතන දෙකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මේවා ගණන් ගන්නේ නැහැ ඒ වර්ගය බෙදුනට පස්සේ උත්තරේ එන්න ඕනේ KC ට මොන වගේ දෙන්න ඕනේ ගණ මීටරයට මවුල වලින් කේසීට උත්තරේ එන්න ඕන. හදලා බලන්න. 1 2 3 4යි. එතකොට 4ක් ගියාට පස්සේ 75යි කියලා උත්තරේ කේසීට එනවා. ගණ මීටරයට මවුල 75යි කියලා. හරි. දැන් ඔන්න කේසීට උත්තරේ එහෙමයි අපි ප්‍රණය කරගන්නේ. රයිට්. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ කියනවා මේ විදිහට ගණ C වලින් කොටසක් හදාගෙන ඉන්න ඕන. ඊළඟ කොටස බලන්න. विशेष द्रावक निस्सारण संबंध कला ඒක සම්බන්ධ යුනිට් පේපර් ඩිස්කෂන් එකක් යන්නේ ඊළඟට ද්‍රාවක නිස්සාරණය සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡාවක් විශේෂයෙන්ම KD සම්බන්ධව ටාගට් කරපු වචන ප්‍රශ්න සාකච්ඡාවක් ඊළඟට යනවා. ඊළඟට KD ටික පාඩම් කරගන්න දැන් ඇනලයිස් විශ්ලේෂණය KP කිසි දෙකම කරා මේ අමාරු විදියන මොකද ඊළඟට කොච්චර අමාරුද මට කියලා. ඒ කියන්නේ ක්ලාස් එක කරාම ඔලුව රිදෙනවා. ඒ කියන්නේ මෙතන ලයිට් තියෙන 1 2 3 4 5 6ක් තියෙනවා. මේ අර උවර පව එකක් තියෙන ලයිට් නේ තියෙන්නේ මේ වටේටම දාලා තියෙන්නේ. අර සෙමට සෙමත් එක්ක මේ මේ ලයිට්ස් වලට ඔලුව කැක්ක වෙනවා. ाल चुट्टा लाइट शेप पे ना इतने मे
ප්‍රොසස් වෙන එකක්වත් කරෙත් නැහැ හින්දා මේකයි මම කියන්නේ අර මේ ප්‍රයෝජනේ ගන්න දැන් මම මෙහා ඉන්න බරුවට නෙවෙයි මහරජාදීස මොකද කරන්නේ මේ මේව කරන්න ඕනේ නෑනේ මම කරලා කරපු දේවල් නේ සිලබස් ඉවර කරගන්න ප්‍රශ්නයක් තියෙනවා අපි KP KC කරේ රිසල්ට් එන්නත් කලින් අර පන්ති දැන් ඉන්ස්ලේෂනේ ඔය යුනිට්ස් KD හැමත් හැම මම කියන්නේ KD නම් රිසල්ට් ආව ගමන් ඔය කරේ ඒකට ඒවා අය කළ යුතු දේවල් නෙමෙයි මේ ආය මතක් කරගෙනයි යන්නේ විශේෂයෙන්ම ලකුණු 30 තරම් 40 තරම් ඉන්නමයි කොහොම හරි B එකකට වගේ මට්ටමකට ඇදගන්න මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි විශේෂයෙන් මේගොල්ලන්ට ලකුණු 60 ගන්න වගේ ළමයිට නම් හොඳටම හොඳයි ආය මුක්කම මතක් වෙගෙන යනවා ඉතින් මේකේ මේ පැය දෙකයි තියෙන්නේ ඒ ලයිව් එකේ අයික රෙකෝඩින් බලන්න ඉන්න අය මේ වගේ රෙකෝඩින් බලන්න හිතෙන්නේ නැහැ හිතෙන්නේ නැහැ මොනසෙත් මරන් හිතෙන්නේ නැහැ කවදාවත් මොකටද මන් දන්නේ හරිද right එතකොට අපි මේ අනුමාපන ටික දවසක් කර මේ මාසේ බෝ විත 31 වගේ දවසක කහදිසිය ගන්න වෙන වැඩක් බලමු අපි ඈ මම ලබන මාසෙරි ෆ්‍රී එකක් තියෙන ලාවක අනුමාපන ටික සම්පූර්ණ ඔන්ලයින් ක්ලාස් එකක් දාලා සම්පූර්ණ ඉවර කළා දාමු අනුමාපන ගණන් ආකාර ටිකක් තියෙන්නේ ඒ කියන්නේ ගණන් ඉන්න පුළුවන් විදි කීපය අපේ පාත්‍රික සම්මත දිතික සම්මත ওই කතන්දර ටිකත් එක්කම අනුමාපන ටික සම්පූර්ණයෙන්ම අපි සෙමිනර් එකක් විදිහට දාලා අනුමාපන ටික අවසන් කරලා දාමු එකින්ද ඒක ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඔයාලගේ අලුත් ඉන්න සම්බන්ධව සම ඔන්ලයින් එකක් විතරයි ෆිසිකල් නැහැ ඔන්ලයින් සම්පූර්ණයෙන්ම ඔයාගේ PDF එක දාන්නම් group එකට අදාළ කාලේ ලං වෙනකොට ඔයාගේ යාළුවෝ කරලා ඉන්නවනම් ඕන අනුමාපන ටික අර 29 ඉන්නත් ගෙන් කරන්න වෙනවා මොකද මේ YouTube live එකක් දෙන්න ඉන්නේ එහෙම දීලා අනුමාපන ටික සම්පූර්ණයෙන් අපි ඉවර කරමු පැය 8ක 7ක වගේ class එකක් දාලා මොකද පාන්දර 3 වගේ වෙනකම් වෙලාවක් අරගෙන අනුමාපන ටික සම්පූර්ණයෙන් අවසන් කරලා දාමු පාර්ට්ස් දෙකකට කරන්න වෙන්නේ යකඩ සම්බන්ධ ටික පස්සේ මුලින්ම අර අනිත් අනුමාපන ගණන් ටික බද කොහොමරි අනුපම ටික මම කරලා දෙනවා ඔක්කොම පොදුවේ මොකද අනිවාර්යෙන් ගාණක් එන හින්දා එනවා මේ තියාගන්නේ ඉන්න වැඩක් නැහැ නේද අනුමාපන අනිවාර්යෙන් ගාණක් එනවනේ ෂුවර් අනිවාර්යෙන් නවෙන් ප්‍රශ්න B කොටස අනුමාපන දන්නවනේ ඉතින් අනුමාපන ටික අනිවාර්යෙන් කරන්න ඕනේ හැබැයි අනුමාපන බෑ ඔයාට ඔක්සිකරණ අංක රිඩොක්ස් ප්‍රතික්‍රියා බෑ නෝ එහෙම එකක් තියෙනවා ඔක්සිකරණ අංකයක් හොයන්න දන්නේ නැත්නම් අනුමාපන ගණන් හන්ද හිතන්නවත් බෑ මොකද ප්‍රතික්‍රියාවත් ලියාගන්න බෑනේ එහෙනම් ඔක්සිකරණ අංක රිඩොක්ස් ප්‍රතික්‍රියා ටික පුළුවන් වෙන්න ඕනේ එතන ඒක පොඩ්ඩක් බලා ගන්න. ඒ නැත්නම් දැන් අර ස්පිරිටුෂන් මයින්ට මේ දවස්වල එක කරනවා. එතන තියෙන එක තමයි රසායනික ගන්නේ 4 ටියුට් එක යටතේ. ඊට පස්සේ තමයි ඒක අනුමාපණය කරන්න වෙන්නේ. හිත අපි ඒක බලමු. එතන මේ ඔක්සිකරණ අංක රෙඩොක්ස් ප්‍රතික්‍රියා ටික. ඒ ටික පොඩ්ඩක් පුළුවන් ළමයි චුට්ටක් මතක් කරගන්න ඔක්සිකරණ අංකයක් හොයන්නේ කොහොමද රෙඩොක්ස් ප්‍රතික්‍රියාව තුලිත කරන්නේ කොහොමද කියන්නේ. ඉතින් පස්සේ අනුමාපණ ටිකක් මුලින්ම කරගෙන යමු. අනුමාපන ගණන් ආකාර 16 නැවත කරලා රචනා ප්‍රශ්නත් එක්ක හදලා ඉවර කරලා දාමු. නවීන ප්‍රශ්න B කොටසත් ගොඩ යනවා. ඒතර මේ ටික හරහා ලං වෙලා තමයි ඉතින් ගමන් නැහැ. විභාගේ ලං වෙලානේ දැන් පුළුවන් විදිහට පුළුවන්. ඒ වෙරි වෙන්නේ. මේ එකක් නැහැ. දෙකින්ද ලං වෙනවට ප්‍රශ්නයක් නැහැ. අර කවර් කරගන්න ඕන ටික උඩරි වෙන කවර් කරමු. ඊට පස්සේ ඕගනික් යාන්ත්‍රණ ඕගනික් යාන්ත්‍රණ කරලා තියෙන්නේ. ඔයම අපි මුලින්ම රිසල්ට් එකක් කලින් ඕගනික් කරේ. ඒතර ඒතර යාන්ත්‍රණ අර ඇල්ගින් වල හැම යාන්ත්‍රණ දවස්සක් ගණන් අරන් කරා. ඒතර කරලා තියෙන්නේ නැත්තේ නැහැ. හැබැයි යාන්ත්‍රණ ටික ආය පාරක් කරනවා. ඒතර ඒ කරන්නේ මේ නැවත මතක් කරගෙන ඒක නම් ටියුට් එකක් දීලා කරන්න වෙන්නේ ටියුට් එක දීලා යාන්ත්‍ර ටික ආය පාරක් කරනවා. එතන PDF එකක් දාන්නම් කොහොම හරි බලමු කි. එතන මේ ටියුට් එක දීලා යාන්ත්‍ර ටික ආය පාරක් කරනවා. ඊට පස්සේ කොටු පරිවර්තන විශේෂ පුහුණුවක් කරනවා. එතන ඒ විදිහට මිඩ්නයිට් ක්ලාස් හරහා ලොකු වැඩක් යනවා. එතන මේක සමහර හදි දවස් 3ක් වගේ වැටෙනවා. ඒ ටික හරහා ලොකු පාට් එකක් හව වෙනවා. මේකින්ද මේ ටික කරගන්න. විශේෂයෙන්ම පේපර් ක්ලාස් ළමයි ඕගොල්ලෝ ඉගෙන ගන්නවා යාන්ත්‍ර දන්නේ නැහැ. යාන්ත්‍ර තියෙන නෝට් එක අස්සෙමයි. ඒක හරියන්නේ නැහැ. යාන්ත්‍ර සිලබස් එකේ 21ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් 18ක් අර අමතර තුනත් එක 21ක් තියෙනවා. ඔය යාන්ත්‍ර 21 කටපාඩම් වෙන්න ඕනේ. කටපාඩම් කරන්න දෙයක් නැහැ මේවා. දැන් දැන් අපි බේසින් සෙමිනේ එකේ යාන්ත්‍ර කිහිපයක් කරේ. ඒ වගේ හරි ලේසි යාන්ත්‍ර නික. ඔය යාන්ත්‍රයක් අවු නිකම්ම ලියන්න තියෙන්නේ. අනිවාර්යෙන් ලකුණු 30ක් 25කට එහා ලකුණු පාඩයක් දෙනවා ලකුණු 150යි. අපරාධෙනේ. මේක ලියාගන්න පෙරනොත් තියෙන්නේ. ඒකද මේ යාන්ත්‍රයක් අනිවාර්යෙන් දෙනවා අනිත් එක. යාන්ත්‍ර නික හොඳට ප්‍රැක්ටිස් කරගෙන යන්න. ඉතින් කරන්න පුළුවන් උපරි මේ කරනවා. අතට ගේසින් සෙමිනේ එකක් ආය කරන්න වෙන්නේ නැති වෙයි. බොහෝ දුරට එතකොට මේ හරහා අපි කරන්න පුළුවන් උපරි වැටි කරමු මේ මාසේ මේ ජනවාරි මාසේ කියලා කියන්නේ අර යන්න පුළුවන් හිණි පැත්තටම යන්න. වැඩ කරන්න පුළුවන් උපරිමයක් තමයි මේ උපරිමයටම යන්න. ඒකිට මේ මේක මෙතනින් පස්සේ ආවට මහන්සියෙන දෙයක් නැහැ. මෙතනින් පස්සේ 23 විභාගෙ ලියනවා. එතකොට ඊට පස්සේ 3 වෙනිදා ඉවර වුණාට පස්සේ එතනින් ඉවරයි ඒක. ආය වාර සමහර සයි එකක් නැති වෙන්න පුළුවන් තියෙන්න පුළුවන්. ඒක එතකොට ඒක පස්සේ මේක බලන්න. දැනට ඒක මේ සයි එක වාගේ ඉවරයි. ආයෙකට වාට කිසිම දෙයක් කරන්න බෑ. එදිනින් වාගේ ඔය මේ පාර ලියන සසන් සයි හරි ෆස්ට් සයි හරි තර්ඩ් හරි ඔක්කොම හරි සයි එක ඉවරයි. ඒකින්ද මේ මේ ටික උපරිමයෙන් මහන්සි වෙන්න. ඒකින්ද මේකට අර කොන්දේසි තියාගන්න එපා. මේක බෑ මට අමාරුයි. ඉරෑ වෙලා මට හෙමින් ඉන්න බෑ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන. ඒක මට කොච්චර අමාරුද? මම මේවා කරන්න ඕනේ ළමයි මෙවලින් මේ හිතන්නේ කරන්නේ. බන්දි අරන් කර ක්ලාස් එකේ. ඒකින්ද මේ එහෙම හිතන්න එපා ළමයි. අපි මොකද දේට වැඩ කරනකොට ඒක
ඒ අපිට ඒක විතරක් තියෙන නරමුණක් විදිහට. ඒත් අපේ අරමුණ එච්චරයි. අපිට වෙන වටේ දියන ඒවා පේන්න බෑ. ඒත් අනේ බෑ මගේ ඇඟ පතරි දෙනවා. හරි කොන්ද අමාරුවක්. ඇස් දෙකට දෙන බලාගෙන ඉන්න බෑ. හරි මිග්‍රේන් එනවා. හරි. ඒ මිග්‍රේන් එන්නේ නැහැ. හරියට මේ වැඩේ කරන්න ඕන ඕනකම තියෙන මිනිස්සුන්ට ඒවා හේතු නෙමෙයි ළමයි. ඔළුවේ ගැක්කෝ නම් පෙන්රෝල් දෙබ්බේ වැඩ කරන්න පුළුවන්. හරිද? ඒකින්ද මේ පන්තියේ නිින්ද යනවා සමහරුන්ට. එහෙම ඒ අපාරණ මිනිසුන්ගේ ලක්ෂණ ඒවා. හරිද? ඒකින්ද මේ වැඩ කරන්න බැරි වුණා. හරි දැන් කරන්න දෙයක් නැහැ. මට බැරි වුණානේ දැන් මොකද මං කරන්නේ? ඔයාලා කවුරුත් බැරි වෙන්න කියලා කිව්වේ නැහැ. ඔයාලා කිව්වා අපි පාඩම් කරන්න එපා කියලා. අපි කිව්වද? අම්මා තාත්තා කියලා කියලා පාඩම් කරන්න එපා කියලා නැහැ. ඔයා පාඩම් කරලා නැති ඔයාගේ දුර්වලකමට. ඒකින්ද ඒක වෙන කවුරුත් පිටින් දාන්න එපා කිසිම හේතුවකට. එක්කෝ ඔයා පන්තියේ සර්ට දානවා. ඌ හරියට කරේ නැහැ. හරි. ඔයාට වෙන පන්ති තිබෙන දෙයක් නෑ. එන්න මං ගිහින් උන්ට තියෙන්නේ මාව හරියන්නේ නැත්නම් වෙන පන්ති තියෙනවා යන්න. එන්න යන්න පුළුවන්. ඒකින්ද මේ එහෙම කාටවත් වැරද්ද දාන්න ලැස්ති වෙන්න එපා. අම්මා තාත්තා හරදර කරනවා. වැඩ කරන්න දෙන්නේ නැහැ. මට බෑ කියලා කියනවා. කමක් නෑ. හරි. ඒව හේතු නෙමෙයි. ඒව කියනොත් සමහරට තේරෙන්නේ නැහැනේ ඒගොල්ලන්ටත් සමහර ඉතින් අර ඉගෙන ගන්න දේවල් පිටින් නැති කට්ටියක් ඉන්නවනේ. ඒතර සාමාන්‍ය ආර්ට් සයි කරපු කට්ටිය නෑ. ඒ තේරෙන්නේ නැහැ සයන්ස් වල මොකද්ද වෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. ඒකින්ද ඒක සාමාන්‍යයි. ඒකින්ද මේක හිතන්න යන්න එපා. කොහොම හරි මේ ඔයා මේක හරියට මහන්සිලා කරොත් එහෙම ඔයාගේ ජීවිතේ ගොඩ යනවා. හරිද ළමයි මේකත් එක්ක මේ ඔයාගේ ජීවිතේ විතරක් නෙවෙයි ගොඩ යන්නේ. ඒක පෞද්ගලිකවම අත්විඳලා තියෙන දෙයක්. ඒතර දැන් ඔයා හරියට මේක කරගත්තොත් එහෙම මම හිතන මම දැන් මෙඩිසින් ගියේ නෑනේ. හරි ඒතකොට ඔයා මෙඩිසින් ගියා. ආ මෙඩිසින් ගියාට පස්සේ සාමාන්‍යයෙන් දැන් අපි 23 ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකක් ඉන්නවා. ඒකේ ඔක්කොම මෙඩිසින් ගියා කියලා විතරයි දාලා තියෙන්නේ. එතකොට මේ කියන්නේ කලින් වාලට කලින් බැජ් එක ලියපු කට්ටිය. එතකොට මේ ඒගොල්ලෝ කියන දේවලුත් එක්ක වාලට වැඩි කරන්න හම්බුනේ නෑ අපිට. එතකොට මේ ඒගොල්ලෝ කියන දේවලුත් එක්ක සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් වුණොත් එහෙම يعني මෙඩිකල් කොලේජ් ගියොත් එහෙම සමහර සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ දානවා ඔය ක්ලිනික් වලට දානවා හොස්පිටල් වලට දානවා. හරිද? එතකොට මේ දැන් සමහර ගෑනුලා මේ දාගෙන ඉන්නෝනේ මේක මේ මෙඩිසින් පැත්ත මම මේ කියන්නේ. මම ඉංජිනේරි පැත්තට කවුරු දන්නේ නැහැ. ඒතර මේ සමහර ගෑනුලා මේ දාගෙන ඉන්නවා මේ කාලේ මේ හැරි කිසිම නිදහසක් නැහැ. ඔය ක්ලිනිකල් යනකොට ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ මේ මෙඩිසින් කට්ටිට ක්ලිනිකල් යනවා. ඒ කියන්නේ හොස්පිටල් වල වැඩ කරන ළමයි. ඒතකොට රෑත් වැඩ කරනවා. ඒතර හොස්පිටල් වලතර මොකද මේ සර්ජරි කරන එක මොකද්ද කියන්නේ ඒකට දානවා. ඒක බලන්න ඒක උගන්වන්න ඔක්කොම දානවා. ප්‍රැක්ටිකල් දාන්න එපා. එක පහට නැත්තම් මූණ මේ තියෙදි කියලා දිනා මේ මේ සර්ජරියක් කරන්න. එහෙම දෙන්නේ නැහැ නේ. අර ප්‍රැක්ටිකල් එකට දාන්න ඕනේ. ඒක අනිත් ડોක්ටර්ස් කරනවා පෙන්නනවා. මෙහෙම තමයි කරන්නේ. ආ උගන්න ගමන් ඒ සර්ජරිස් බලනවා. ඒකට මම ડોක්ටර් කෙනෙක් කියන්නේ සර්ජරි පැත්ත හැම පැත්තම ඉගෙන ගන්න එපා. ෆස්ට් වෙනවා ස්පෙෂලිස්ට් වල විදිහට වෙන් වෙනා යන්නේ. එහෙම කරනවා නම් ඊට පස්සේ ඒක අර අසීංග නිදහසක් හම්බ වෙනවා. ගෑනුලා වැඩි විශේෂම රාගම මෙඩිකල් ෆැකල්ටි එකේ. ඒක කොහෙද මෙහි? රජරට. ඒකට මේ දොස්තර ඔය කෙනෙක් කතා කරා. මේ අඳුරන එක්කෙනෙක් අද කොල්ලයක් ගත්තා මේ රජරට කියද ලැබුණ සතියෙන් ක්ලිනික් දානවලු ක්ලිනිකල් දානවා කියලා කියන්නේ ඔය හොස්පිටල් වල දානවා කියන එක ලැබුණ සතියේ ඉඳන්. එතකොට මේ ඊට පස්සේ රෑ ඩියුටි කරන්න ඕනේ. ඊට පස්සේ උදේ ඉඳන් අර සර්ජරිස් වලට සම්බන්ධ වෙන්න ඕන. එතකොට මේ දැන් අර සමහර දන්න මේ අසීම නිදහසක් වෙන ගෑනුනේ. ඔන්න තියෙනවා අසීම නිදහසක් තියෙනවා. ආයෙ gedara දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. හරිද? එතකොට මේ අර තමන් ඉගෙන ගන්න එකත් එක්ක හරි දැන් අර දැන් මේක ඇත්තටම එපා වෙනවා නම් මේ KPGC ගණන් හදන්නේ මොන මඟුලකටද? ඒපිගේ ඉගෙන ගන්න කැම්පස් එක ගන්න පිස්සුද නෑනේ නේද? ඒක එහෙම නෙමෙයිනේ. අර එතකොට ඉගෙන ගන්නෙ මිනිස්සුගේ ශරීරය ගැන. ඇත්තටම දවස කපන්න වෙනවනේ. දැන් සර්ජරියක් කරනවා කියලා හිතමු මොකද කකුලේ කොහේ හරි තැනක සර්ජරියක් කරනවා. ඒක පුරුදු කරනවා. දැන් උඩත් තනියෙන් දවස කරන්න වෙනවනේ. ඒකට ඒව එපා වෙන්නේ නෑ. හරි ඒතකොට දැනට මේ පොදුවේ මේ ඔක්කොම ඉගෙන ගන්න වෙනවා. එතනින් පස්සේ අර යම් පාට් එකකට තමයි වෙන් වෙනවා. එතනින් එහාට ගියහම ඒක හරි ඉංජිනේරින් ගියත් එච්චරයි. මුලිය අවුරුද්දේ ඔක්කොම කරලා පස්සේ ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ එක්සෑම් එකේ ලකුණු දන්න වැඩිනේ. ඉලෙක්ට්‍රොනික්ස් ඊට පස්සේ අර ඒ දවසල් මං හිතන්නේ මොනවද මේ පෙරාදින නම් තියෙන්නේ මට අර මල්ලි කෙනෙක් කිව්වා මට මතක නෑ මේ කම්පියුටර් වෙන්නදී උඩම තියෙන්නේ මේ දවසල් ට්‍රෙන්ඩින් යන නේ එක ඊට පස්සේ මොරටුවේ ඒක තමයි මං හිතන්නේ ඊට පස්සේ බයෝමෙඩිකල් ඉන්ජිනියරින් දෙක එතකොට ඒ විදිහට අර ට්‍රෙන්ඩින් කෝසස් තියෙනවනේ ඒ ඒක තමන්ගේ ලකුණු අනුව තමන්ට උඩම කැමති එකක් තෝරගන්න පුළුවන් ඒ තමයි පල්ලෙහක් ඕන නැහිත් පුළුවන් ඒ විදිහට මේ අර තමන් කැමති සයිඩ් එකට එතනින් එහාට යන්න පුළුවන් දැනට මේක මේ කට්ට කාලේ මේක පන්න ගත්තොත් වැඩේ කොට ඊට පස්සේ තමන්ට ජීවිත කාලෙම පට්ට ෆ්‍රී එක ඉන්න පුළුවන්. මේ ලංකාවේ ඉඳගෙන දැන් කියව සමහර ලංකාවේ ඉඳලා වැඩක් නැහැ ડોක්ටර් කෙනෙක් වත්. ප්‍රශ්නයක් නැහැ වැඩක් නැත්තම් ලොකු ලක්ෂ 10ක 15ක පඩියක් හම්බෙන්නේ නැහැ ડોක්ටර් කෙනෙක්. ඒක ඇත්ත. හැබැයි ලංකාවේ අර ඉන්ටර්න්ෂිප් එකවත් ඉන්නේ නැතුව දන්නව ඇති ඉන්ටර්න්වත් ඉන්න ඕනේ නැහැ. ඉන්ටර්න්වත් ඉන්න තුරු මෙඩිසින් කරලා පුළුවන් වෙනට යන්න හැබැයි එක්සෑම් දෙකක් තියෙනක පාස් වෙලා යන්න ඕනේ. මාසෙ වල දෙයක් නැහැ. අනිවාර්යෙන් පුළුවන්. ලංකාවේ ඉන්න බෑ නම් ડોක්ටර් කෙනෙක් වෙලා ලංකාවේ මේ දින ප්‍රශ්නත් එක්ක වාට ඉන්න බෑ. දැන් ලංකාවේ කාපර් පිට එහෙම දෙන්නේ නැහැ නේ. එතකොට මේ කැන්සල් නේවා. එතකොට මේ වාහන ගෙන්න නැති හින්දා. එතකොට වාට කැමති නම් වාට පුළුවන් මේක ඉන්නේ නැතුව වෙන රටකට යන්න. නැද වෙන රටකට ගිහිල්ලා ඒ එක්සෑම් එකක් තියෙන එක පාස් වෙලා රටට ගිහිල්ලා ඒ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ ඉංජිනේරින් එකේ කොහොමත් පුළුවන්. ඉංජිනේරින් එකේ නම් අර ඉංජිනේරින් ගියාට පස්සේ ඕන තරම් ජොබ් වීසා ගහලා යන්න පුළුවන්.
ලංකාව ගන්න වෙනකට ජොබ් වීසාවකට නොරට ඉන්ජිනියරින් ඩිග්‍රියකට එතත් ලංකාවේ ලක්ෂ 8ක 9ක පඩියකට කම්පැනි එකකට වැඩට යන්න පුළුවන් ඉංජිනේරියට මේ ડોක්ටර් කෙනෙක්ට එහෙම අමාරුයි බයි ස්පෙෂලිස්ට් කෙනෙක් වුත් එහෙම දවසට ලක්ෂ 2 3 හොයන ડોක්ටර්ස්ලා ඉන්නවා ස්පෙෂලිස්ට්ලා ඒ මාසෙට තමයි ලක්ෂ 60 70 මට්ටමකට හොයන කට්ටිය ඉන්නවා මේ ස්පෙෂලිස්ට්ලා ඒකට තත් ඉතින් තමන්ට සාමාන්‍යයෙන් පොද සමාජ තත්ත්වයක් එක ජීවත් වෙන්න පුළුවන් හොඳ මනුස්සයෙක් විදිහට රයිට් අරද පිනක් පිය වෘත්තියක්නේ වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ දැන් මේ ගුරු වෘත්තිය ගත්තොත් එහෙනම් ගුරු වෘත්තිය පිනක් මේක ගුරු වෘත්තිය නෙමෙයි මේක ටියුෂන් බිස්නස් එකක්නේ එහෙම කියන්නේ ගුරු වෘත්තියට ගියා ගියාම තමයි වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ ගොඩක් පින් තියෙන එකක් දැන් මේ වයස ගාච්චිලා සීල එනවා ඒක අනේ දොස්තර පුතා මහත්ය බුදු වෙනවා කියන්නේ යන්නේ නේද ඒතර ඒක ඒ පින හම්බ වෙනවා අනිවාර්යෙන් රයිට් ඒතර ඒක පිනක් දහම කරගන්නත් පුළුවන් වෘත්තියක් ඒක ඉංජිනේරස්ලාට එහෙම බෑ හරි එතකොට මේ ඒකින්ද මේ පැත්තත් තමයි ගොඩේ යනවා ඒකින්ද මේ ඉතින් තමන්ගේ ජීවිතේම අර සම්පූර්ණ කණපිට හැරනවා ඒක අනිවාර්යෙන් වෙනවා අනිත් දැන් තේරෙනවා මේ ලංකාවේ දෙන පට්ටම ආර්ථික අවුලක් තියෙනවා සමහරවට දැනෙන්නේ නැති වෙයි මොකද දැන් මේ A level කියන එක තුල හිර වෙලා අනින්නේ ඒක දෙමාපිය සමහරව ඒක පෙන්වන්නේ නැහැ මේ කාලේ ඒකට වා ඉගෙන ගන්න මොකක් හරි කරගන්න කියලා වාට දෙන්න පුළුවන් මිනිස්සු දුවක් විතර හරි දෙනවා ඒක ඊට වාටක දැනෙන්නේ නැහැ මේ මම මේ සල්ලි හම්බ කරන කෙනෙක් නේ ඒත් මම ජීවත් වෙන්න මම ජීවත් වෙන එක මට කිම අවුලක් නැහැ සල්ලි හම්බ කරන කෙනෙක් ඒකට මම සල්ලිත් ගනුදෙනු කරන මිනිස්සෙක් ඒකට වාලත් මෙතනින් පස්සේ මේ සමාජයේ වැටි එතකොට දැන් අර අපි පටන් ජීවිතේ පටන් ගත්ත කාලේ ගත්තොත් ඒ කාලට සාපේක්ෂව මේ කාලේ ගොඩක් අමාරුයි අතරම ජීවත් වෙන්න. දැන් පිළිමලම එක්කම ගියක් හදන්න ඕන. එතකොට මාර අමාරුයි ළමයි කොල්ලේ බින්දෙන් පටන් ගන්න ගියක් හදන්න. මට තාම අතරම කීටි වැඩ ඉවර කරගන්න බෑ. හරි එතකොට මේ විතර හොලත් බෑ. එතකොට මේ හරි අමාරුයි ජීවත් වෙන්න. ඒකින්ද අර ලොකු මහන්සියක් දරන්න වෙනවා. සාමාන්‍යයෙන් හැබැයි අපි තැනකට ගියොත් එහෙම අපිට පුළුවන් අර මේ අම්මලා තාත්තලා දැන් ඔය විදිහට දුකක් කියන සමාට ඔයාගේ තාත්තලා ලොකු ජොබ් එකක් නෙමෙයි වෙන්නේ කරන්නේ. හරි අමාරුවෙන් ගෙදර ටික පිරිමහගෙන සාමාන්‍ය අම්මේ තාත්තලා දෙන්නම හිතමු ලක්ෂක පෙටුපක් ගන්නකොට දෙන්නගේ මේකට 50000 50000. ඒත් ඇත්තටම අමාරුයි. මාර අමාරු ජීවත් වෙන්නේ. එහෙම අමාරු ඇති. හරි එතකොට එතකොට ඒගොල්ලන්ට හෙල්ප් එකක් වෙනවාට පුළුවන්. එතනින් පස්සේ ඔයා කැම්පස් එකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් දෙවන ඔතන ටියුෂන් එකක් කරනවා. රයිට්? යම් මුදලක් හොයා ගන්න. ඔයාගේ විදෙන් ටික හරි වට හොයා ගන්න පුළුවන්. ඒකත් සහනයක්නේ. ඉතින් මේ තව ඕන තරම් පැති තියෙනවා ගිහිල්ලා මේ එක ජොබ් කරන්න. උතනින් පස්සේ දැන් ඔය මොකක් හරි ඔන්ලයින් පැත්තකට ජොයින් වෙන්න පුළුවන්. එතන ගෑල්ලා වගේ විශේෂ නිකන් ගෙදර ඉඳලා ලැප් එකක් තියෙනවා ෆෝන් එකක් තියෙනවා කරන්න පුළුවන් ඕන තරම් වැඩ තියෙනවා. හරි ඉතින් ඕන තරම් බිස්නස් තියෙනවා. දෙහිඳ මේ ඔය ගවුම් විකුණන්න පුළුවන්. එතන ඒවා මේ නරකේ වනේ මේ සමහර ගෑල්ලා වගේ කරන්නේ ගවුම් විකුණන මේ හැයා බෑන්ඩ්ස් ඒවා මේ ප්‍රශ්නයක් නෑ. ඒක තමන් ආදායමක් ගන්න කරන දෙයක් නේ. පොඩි උඩ පටන් ගන්න ටික ටික උඩට කරගෙන යන්න. ඒකින්ද මේ එහෙම තැනකට තමන්ට යන්න පුළුවන්. මෙතනින් පස්සේ නිකන් ඉඳිපා කාලකන්ණියක් වගේ ගෙදරින් කකා ඉන්නවා සමහරව. පට්ට චාටර්නේ රුපියල් 5000 කොල්ලොත් ඉන්න ගැම්මසේ අම්මේ සල්ලි වලේ 5000ක් දාන එක අර මනුස්සයෙක් කොහෙන් හරි සල්ලි දාන account එකේ ඒක අරගෙන කනවා හරි චාටර්නේ වැඩක් නැහැ එහෙමනම් හරි මෙතනින් පස්සේ ගෑල්ලාම පිරුණා ඒවා තමන් ස්වාධීනව නැගිටින්න ඒක අංගිර කරන්න ඕන කවදා හිතා ගන්න A level ඉවර වෙන දවසෙන් පස්සේ සතයක් වගේ දෙරින් ගන්න නැහැ ගන්න එපා කවදාවත් එහෙම මිනිසුන්ට හරියනවා හරි එහෙම කරපු ඕන තරම් මිනිස්සු ඉන්නවා දැන් hina තැන් වලට ගියපු ඉතින් මම එහෙම ලොකු කරක් නෙමෙයි හැබැයි මමත් එහෙම හිතාගත්තා එතකොට මේ මමයි A level ඉවරට පස්සේ මම සල්ලි ගන්න නැහැ පළවෙනි පන්තියේ යනකොට අම්මගේ පොර හොදම තමයි රුපියල් 300ක් ඉල්ලගෙන තමයි ක්ලාස් එකට ගියේ ඒක රඹුක් කරන තරම් කරපු ලයි ක්ලාස් එකට එදා ඉඳන් ඒ රුපියල් 300 තමයි දුන්නේ එදා ඉඳන් මේ සතයක්වත් අරගෙන නැහැ ඒක ගෙදරින් අරගෙන නැහැ එතකොට ඕන තරමින් උදව් කරනවා දැන් ඒ හින්දා මේ අර වා ගොඩ යනවත් එක්කම රයිට් ඒක උපරිම මට්ටමකට ගත්තේ උපරිමෙන් පුළුවන් හරිද වා ගොඩ යනවත් එක්කම අර වාගේ වටේ ඉන්න මිනිස්සුත් ඒක භුක්ති විඳිනවා ඒක පෞද්ගලිකව අත් විඳලා තියෙනවා මම ඒක හින්දා රයිට් අර දැන් අපි පොඩි කාලේ ගත්තොත් එහෙම මේ අපිට එහෙම අර දෙලොකු රෙස්ටුරන්ට් වලින් ගිහිල්ලා කන්න. අපි සාමාන්‍යයෙන් ගත්ත දෙම 6-7 එක. ඒවා ටික අර හයි කෝල් රෙස්ටුරන්ට් නේ. ඊට පස්සේ උතර ඒ වගේ හොඳ රෙස්ටුරන්ට් දිනවා. ඒ වෙන් අපිට ඩේලි කන්න අපිට මට්ටමක් තිබ්බේ නැහැ. හරිද? එතකොට මේ අර සමහර අම්මලා තාත්තලා දෙවල ගිහිල්ලා නැතුව ඇති. සාමාන්‍ය රජී ජොබ් කරන කට්ටිය නේද? හැබැයි යුවතනකට ගියොත් එහෙම ඒ මිනිසුන්ටත් ඒවා සාමාන්‍යකරණය වෙනවා. එහෙනම් ඒ දේ ගන්න. ඒක ජීවිතේ මනුස්සයෙක් වල පස්සේ දැන් ඔය සමහරවන් ඉන්නේ යන්නේ පීසාට් එක දවසයි ෆොටෝ ගහලා දවස් 100ක් විතර. එහෙම මිනිස්සෙක් වෙන්න එපා. හරිද? තමන්ගේ ක්වොලිටි එකක් හදා ගන්න. හරි තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න. තමන්ට කොන්දක් තියෙන මිනිස්සෙක් බවට පත් වෙන්න. හරිද? තමයි ඊක කයම කලේ ගියම් ෆොටෝ එකක් ගහලා දාන්න එන්නේ පට චාටර් එක. ඒ වෙන්න එපා. හරිද? දැන් මම කවදාවත් එහෙම දානවා නෑ. එහෙම කවදාවත් කරන්න එපා. මේක පට චාටර් වැඩක්. හරිද? ඒක තේරෙන්නේ නෑ. තමන්ට පර්සනලිටි එකක් හදාගන්න මෙතනින් පස්සේ. හදාගෙන එන මිනිස්සෙක් වෙන්න. හරිද? ඔය ගෑල්ලා මේක පිරිනවා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ගෑල්ලා එහෙම පිරිනවා ඒගොල්ලන්ට මේකයි. එහෙනම් කොහොම හරි ඒ ක්වොලිටි එක හදාගන්න මෙතනින් පස්සේ ඒකට මේක කරගෙන ඉන්න ඕන මේක පන්න ගත්තොත් අනිත් හැමදේම තමන් ගොඩ එනවා දැන් තමන් හිතනවා නම් බිස්නස් එකක් පටන් ගන්න මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් කියලා එතකොට ඒ පාට් එකම ගොඩ දාගන්න පුළුවන් මේක හරියට පන්න ගත්තොත් මෙච්චරයි තියෙන්නේ ඊට මේක පන්න කරගෙන තව දවස් කීයක් තියෙන්නේ අද 29 ද 30ද එතකොට තව දවස් දෙක මේ මාසෙ ඉවරයි තව දවස් 23යි දවස් 25ක්වත් නැහැ තව ඔය දවස් 25 තමන්ට යන්න පුළුවන් උපරිම කැපකිරීමක් තියෙනවා
යන්න පුළුවන් ඉහළම කැප කිරීම තියෙන්නේ. ඒ කියන්නේ මහන්සි වෙන්න මට මෙච්චර පුළුවන් unlimited පුළුවන්. ඒ unlimited level එකට යන්න. එතෙන්ට යන්න. එතකොට තමන්ගේ result එකත් unlimited වෙයි. ඉතින් ප්‍රතිපලයක් ඒ තමන්ට. එහෙම වෙනවා අනිවාර්යයෙන්. එහෙම වෙච්ච ළමයි ඉන්නවා. ඔය අවසාන මාසෙ හෙන්න පෙරලියක් කර මිනිස්සු ඉන්නවා. හැබැයි හරිම අඩුයි. ඒක තමයි ලොකුම දේ. එහෙම ඉන්නවා නැත්තේ නෑ. හරිම අඩුයි. හරිම අඩුයි. ඒක කරන්න බෑ. මේ දවස්වල stress වෙනවා. වෙන්නේ ඒකටයි. අනිත් එක අනවශ්‍ය stress එකක් ඉදර ගන්න එපා මේ දවස්වල. ඒක ප්‍රශ්නයක් නෑ. හරි normal එකේ වැඩ කරන්න. දැන් ඔයා වැඩ කරා හෝ නොකරා දවස් 20 ගානක් තිනවා. ඒකද යන්න පුළුවන් උපරිමයක් තියෙන. මං කියන්නේ ලකුණු 20 ඉන්න ළමයා, 10 ඉන්න ළමයා, 30 ඉන්න ළමයා, 70 ඉන්න ළමයා, 80 ඉන්න මොකුරම. රයිට්? යන්න පුළුවන් level එකක් තියෙනවා. ඒකට යන්න මහා ප්‍රාතිහාර දැන් කරන්න බෑ. ඒක තේරුම් ගන්න. ඔයා වැඩ නොකරනම් රයිට්? ඔයාට දැන් ඒ තුනක් අරන් island rank එකක් දාන්න. මේක විහිළුවක් නේ. තේරෙනවානේ. දැන් වැඩ මොකුත් නොකර ලකුණු 20 ගානක් තියෙන්නේ. ඒ තුනක් අරන් island rank එකක් දාන්න target එකක් තියෙනවා. ඒක කරන්න පුළුවන් දවස් තියෙට. ඒක කරන්න බෑ. එහෙනම් ඒ නොකරන කරන්න බැරි මගුල් හිතන්න යන්න එපා. කරන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවනේ. ඒ ලෙවල් එකට යන්න. හරි තමයි ඔයා මහන්සියෙන් කොහොමද B එකක් ගන්නවා කියලා. ඔයාට C එකක් එනවා. ඔයා ෆේල් වෙන්න පුළුවන් මේක. ඇති ළමයි. ඊට පස්සේ ආයෙ පාරක් කරනවා නම් ඒක එහෙමයි. නැත්තම් ඉදිරියෙන් පස්සේ ඕන තරම් පාත් තියෙනවා. ඉතින් මේ A level කියලා කියන්නේ මේ ජීවිතයේ ගොඩ යන තැන එකම පාත් එක නෙමෙයි. හරි මෙතනින් A level කරගන්න නැතුව ඒ ගොඩ ගිය මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඕන තරම් සමාජය වල බලන්නකො බහුතරයක් ඉන්නවා A level කරන්න නැතුව ගොඩ ගිය මිනිස්සු. ඉතින් එහෙම එකක් නැහැ. හරි තමන්ට කොන්දක් තියෙන හැබැයි අමාරුයි. රයිට්? මගේ යාළුවෙක් ඉන්නවා මනුස්සයා මේ A level කරා. A level කරලා කැම්පස් තේරුණා. කොමර්ස් මනුල වැඩිමල් කොමර්ස් කරේ. මේ කොහොම හරි පොර කැම්පස් තේරුණා. ඒ තුනක් ගත්තා. ඒ තුනක් අරගෙන මේ කැම්පස් ගියා. කොමර්ස් නෙමෙයි ආර්ට් කරේ. ආර්ට් කරේ මේ මන්න සබ්ජෙක්ට් නම් හරියට දන්නේ නැහැ. කොහොම හරි කරලා කැම්පස් තේරුණා පොර. ඒ තුනක් අරගෙන ඩිස්ත්‍රික් එකේ මුල් 20 අතරට තමයි කැම්පස් තේරුණේ. ඊට පස්සේ කොහොම හරි මේ අපිට වඩා අවුරුදු දෙකක් තුනක් විතර වැඩිමල් ඊට පස්සේ මේ මම 10 දෙනෙක් ෆ්‍රෙෂ් කරේ. ඒ කාලේ ඌ කරේ සගෙන් ෂයි කරපු හැද. ඊට පස්සේ කොහමරි මේ අවුරුදු දෙකක් මම වැඩි වල මට වඩා. ඊට පස්සේ කොහමරි මේ කැම්පස් ගිහිල්ලා මේ අවුරුදු අපිට කැම්පස් හිටියා. හරියන්නේ නැහැ. එයා කැමති එකට නෙමෙයි. එයා මේ අර ඔන්ලයින් බිස්නස් එකක් කරා වෙනවා. මම දන්නේ ඒක ගැන ලොකුවට ඔන්ලයින් බිස්නස් එකක් වෙනම කරා. ඊට පස්සේ මේ කොහමරි මනුස්සයා ඒ කාලේ දැන් ඔය තියෙන වගේ ඒවා ෆේමස් නැහැ. අපි ඒ කාලේ ගත්තොත් එහෙම ඔන්ලයින් බිස්නස් හෙච්ච දැන් තියෙනවනේ හැමතැනම කෝස්ු අර EBA කෝස් කරා මේ හැමදේම කොස්සුලයි වුණා. ඒ මගුල් තියෙන දැන් ඒ කාලේම තිබ්බේ නැහැ. ඒතර ඒ සයිට් එක එයා ඉස්සරම ඒකට යොමු වෙච්ච කෙනෙක්. කොහමරි එයා හිතුවා මේ කැම්පස් එක මට මේක කරන්න බෑ අතහැරියා. අතහැරලා දීගදාලා ගෙදර ඇවිල්ලා මේ ඒ සම්බන්ධව කරා. හරි දැන් අද ඒ මොකද මූත් කරන්නේ නැහැ තමයි. නැත්නම් දැන් මේ වෙනකොට නම් ඉන්නේ කැනඩා ඉන්නේ. මූත් කරන්නේ නැහැ. හරිද? එතකොට මේ කෝටි ගණන් වැටෙනවා. ඒකින්ද මේ අර ඒ කාලේ ගොඩ නගාගත්තු දේ. ඒකින්ද මේ මදින්න ඉන්නේ ඔය ලබන අවුරුද්දේ වගේ. එතකොට හොඳටම ඉන්නවා. ඉන්න මේ ප්‍රිම සල්ලිකාරේ. ඉතින් මේ අර A level ම නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. එහෙම එකක් නැහැ. හැබැයි A level හරියට කරගත්තොත් හරිම ෂෝට්කට් එකක් තියෙනවා මේක ගොඩ දාගන්න. ඉන්න ලොකු පාත් එකක් තියෙනවා ටක් ගාලා ගොඩ යන්න. ඉතින් මේ ෂෝට්කට් එක විශේෂයෙන් මේ ෂෝට්කට් නේ ජීවිතේ පිට ඕනේ නේද? ෂෝට්කට් කිය කිය නිකන් අර දුරපාරවල ලියන්න ඕනේ. මේක ඇත්තම ෂෝට්කට් එකක්. ලේසියෙන්ම පුළුවන් මාගේ කැම්පස් එකට ගියාට පස්සේ විශ්වවිද්‍යාලට විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් එතනින් පස්සෙ ඔයා මොන මගුල කරත් ඔයා ඩිග්‍රී හම්බෙනවා. ඔයා හරියට ලෙක්චර්ස් වලදී වැඩි කරගෙන ගියෝ. එතනින් පස්සේ ඔයාට ඕන අත්දැකීම් වලින් මේක තුන කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් නම් ඔන්න යාළ නෙමෙක් ඉන්න මෙඩිසින් යනවා. ආසයි මේ මල් පැල උගුරන්න. විගුරන්න මල් පැල. ප්‍රශ්නයක් නැහැ. රයිට්? ආතයරනොත් කමන්නේ ඔය වෛද්‍ය ශිෂ්‍යාවක්. රයිට්? ඉංජිනේරයනවා කොල්ලෙක්. ඔන්න ආසයි මොන හරි අපි දමුකෝ ඉගුරුවවන්. කහ වන්න ආසයි. රයිට්? වවන්න කහ ඉදම කරගෙන. රයිට්? ප්‍රශ්නයක් නැහැ. කහ ටික ඔක්කොම නැති වෙලා ගියා. ආ ඉංජිනේරු ශිෂ්‍යෙක් ප්‍රශ්නයක් නැහැ. එතනින් පස්සේ ජීවිතේ කොට දා ගන්න. අර දෙමාපියන්ට හයියක් වෙන තමන්ගේ මූලෙ මුල්ලේ අර තමන්ට ඕන වත්කම් ටිකක් තියෙනවා. තමන්ට කැම්පස් ගියාට පස්සේ ජීවත් වෙන ඕන විදිහක් තියෙනවා. ඉතින් ඒකට ඕන යම් මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒක හොයාගන්න මොකක් හරි කරන්න එතනින් පස්සේ. ඒක පස්සේ හයිට හැබැයි ඒක කරන්න කලින් කැම්පස් තේරලා ඉන්න ඕන. ඒකින්ද මේ ටික හරියට මහන්සි වෙන්න ඔයාට බැරි නෑ. අනිවාර්යෙන් පුළුවන්. මේ දවස් 25 වෙනවා 25ක් තියෙනවා කියලා. මේ දවස් 25 හරියට මැනේජ් කරගන්න ලොකු ටාගට් එකකට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම උදව් අපි දෙනවා. ඒකින්ද රයිට් පේපර් තුනක් තියෙනවා. ෆුල් ටෙස්ට් තුනයි අපිට දෙන්න ලියන්න පුළුවන් වෙන්නේ 38 39 40. එතකොට ඒ පේපර් තුන විල එක දිගට පේපර් තුන ලියන්න. එතකොට ඒකේ ඩිස්කෂන් ලයිසේ ඩිස්කෂන් වල ජොයින් වෙන්න MCQ 50 විවරණ කරන්න. එතකොට ඒ අතරතුර දැන් මේ කරන වැඩ පිළිවෙලත් එක්ක මිඩ් නයිට් සෙෂන් එකත් එක්ක අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් හැම වෙලාවම ගන්නවා හැමදාම වගේ. එතකොට ඒ කරන කොටස් තමයි ඕනේ. අද ඊළඟ අපි ඩී ගොනෙ ලිගන සම්බන්ධ ප්‍රශ්නයක් කරන්න විදිය. මෙහෙදී ෆුල් පේපර් එකේ ඩී ගොනෙ ලිගන ප්‍රශ්නයක් දාලා තියෙනවා. ඒකත් ඇසරින්ම බල අපිට සතිය කියලා දෙන්නම් කොහොමද කියලා. එතකොට ඊයේ ප්‍රශ්නයක් කරන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම තමයි ජීවිතේට අරගන්න. අරගෙන මේක ගොඩ දා ගන්න. අනිවාර්යෙන් පුළුවන් ළමයි ඔයාට ජීවිතේ අනිත් පැත්ත හරවන්න පුළුවන් මේකෙන්. ඒ වාලු විතරක් නෙමෙයි අම්මගේ තාත්තගේ ජීවිතේ අනිත් පැත්ත හැරෙනවාමයි. ඒක අනිවාර්යයි. ඔයාගේ පල්ලේ සහෝදර සහෝදර ඉන්නවනම් ඔයාට බඩ බාල කෙනෙක් ඉන්නවනම් විශේෂයෙන්ම
ඒගොල්ලෝ තේ පාර යනවා ඊට පස්සේ මෙන්න මේ මිනිස්සුන්ට තේරෙනවා දැන් මේ මූ හරියට කරගත්තා මට කැලේනවන්නේ නැත්තම් මං කරගත්තා නේද ඒක ඉබේ යනවා අනිවාර්යෙන් කරගන්නවා ඒකින්නම් මේ ජීවත් වෙන සල්ලි ඕන එහෙම කවුරු හිතනවා නම් නෑ මේක හරි සුන්දර ලෝකයක් සල්ලි ඕනේ නෑ ජීවත් වෙන්න අපිට නිදහසේ ඉන්න පුළුවන් එහෙම මූල්‍යමය දේවල් ඕනේ නෑ රයිට් නෑ ළමයි ලෝකෙ ඉතන සුන්දර නෑ රයිට් අනිවාර්යෙන් තම විශේෂයෙන් පිළිපෙනම එක්කන් තමන්ට කොන්ද ගෙනින් තියෙන තමන් සල්ලි තියෙන්න ඕනේ හරිද අඩුම අවුරුදු 25ක් වෙනකොටවත් අඩුම පොඩි මෝටර්සයිකලයක්වත් හරි අරගෙන තියෙන්න ඕනේ අවුරුදු 25ක් වෙනකොටවත් අඩුම අඩුම මං කියන්නේ මෝටර්සයිකලයක් කොහොම හරි ගන්නවා එහෙම නෙමෙයි අඩුම දේ හරිද ඒක සාමාන්‍යයෙන් අවුරුදු 25 වෙන කැම්පස් අවුට් වෙන කාලේ එනකොට තමන් ජීවිතයේ තියෙන දේවල් හොයාගෙන තියෙන්න ඕනේ නැත්තම් ඩොක්ටර් කෙනෙක් වත් අවුරුදු 30 ඉන්ටර්නියුරලා ඩිග්‍රී ගන්නකොට තර්ඩ් සයන් ළමයි එක්ක ඒක කොහෙන්ද මම ගෙවල් හදන්නේ ඉතල ගෙවල් හදලා අපි කරොට අවුරුදු 45 50යි මැරෙන්න තමයි වෙන්නේ 45 ගිය ගියොත් එහෙම ඉවරයි ඒකින්ද මේ 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 මහන්සි වෙන්න පුළුවන් කාලේ මේක අවුරුදු 21 20 25 කියන්නේ ඔයාලට ජීවිතේ මහන්සි වෙන්න උඩ වෙන පුළුවන් කාලේ කොන්දි අමාරු ඇස් පෙනීම අමාරු කාටවත් නැහැ නේ මොකොත් මේ දේවල් හයිට ඔක 30 35 වෙනකොට එක එක ලෙඩේන්න ගන්නවා එතකොට මහන්සි වෙන්න ඉන්නවා එතකොට ඉන්න මහන්සි වෙලා දැන් මහන්සි වෙන්නේ කියන ඉතින් දැන් මහන්සි වෙලා අවුරුදු 25 ලෙවල් එකට එනකොට තමන්ගේ ජීවිතේ හැමදේම හදා ගන්න අය වැඩක් නැහැ ළමයි අවුරුදු 35ක් වෙලා වාහනයක් කරගෙන කොහේ හරි යනවා මොන මගුලකටද වැඩක්ද අවුරුදු 35ක් වෙලා ගෙයක් හදා ගන්නවා ඈ 40ක් ළමයි කුලී ගෙවල් වල ඉඳගෙන එහෙල දුකක් විඳින්න වෙනවනේ මේක ප්‍රශ්නයක් නැහැ කොහොමත් තමන් අර උපතින්ම ගෙනාව පහන දේවල් තියෙන මනුස්සෙක් නම් හැබැයි බහුතරයකට එහෙම නැහැ නේද අපි එහෙම තිබෙත් නැහැ ඒකින් අර ඒ දේවල් ටික ටික හදා ගන්න පුළුවන් වෙන්න ඕන ඒකින්ද ටික ටික ජීවිතේ ඒ දේවල් හදාගෙන ඒ තැනට යන්න රයිට් ඒකින්ද සාමාන්‍යයෙන් අඩුම කොන්ද ක්ලින් දෙක ලංකාවේ ජීවත් වෙන ලක්ෂ 7කවත් වැටුපක් තියෙන්න ඕනේ අඩුම මම කියන්නේ අඩුම එතකොට ඒත් ගන්න දේවල් මදි ඇත්තටම හරි ඔයාලගේ වියදම් ඉස්සරහට යනකොට තේරෙයි ඉතින් මේ දැන් වගකීමක් නැහැ අවුරුදු 20 25 කියන්නේ ජීවිතේ වගකීමක් නැති කාලේ කිසිම විදිහකට ඒ කාලේ ගෑනලා ඉරලා විශේෂයෙන් මම කියන්නේ විවාහ වෙන්න දඟලන්න එපා 25 න් පස්සේ තමන් කැමති දෙයක් කරන කරගන්න 25 වෙනකල් ගෑනලා ඉරලා දෙගොල්ලම තමන්ගේ ජීවිත ස්ටේබල් කරගන්න තමන්ගේ පාත් එක මොකක් හරි වෙන්න පුළුවන් ඒ පාත් එකෙන් ඉහතම ඉහළටම යන්න බලන්න ඒ කියන්නේ 25 ලෙවල් එකට එනකොට ජීවිත ස්ටේබල් කරගන්න එතකොට ඊට පස්සේ තමන්ට ඕනගේ තමන්ට හොයා ගන්න පුළුවන් ඒ කියන්නේ තව කෙනෙක් ජීවිතේ සම්බන්ධ කරගන්න තමන්ට ඒක නංග වක්කීමක් ගන්න පුළුවන් නම් තරම්. එහෙම නැත්නම් ගන්නိපා. අපේ අම්මට වක්කීමක් ගන්න පුළුවන්. අපේ තාත්තට වක්කීමක් ගන්න බලන්නේ. එහෙම නෙමෙයි. තමන්ට වක්කීමක් ගන්න පුළුවන් වෙන්න ඕන. තව කෙනෙක් ජීවිතේ සම්බන්ධ කරනවා විශේෂයෙන් පිළිවෙල මේකට. ඒකින්ද ඒක ඔළුවට අරගන්න. ඔයා නිකන් මේ සරල මිනිස්සෙක් විදිහට සුරංගනා ලෝකේ මේ ලංකාවේ ජීවත් වෙන්න ඉන්නိපා. ඒක පුළුවන් ඔය යුරෝප් කන්ට්‍රි එක ඔස්ට්‍රේලියාව වගේ ඉන්නවනම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ ඒ ලෙවල් එකකින් ඉන්න බෑ. ඒකින්ද ඒක තේරෙයි. මෙතනින් පස්සේ මේ පොළොවේ පාය ගහලා ජීවත් වෙන පටන් ගත්තට පස්සේ පොඩි ජොබ් එකක් හරි කරලා හයි කැම්පස් වියදම් ටික හොයාගන්න පටන් ගන්නකොට ඒක හොඳටම තේරෙන්න ගන්නවා. හරි ඒකට ඒක තේරෙයි. අත තමයි අර මිනිස්සුන් කාලේ අර කිව්වේ කියලා. ඒකින් ඉන්න මේ ඒ වෙනකොට ඒක තේරුණා අපි නිරවල කරන කාලේ. ඒකයි එතනින් පස්සේ ඒක ගොඩ දා ගන්න ජීවිතේ අඩුම වයසින් අවුරුදු 22ක් වෙනකොට හැමදේම කරගත්තා. ඒකින්ද ඒක කරගන්න try කරේ ඒකයි. ඒකින්ද මේ තම try කරනවා. ඒකට ඔයාලත් ඒ level එකට එන try කරන්න ඕන. හැදලි ඒකින්ද මේ මම කියන්නේ ටියුෂන් ගන්නම කියලා නෙමෙයි. ඕන තරම් දේවල් තියෙනවා. ඒකින්ද මේ නිකන් වඩා හොඳට හොයන ව්‍යාපාර තියෙනවා. ඒකින්ද මේ ඒක try කරන්න. සයිකල් ඔය ලෙවල් එකට එන්න මහන්සි වෙන්න. හැබැයි ඒකට මේ ඒ ලෙවල් කියන මට්ටම පන්නගෙන ඉන්න ඕනේ. ඊට මේ අනිත් සියලු දේවල් අමතක කරලා මේ ඉතුරු වෙලා තියෙන මාස 1 මාසයක් නෑ. දවස් 25යි තියෙන්නේ. මේ දවස් 25 තමන්ට පුළුවන් unlimited ලෙවල් එකක් ඇති. ඒ ලෙවල් එකකින් කැප වෙන්න. එතකොට රිසල්ට් එකත් unlimited ලෙවල් එකකින් තමන්ට හම්බෙයි. ඊට පස්සේ වැඩේ කොට දාගන්න එක බොහොම සරල දෙයක්. හරිද? එහෙනම් ඒක තමයි පූර්ණ වශයෙන්ම කියන්න ඕනේ. එතකොට මේක හරහා ගන්න පුළුවන් උපරිම දේ ගන්න. එතකොට plan කරලා වැඩ කරන්න සමා හැමෝම ළමයි වැඩ කරනවා. හයිට් එතකොට වැඩ කරන ළමයි ඕන තරම් ඉන්නවා. එතකොට ඒ ලෙවල් ගන්න ළමයි ගත්තොත් ළමයි 90ක් 85ක් වැඩ කරනවා මොකක් හරි වැඩක් කරනවා. බලලා යාළු ඉන්නවා මිනෝලක් නෝරේ ඉන්නවා. එතකොට 80ක් විතරත් අඩුම මොකක් හරි වැඩක් කරනවා. වැඩ කිරීම නෙමෙයි මෙතන තියෙන්නේ හරි වැඩේ කිරීම. දැන් වැඩ කරනවා කියලා පරමාණු ගිහ පාඩම් කරන සතියක් වැඩක්ද? ලකුණයි ඉන්නේ. එහෙම නෙමෙයි. පේපර් එක ටාගට් කරලා වැඩ කරන්න ඕනේ. ඒකයි කියන්නේ පේපර් එකක් ලියන්න කියලා. පාස් වෙනසට ලියවෙන්න ඕනේ. ඒකින්ද හරි වැඩේ ටාගට් කරලා වැඩ කරන්න අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගන්න එපා. කිසිම විදිහකට හිතට මට දැන් මේක අමාරුයි මේක කරගන්න බැරි වෙයි මට මොකද්ද වෙන්නේ. ඒක හිතෙනවා. ඒක අමතක කළා දාන්න. මේ වෙලාවට මොකක් හරි දැන් මතක් කරන්. රයිට්. තමන්ට ඔලුව ස්ට්‍රෙස් වෙනවා නම් මොකක් හරි සින්දුවක් කියන එකක් හරි තමන් කැමති හිම මොකක් විනෝදශ මේක කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි දවසට පැය 15 ලෙවල් එකට වැඩ කරා නම් ඇති. ඒ ලෙවල් එකට වැඩ කරා නම් දවසට පැය 15ක් තමන්ගේ කාලය මොකක් හරි අනවශ්‍ය දෙයකට මේ වැය වෙනවා ඇති. ඒ වැය වෙන දේ අයින් කළා දාන්න. ඒකයි පැය 15ක් වැඩ කරන්න බැරි. එක ෆෝන් එකට එක FR එකක් තියෙනවා නම් ඒක වෙනුවෙන් නැත්නම් Facebook වලට මේ මේ ගොඩක් ඇඩික්ට් වෙලා එක YouTube මොකක් හරි එක විශේෂම ගේම්ස් වලට ඒවට තමන්ගේ ජීවිතේ මොකක් හරි වෙලාවක් යනවා නම් ඒක මේ දවස් 25ට අයින් කළා දාන්න. ඒකත් තමන්ට අයින් කරන්න නම් හොඳක් නැහැ නේ. මේ එහෙම නම් නිකන් ඉන්නේ ඉතින්. ඒක ඉන්න මේක හරිය ප්ලෑන් කරගෙන මේ ටික හරියට වැඩ කරන්. ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. බැරි වෙන්නේ නැහැ කිසිම හේතුවකට. මොකද ඔයා වැඩ කරා නම් ඔයාලට බැරි වෙන්න හේතුවක් නැහැ. කිසිම ස්වභාව ධර්ම කියලා තියෙන වැඩ කරා නම් පුළුවන් වින්න ඕන. ඒ කරේ නැත්තම් බැරි වෙන්න ඕන. කරා නම් බැරි වෙන්න බෑනේ. ඒ වෙන්න බෑ. ඒක අනිවාර්යෙන් පුළුවන් වෙනවා.
ඉන්න මේ අර තමන්ගේ ටාගට් එක හීනේ ඩ්‍රීම් එක ලොකුයි නම් අර ඒ තුනක් ගන්න වැඩ කරන මේ ප්‍රමාණය. ඒක මදි වෙන්න පුළුවන්. හැබැයි යම් ප්‍රමාණයක් හරි තමන් ගිහි නවතිනවා. ඒක ඉන්න මේ අනිත් තමන් විශ්වාස කරන මේ කාලේ ගොඩක් ළමයි ඉන්න ප්‍රශ්නයක් තමයි මේ කාලේ තමන් විශ්වාස කරන්නේ නැහැ. අනිත් ඒක අනවශ්‍ය ගෙසින් පස්සේ දුව දුව ඒක වැඩේ කරන්න යන්න එපා. දැන් ඔය නයිට් සෙමිනාර් එස් එක දිගට දානවා, ඩේ සෙමිනාර් සරවම යතිය කිය. එතකොට ගොඩක්ම ඒ සෙමිනාර් සරහා සම්පූර්ණ සිද්ධාන්තයක් අව කරන්න බෑ. ඒක ඇත්තනේ කොච්චර උනත් තමයි අපි ගත්තොත් එහෙම සමුදිරතාවයේ දවසින් කරනවා කියව කරන්න බෑනේ ඒක. එහෙම කරන්න බෑ. සමුදිරතාවයේ පාඩම් තුනක එකතුවක්. ඒකට ඒක කරන්න බෑ. ඩෝගනික් කියලා කියන්නේ ලොකු සෙක්ෂන් එකක්. ඒකට ඒක ඒක පැය 3-4කින් කරන්න බෑ. ඒකට ඒක ගත්තොත් එහෙම කරන්න බෑ. ඒකට ඒක ඉන්න අර එහෙම අනවශ්‍ය දේවල් පස්සේ මේ මොහොතේ දුවන්න එපා. මොකද ඒක ඇම්වල් දානවා වලව කඩා ගන්න. ඒකට ඒකත් එක්ක අර අනවශ්‍ය දේවල් පස්සේ දුවනවා. ඒකට අපරාධයක් කාලේ වැයෙනවා. පුළුවන් තරම් මේ ටිකේ තනියෙන් වැඩ කරන්න. පේපර් එක ටාගට් කරලා තනියෙන් වැඩ කරන්න. පාස් ටෙස්ට් ටික ලියන්න. ඒ ටික හරියට කරන් ප්ලෑන් එක වැඩ කරන්න. එතකොට බැරි වෙන්නේ නැහැ. බහුතරයක් ළමයි මේ අවසාන මාසේ ලොකු පෙරලියක් කරගත්ත ළමයි. දැන් මැරතන් එකක් ගත්තත් ළමයි මුලින් පණ කඩාගෙන දුවනේ උන් ඉන්නවනේ. දැන් ගමහරහා දුවනකොට අවුරුදු උස්සරේට සමහරෙන් ඉනවා අර පොලිය උන් එහෙම දුවන්නේ ඉස්සරම උන් පණ කඩාගෙන දුවනවා. හැබැයි මැරතන් එකේ එක වෙලේක ජීවිතේනවත් මුලින් පණ කඩාගෙන දුවනවද? කවදාවත් නැහැනේ. අර මුලින් පණ කඩාගත්තම අවසාන ලොරිය නැගලා ඉන්නේ පිටිපස්සේ නේද? එතකොට එහෙම ලොරිය නැගලා මිනිස්සෙක් වෙන්න එපා. මුලින් පණ කඩාගෙන දීව මිනිස්සු ඉන්නවා පස්සේ ලොරිය නැගලා ඉන්නේ පිටිපස්සේ. වැටිලා කලන්ද තමයි ස්පීතාලේ ඇම්බියුලන්ස් එකේ ගිහිල්ලා. එතකොට අර මුලින් හෙමීට ටාගට් කරගෙන මේ කාලේට මම මේටික් කරනවා කියලා ගිය මිනිස්සු අර අන්තිම ටිකේ මැරතන් එකේ දැන් මැරතන් එක ගත්තොත් එහෙම ගවහරා දුවනකොට අවසාන මීටර 200 300 සමහර වෙන ස්පීඩ් කරන විල්ලා ඔක්කොම බහු කරන් එක වෙනවා. රයිට්. ඒ තමයි ප්ලෑන් එක. රයිට්. ඒ උගේ තිබ්බ ප්ලෑන් එකේ. හරිද? ඒක හොඳ උදාහරණයක්. දැන් ප්ලෑන් එක ගහගෙන ආවේ මොළේ ඉඳන් රයිට් කමන්න නෑ උඹ දුවපන් මං අවසාන ටික හරියට කරන්නම් කියලා. රයිට්. එතකොට අර හැක් වෙනවා කියලා කියන්නේ එහෙම වෙන්නේ නැතුව රයිට් අවසාන ටික ගැට්ටකින් වැඩ කරන්න දුගනාපු මිනිස්සෙක් කී. එතන ඒ මිනිස්සේ එක වෙනවා. ඒක තමයි මේකෙත් වෙන්නේ. හිගින්න රයිට් බැරි වෙන්නේ නෑ. දවස් 25ක් තියෙනවා. හොඳටම ඇති. හරියට මැනේජ් කර ගන්නවා නම් හැබැයි අමාරුයි. ඉතින් පුළුවන් උපරිමයක් ඇති. ඒ උපරිම ලෙවල් එකට වැඩ කරන්න. රයිට්. ඒක තමයි කියන්නේ දින්. අපි අසන් කොට සංසන්දන බලලා වැඩි විතර කළා දාමු. පහත අවස්ථාවල්දී සෞන්දර්යතාව 22ක වෙනස්කම් ගුණාත්මකව සංසන්දනය කරන්න කියලා කියනවා. පළවෙනි එක ඉහත සෝරි සී වලින් කොටසක් පද්ධතිය නිවත් කළ විට බලන්න සී වලින් කොටසක් පද්ධතිය නිවත් කරනවලු. කොළමයි සී? සී කියන්නේ මොකද්ද? ආ සී කියන්නේ ගණයක් නෙමෙයි. දැන් සී කියන්නේ ගණයක්. මේ ගණයේ සමතුලිතයට බලපෑමක් ඇති කරනවද? අපෝ නෑ. කියන මේ විදිහට සී ගණයක් බැවින් සමතුලිතයට බලපෑමක් ඇති නොකරයි. සී ගණයක් බැවින් සමතුලිතයට බලපෑමක් ඇති නොකරයි. right ඊට පස්සේ ඊළඟේ තියෙන මේ විදිහට බලන්න D වායුවෙන් කොටසක් පද්ධතියෙන් ඉවත් කළ විට මොකද කරන්නේ D වායුවෙන් කොටසක් පද්ධතියෙන් D එහෙමද නෑ D කියන්නේ වායුවක් ඈ හරිද right D වායුවෙන් කොටසක් පද්ධතියෙන් අයින් කරනවා D ප්‍රමාණයක් පද්ධතියෙන් අයින් කරනවා මොකද වෙන්නේ සමතුලිතය ඉද වැටෙනවා පැහැදිලිද දැන් මේක තිබ්බ D ප්‍රමාණය අයින් කරනවා කියන්නේ D ප්‍රමාණය අඩු වෙනවා කියන එකනේ. එතකොට සමතුලිතයකට ඕනේ වැඩි අඩු වෙච්ච D ප්‍රමාණය නැවත වැඩි කරගන්න. තමයි D අයින් කරා කියන්නේ D ප්‍රමාණය අඩු වීමක්. D නැවත වැඩි කරගන්න නම් මොකද වෙන්න ඕන? සමතුලිතය ඉදිරියට නැඹුරු වෙන්න ඕනේ. පැහැදිලිද? කියන්නේ මේ විදිහට D ප්‍රමාණය අඩු වෙන බැවින් එය නැවත වැඩි කර ගැනීමට සමතුලිතය ඉදිරියට නැඹුරු වේ. D ප්‍රමාණය අඩු වෙන බැවින් එනවත වැඩි කර ගැනීමට සමතුලිතය ඉදිරියට නැඹුරු වේ. එනවත වැඩි කර ගැනීමට සමතුලිතය ඉදිරියට නැඹුරු වේ. right හරි. ඇදී එනං. හරි එනං ගිහිල්ලා එන්න වැඩ කරන්න තමයි එකහමාරයි වෙලාව දෙකහමාර තුන වගේ වෙනකන් වැඩ කරන්න. මේ සතියේ ෆුල් පේපර් එක තියෙනවා. කොච්චරක් තිබ්බත් තනියම පේපර් එක තියෙනවා. හදලා ප්‍රින්ට් කරලා තියවරයි දැන් මේකට. එතකොට රෙඩි වෙන්න හොඳ ක්වොලිටි පේපර් එකක් තියෙන්නේ. පුළුවන් නම් මේ මාසෙවත් මේ අවසාන පේපර් තුන යන්නේ. යාළුවෝ ඉන්නවනේ එකගෙන ඉන්න ප්‍රශ්න නැහැ. අවසාන පේපර් තුන යන්නේ. පුළුවන් නම් මේ මාසෙවත් පේපර් තුන ලියන්න. ඔය ලියන්න දිලා මම කියන්නේ මේ තුනවත් ලියන්න ළමයි. එතකොට ලොකු දෙයක් ගන්න පුළුවන්. ඒකින්ද වැඩ කරමු. කලින් කරගත්තු දේවල් කලින් අතහැරිච්ච දේවල් ඒවා වැඩක් නැහැ. ඒවා දාලා නැහැ. හරියට ප්ලෑන් කරලා වැඩ කරන්න. මේ ටික හරියට මැනේජ් කරගත්තොත් ඔයාලා ලොකු ටාගට් එකකට යන්න පුළුවන්. අපි ඊළඟට KD ද්‍රාවක නිස්සාරණය සහ ව්‍යාප්ති සංගුණක සම්බන්ධ යුනිට් පේපර් එකක් ඩිස්කස් කරමු. එහෙනම් ඔන්න ඊළඟට KD ටික පාඩම් කරගන්න තව සතියක් මන් දේවා ලබන සතිය වෙනකොට. ඊට පස්සේ අපි යබ සතියේ KD ටිකයි ඊට අමතරව යාන්ත්‍ර ටික, ඕගනික් යාන්ත්‍ර ටික අපි වෙනම කරන්න ඕනේ. ඉතින් හඳුනා ගැනීම පරීක්ෂා ටික මම වෙනම අරන් කරනවා. එතකොට ඒවා ෆ්‍රී කරන දේවල් ඔන්න Telegram channel එකට දාන ඕන ළමෙක්ට ඇවිල්ලා edit කරගන්න පුළුවන්. ඉතින් මේ ඕන ළමෙක් ඉදෝගින් ඉන්න පන්තියේ ළමයිනේ.
ඇවිල්ලා කරගමු ඉතින් වැඩේ කොට දාමු වෙ හරි ඒක තමයි මට කියන්න තියෙන්නේ එතකොට අයිතිර මේ දවස්වල මේ අසනීප වෙන්න පුළුවන් මේ තේමනේ කොච්චර අමාරුද කියලා අයිතිර මේ අසනීප වෙන්න යන්න එපා පුළුවන් තරම් පරිස්සම් වෙන ඔය වෙනිවැල් සමහන් මේ වගේ දේවල් තියෙනවා බොන්න එතකොට මේ සමහන් නම් මම හොඳ නැද්ද දන්නේ නැහැ වෙනිවැල් එහෙම කරනවා හරි ප්‍රතිශක්තිය වැඩි වෙන දේවල් බොන්න මම පාවිච්චි කරන්න අසනීප වෙන දෙන්න එපා එතකොට වැඩ ඔක්කොම අවුල් යනවා ඒ කියන්නේ මේ අනවශ්‍ය දේවල් වලට ඔය වෙඩින් වලට අරවට මේවට ඒවට යන්නත් එපා එතකොට ක්‍රිස්මස් පාටිස් සයස් 30 කරා පාටි වලට යනවා එතකොට ඒවට එහෙම යන්නේ නැහැ හරිද ඉන්නේ මේ ටික ඒ අනිත් හැමදේම අයින් කරලා ඔයා ඉන්න ඔය කාමරේ පාඩම් කරන තැන ඔයා විතරයි ඔයත් එක්ක ඉන්නේ. ඉතින් ඒ ටික හිතාගෙන මේ ටික හරියට වැඩ කරමු. අනිවාර්යෙන් පුළුවන් මේක කොට දා ගන්න. හරි. එතකොට නිදියන්න හිතෙනවා නම් මතක් කරගන්න ඔයාගේ හීනේ, ඔයාගේ ඩ්‍රීම් එක මතක් කරගන්න. එතකොට ඉදිමතේ නිකක් නැහැ. හරි. එහෙනම් එකමාරයි වෙලාව. පැය භාගයක් වෙලාවත් පොඩ්ඩක් ගියා කතා කරලා ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න. අපි ඊළඟ සතියේ KD සම්බන්ධ දෙයක් පෙපර් එකකින් හම්බුමු. හරි. එහෙනම් කොටම දරුවන් සරණයි. Good night.